මම කතා කරන්නේ මනස ගැන. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මොකද්ද මිනිස්සුන්ට? ඒක දෙක කියන්න පුළුවන්. වටිනාම සම්පත මොකද්ද වටිනාම වස්තුව මොකද්ද? කේකදෙන්ගලෙක විදිහ තියෙන පුත්තාවත්තු මනුස්සාණන් කියන නේද දෙමව්පියන්ට. එතන තියෙන දෙමව්පියන්ට තියෙන මිනිස්සුන්ට දෙමව්පියන්ට තියෙන වටිනාම වස්තුව දරුවෝ කියනවානේ. ඒ වගේ කියන්නේ. සමස්තයක් ගත්තොත් මිනිස්සුන්ට තියෙන වටිනාම වස්තුව මොකක්ද? වටිනාම වස්තුව මොකක්ද? ඒත් වටිනාම වස්තුවක් තියෙනවා. වටිනාම වස්තුව තමයි මනස නැත්තම් සිත. ඇයි එහෙම කියන්නේ? ඒ වටිනාම වස්තුව යන යන ආත්මභාවයට අරන් යන්න පුළුවන්. අනිත් ඔය කියන්නේ මගේ වස්තුව, මගේ පණ, මගේ රත්තරන් කියන වස්තුව නම් දාලා යනවානේ. එහෙමනේ? මේ වස්තුව සංසාරේ නිවන් දකින්න අතුරු ඇරයි යන්න පුළුවන් දෙයක්. බුදුහාමුදුරුම දේශනා කළා අපට මේ මනස කියන්නේ මේ හිත කියන්නේ මේ ලෝකේ අපට තියෙන වටිනාම වස්තුව කියලා. එහෙමනේ? මේ වටිනා වස්තුව පිළිබඳව ඉගැන්වීමක් කළා. ඒක කාටවත් පොදු ඉගැන්වීමක් තමයි තියෙන්නේ. මේ ඒක අපි අතරමඟදී සම්බන්ධ කරන්න. දැන් එහෙනම් කතා කරමු මනස පිළිබඳව. හැබැයි අභිධර්මයෙන් නෙවෙයි මම කතා කරන්නේ. මෙතෙන්දී ධර්මයට සම්බන්ධ වෙනවා, මනෝවිද්‍යාත්මක ඉගැන්වීමු සම්බන්ධ කරගන්නවා, ධනාත්මක චින්තනයත් සම්බන්ධ කරගෙන අපි මේ ගත වෙන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න හැටි ඔබට තේරෙන්නේ දැන් නෙවෙයි, පැයක් විතර ගත වුණාම. ඔබේ අවස්ථාවේ මත ඊට පස්සේ අපිට පුළුවන් තව උදව් කරන්න. මූලික වශයෙන් මම මේ ටික කියන්නේ අභිධර්මයේ සිත ගැන උගන්වන ක්‍රමයේ ගැන අපි බලන්න කිව්වොත් අපිට අපහසුතාවය. ඒක වෙනම ඉගෙන ගමු. සිල් ගන්න බණහන භාවනා කරන දවසේ. මෙතෙන්දී අපි සිත ගැන කතා කරන්නේ මේ සමාජ විද්‍යාත්මක නැත්නම් සමාජයක් ගැන හිතලා අපි සිත ගැන ඉගෙන ගන්න. දැන් කතා කරන්නේ සිත ගැන නම් හිත කියන්නේ මොකද්ද? අපිට අල්ලා ගන්න බැරි ඇහැට පේන්නේ නැති දෙයක් නේ සිත කියන්නේ එක්තරා බලවේගයක්. ඒ අපි සිත ගැන සරලව ඉගෙන ගන්නවා නම් හාමුදුරුවෝ කියන්න පුළුවන් අපෝ මේ බුදුහාමුදුරුවෝ ඉගෙන කියලා නැහැ කියලා කියන්න පුළුවන්. අපි මේක සාක්ෂි සාධක සහිතව කතා කරන්න ඕනේ. සිත කියන්නේ මේ සරලව ඉගෙන ගන්න කොටස් දෙකකට අපි වෙන් කරගෙන කතා කරමු. අපේ පහසුව සඳහා මේ අපි හිත ඉගෙන ගන්නේ තව ඉදිරියට ගියාම පළවෙනි පන්තිය අර පොන්චි ළමයිට සෙල්ලම් බඩු ටික ඕන වෙනවන්නේ. පහේ පන්තියට ගියාම ওই ටික අරන් යන්නේ නැහනේ. ඒ වාගේ තමයි. මේ අපි මේ හිත ගැන ඉස්සෙල්ලා හොඳ පියවරක් තියන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. හිත ගැන ඉගෙන ගන්නකොට අපි හිත කොටස් දෙකකට බෙදාගමු ඉස්සෙල්ලා. සාමාන්‍ය මෙහෙම අපි හිතමුකෝ. සිත කියන්නේ කොහොම ගත්තොත් අපි කොටස් දෙකකට බෙදාගත්තාම අපි මේ කොටසට කියන මොකක් කියලා? ඈ? අපි කොටසට අපි කියමු උඩු සිත කියලා. මේ කොටසට අපි කියමු යටි සිත කියන්නේ. අපි හැඳින ගැනීමට කියන්නේ. එහෙනම් කියන්නේ උඩු සිත කියන්නේ මොනවද? තමන්ට තේරෙන විදිහට. උඩු සිත කියන්නේ මොකක්ද? උඩු සිත කියන්නේ. එතනදී කියන්නේ. උඩු සිත කියන්නේ මොකක්ද? යටි සිත උඩු සිත කියලා වෙන් කරගත්තොත් උඩු සිත කියන්නේ උදේ අවදි වෙන්නේ කීයටද? රාත්‍රියේ නිින්දට යන්නේ කීයටද? උදේ අවදි වුණ වෙලේ ඉඳලා රාත්‍රී නිින්දට යන තුරුම මේ ඇස් දෙකෙන් රූප කී දහහක් අපි බලනවා. කන් දෙකෙන් කී ශබ්ද කොච්චර කී දහහක් අහනවද? නාසයෙන් ගඳ සුවඳන, දිවෙන් රස, ශරීරයෙන් ස්පර්ශ ලැබෙන මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ලබනේ වාට තමයි අපි කියන්නේ උඩුසිත කියලා. එතකොට උඩුසිත තමයි උදේ අවදි වුණ වෙලේ ඉඳලා රාත්‍රී නිින්දට යන තුරුම මේ අරමුණු ලබන්නේ. එතකොට කොච්චර දාස් ගාණක් යාට මහා රාජකාරියක් තියෙනවා. එහෙමනම් යටිසිත කියන්නේ මොකද්ද? උඩුසිතෙන් ඒ අරමුණු උදේ ඉඳලා රාත්‍රී දක්වා හැමදාම හැම වෙලාවකම ගන්නව නැහැ. යටිසිත කියන්නේ මොකද්ද? යටිසිත කියන්නේ මේ උඩුසිතෙන් ගත්ත අරමුණු වලින් තැම්පත් කරණය වට තමයි යටිසිත කියලා කියන්නේ. උඩුසිතෙන් ගත්ත දේ තමයි යටිසිතේ තැම්පත් කරන්නේ. අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවා. ටීචර්ස්ලා උගන්වනවා. වයිට් බෝඩ් එක බලාගෙන, පොත බලාගෙන, කම්පියුටරෙන්ද අපි දකිනවා. ඇහෙන් දකිනවා, කණෙන් ඇහෙනවා. එතකොට අපි ඒවා යටිසිතේ තමයි තැම්පත් කරන්නේ. ඒවා
රෙකෝඩින් කරන එකක් තමයි යටිහිත කියන්නේ. දැන් මේ උඩු සිතෙන් ගන්න ඔය දහස් ගණන් ඔය ඔක්කොම යටිසිතේ තියලා තියනවාද? එහෙනම් මොනවද යටිහිතේ තියලා තියන්නේ? මොනවද තැම්පත් කරන්නේ? ඔක්කොම නෙවෙයිනම් මොනවද තැම්පත් කරන්නේ? ඔව් තැම්පත් කරන්නේ අපි ඇහුවොත් ප්‍රශ්නයකට උත්තරේ දෙන්නේ අපි තැම්පත් කළ යුත්තේ අවශ්‍ය දේ කියලා නේ. දන්නේම නැතුව අනවශ්‍ය දේ තැම්පත් කරලා තියෙනවා. එහෙම නේද? අනවශ්‍ය දේ තැම්පත් කළොත් ගඩ ගහලා තියෙනවා. එතකොට අපි උඩු සිතෙන් ගත්තේ වගේ හොඳ හෝ නරක තමයි විශේෂයෙන් සටහන් වෙච්ච ඒවා තමයි යටි සිතේ තියෙන්නේ. අපි හිතමුකෝ මෙල්බන් වල ඉන්නවා සදන් ක්‍රොස් එකෙන් ගෝච්චියෙකුට වුණා ඩැන්ඩිනෝන් වලින් බැස්සා එන අතරතුරේදී ගස් කීයක් දකින්නවාද එකක්වත් මතක තියෙනවද ඩැන්ඩිනෝන් වල බහිනකොට එක තැනකදී හන්දියකදී ගහක් කඩා වැටිලා වාහනත් යටවිලා ගේකුත් කඩා වැටිලා ඒක මතක නැද්ද ඒක මතක නැද්ද අර මතකයි නුඹට වාහන කීයක් එනකන් අපි දැක්කද ගෝච්චියේ අතරතුරේ ඔක්කොම මතකයි හැබැයි එක තැනක හැප්පිලා තියෙන වාහන හතරක් විතරේ පාටත් මතකයි වාහනත් මතකයි හැප්පිලා තිබුණ විදිහත් මතකයි මිනිස්සු කී දහක් අපි දකින්නවා දෙනකොට ඔක්කොම අමතකයි එනකොට නමුත් එක තැනකදී මිනිස්සු රණ්ඩුවක් වෙනවා ඉතින් ළමයිද වැඩිහිටියයිද කොයි වගේද මේ රණ්ඩුව උන විදිහ ඔක්කොම මතකයි ගෙදරකින් කියන්න පුළුවන් මේ විදිහට ගහුවේ මේ විදිහට හිටියේ එහෙමනේ තවත් තැනක යනකොට අපි හිතමු ළමයි ටිකක් ඇතුළේ පෙරහැරක් යනවා ලස්සනට මිනිස්සු මෙච්චර දකින්නවා මේ පෙරහැරක් යනවා දැකන අයකේ තිබෙන අයිටම්ස් ටික මතකයි මේවා මේවා තිබුණේ කියලා. එන මොකද්ද මේ? උඩු සිතෙන් ගත්ත අරමුණු වලින් හොඳ හෝ නරක ඊ විශේෂයෙන්ම සටහන් වෙච්ච ඒවා ටික තමයි ඊ යටි සිතේ තියෙන්නේ. මුංචි කාලේ ඉඳලාම ඔක තමයි අපි කරන්නේ. යටි සිතේ තැම්පත් වෙන ඒ වාගේ. ඒ යටි සිතේ තැම්පත් වෙන එක තමයි උඩු සිතෙන් අරමුණු ගන්න එක නෙවෙයි භයානක. යටි සිතේ අරමුණු තැම්පත් වෙන එක තමයි හරිම භයානක. ඒක ගැන ඉගැන්වීමක් තමයි හේතුඵල ධර්මයේ තියෙන්නේ. එකතු වෙන්නේ මේ නිසා මේවා කියලා මේ විදිහයි. ඒකට තමයි ක්‍රමයේත් කියලා දෙන්නේ මේවා නැතිකලොත් මේ විදිය. මේවා නැතිකලොත් මේ විදිය. එහෙමනේ. එතකොට දැන් මේ උඩුසිතයි යටිසිතයි දෙකේ වෙනස අපි දැන් දන්වන්නේ සරලවනේ. උඩුසිතෙන් කරන්නේ උදේ ඉඳලා රැයනක අරමුණු ලබනවා. යටිසිතෙන් කරන්නේ ඒ අරමුණු තැම්පත් කරගන්නවා. පස්සේ ඔබ තීරණය කරන්න ඕන වඩා සැලකිලිමත් විය යුත්තේ මම උඩු සිත ගැනද යටි සිත ගැනද කියලා. එතකොට අපි මේ තැම්පත් වෙනවා නම් ඒ තැම්පත් වෙන එක හරියට රෙකෝඩින් එකක්. ඉස්කෝලේ කියලා ඉගෙන ගත්තාන් පස්සේ රෙකෝඩ් කරගන්නවා වගේ. හැබැයි මේ යටි හිත කියලා කියන හොඳ වෙලාවට ඒක රී රයිටබල්. අනවශ්‍ය නම් මගන්න පුළුවන්. නැවත ආයෙ ටේප් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි අපි අනවශ්‍ය වෙලා ටිකම කරලා දාන්න ඕනේ නැහැ. ඒව අවශ්‍ය නැහැ. ඒක මතක තියාගන්න. ඒක මතක කරලා දාන්න. මොකක් හරි රණ්ඩුවක් වෙලා අම්මා නැහැ කියලා ගෙදර යම්පතේ අම්මා තාත්තා කියන අනේ පුතේ ඔකම දෙක කරලා දාන්න. ඒකයි කරලා දාන්න. ඉතින් ටිකක් ගන්න. ඒක ආයි නැවත මිත්‍රත්වයේ ඒක රෙකෝඩින් කරනවා. නේ? අරමුණ අපි නැති කරලා දාලා ඒ වගේ. ඉතින් එතකොට අපි අර මේ යටිහිත රෙකෝඩින් කරන එකක්. ටේප් රෙකෝඩරයක් වගේ. ටේප් වෙන එකක්. එතකොට අපි යටිහිතට දෙන දේ ටික යටිහිත ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි බලනවා. යටිහිත දෙන දේ ටික ක්‍රියාත්මක කරන්නේ මේ අපි හිතමුකෝ මේ අස්සයෝ දෙන්නෙක් කරා මිනිස්සු දෙන්නෙක් උතරා මෙතන අපි හිතමු A කියලා එක්කෙනෙක් අනිත් එක්කෙනා B කියලා මෙතන මිනිසා ඉන්නවා මෙතනත් මිනිසා ඉන්නවා මෙතන අස්සයා නේ නැත්නම් අස්සෙක් ඉන්නවා කියලා නේ පළවෙනි අස්සයා පිට නැගී මිනිස්සයා යනවා අස්සයා ලියා ගන්නවා පිටවට නැග්ගා යනවා කෝටුවෙන් ගහනවා මෙන් අදිනවා හරිම බදදිද යන්නේ වේගෙන් යන්න ඕනේ යන්නේ හරිම ආකාරුණිකයි අස්සයා දුවනවා මිනිසයාට ඕන දෙයක් වෙච්ච දෙන් අස්සයා දුවනවා දෙවෙනි මිනිස්සයා එහෙම නෙමෙයි මිනිස්සයා ගිහිල්ලා අස්සයා ළඟට ගිහිල්ලා හා පුතා කොහමද මගේ පුතා හොඳ පුතා කියලා බොහොම ආදරෙන් කතා කරනවා ඔළුව අත ගන්න හොම්බ දෙපැත්ත ඇරලා ඉබිනවා යම් පුතා කියලා යනවා ලනු හොල්ලනා විතරයි නේද කෝටුවෙන් ගහන්නේ ඊමිට තට්ටු කරන හරිපිට යන් ඉක්මන් කරු ඉක්මන් කරු අස්සයට තේරෙනවා මේක හොඳට දෙවට අස්සයා මොකද කරන්නේ වේගෙමුත් යනවා
වැටකින් පෙන්නත් නේද වලකින් පෙන්නවත් හාම්පුතාගෙන බලනවා මට ආදරේ මගේ හාම්පුතා කියලා යා පණින පිම්මට මිනිස්සයා බේරලා තමයි පණින්නේ මොකන්ද මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ අපිට උඩුසිත මේ අරමුණු සියල්ලම ලැබෙන සිතනම් අපි උඩුසිතෙන් ආදරයෙන් සෙනෙහසෙන් යමක් යටිසිතට දුන්නොත් තමයි යටිසිතේ විදිහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්න එහෙම නැත්නම් අකාරුණික වුණොත් එහෙම යටිසිතත් ඒ විදිහට හුරු වෙන පුරුදු වෙනවා ඒ කියන්නේ උඩුසිතෙන් දෙන ඕඩර්ස් තමයි යටිසිත ක්‍රියාත්මක කරන්න පටන් ගන්න උඩුසිතෙන් අපි දෙන ඕඩර්ස් වලට අනුව තමයි යටිසිත ඒ විදිහට හුරු වෙන පුරුදු වෙනවා අපි පුංචි කාලේ දුවේ පුතේ මේ වාගේ මොබයිල් නෑ එලාම් තිබුණෙත් නෑ අතවසෙම අපි ගම් දනව ගලයිනේ අපිට පුංචි කාලේ පුරුදු කළා පාන්දර නැගිටින්න ක්‍රමයක් අම්මලා මොකද පුරුදු කළ ක්‍රමේ හවස නිදා ගන්නකොට කියන පොඩි පුතා හෙට උදේ කීර නැගිටින්න හතරට තා නිදා ගන්න කි ඔක්කොම දැන් වැඩ ඉවරයි නිදාගෙන තට්ටු කරගන්න ඔළුවට හතරට නැගිටිනවා මම හැට හතරට නැගිටිනවා හතරට නැගිටිනවා හතරට නැගිටිනවා හතරට නැගිටිනවා ඔන්න ක්‍රමවේදය විනායමකුත් හිතන්නේ නැරෙමි නෑ දැන් එහෙම නිදාගන්න හරියටම හතරට අවදි වෙලා තුනයි 45 වෙන්න පුළුවන් හරියටම හතරට අවදි වෙන ඒ ඇයි මේ තට්ටු කළේ ඔළුවට උනාට යටිහිතට තට්ටු කළේ අපි යටිහිතට මනවැඩියක් දුන්නා අපි උඩුසිතෙන් උදේ ඉඳලා අරමුණු ලබලා එයාට පොඩි විවේකයක් දුන්නා රෑ නිදා ගන්නවා කියලා එයා දැන් නිදි ඇස් දෙකෙන් පේන්නේ නැහැ කිව්ව රූපය කන් දෙකට ඇහෙන්නේ නැහැ මොකුත් නැ නේද යටිසිත දැන් එයාගේ රාජකාරිය කරනවා එයා ක්‍රියාත්මකයි එයා දැන් අර උඩුසිරින් පණිවිඩයක් දුන්නනේ බොහොම ආදරෙන් සෙනෙහසින් මට හෙට උදේ හතරට අවදි වෙන්න ඕනේ ආන්නේ හරියටම හතරට අපි අවදි කරලා තියෙන්නේ ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ උඩුසිතයි යටිසිතයි ගනුදෙනු කරනකොට උඩුසිතෙන් අපි යටිසිතට දෙන පණිවිඩ තමයි අන්න එයා ක්‍රියාත්මක කරන්න පටන් ගන්න එතකොට අපි මේ පණිවිඩ තැම්පත් කරනවා කියන එක පුංචි කාලේ ඉඳලා ස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන එක මේ පුංචි කාලේ පොඩි කාලේ ඉඳලාම අපි ස්ටඩි කරනවානේ පටන් ගන්නවානේ අවුරුදු 5න් පස්සේ ඇයි අපි ස්කෝලේට මාර දෙන්නේ කායික වර්ධනය ධන මානසික වර්ධනය සමානයි බුද්ධි ඵලය කියන එකට සිලබස් එකක් හදනවා එතකොට ඒ පන්තියට ළමයි දානවා එයා ස්ටඩි කරන්නේ පන්ති ඉගෙන ගන්න එතකොට ඉගෙන ගන්න ඒවා ටික අපි අර උඩුසිතෙන් ඒවා ටික යටිසිතට දෙනවා සමහර ලා කියනවා අනේ අම්මේ බලන්නකෝ පාඩම් කරන මතක හිටින්නේ අප්පා එපා වෙනවනේ එහෙම කියනවා නේද ළමයි හැබැයි ඉස්සර කාලේ තිබුණ ක්‍රමවේද දැන් වෙනස් දැන් අපි වාණිජ ලෝකයේනේ ව්‍යාපාර ලෝකේ අපි ඩැහැගෙන ඉවරයි පුංචි කාලේ ඉඳලා ළමයිට තියෙන මේ දෘශ්‍ය ආධාර ශ්‍රව්‍ය ආධාර වලින් අපේ මනස විනාශ කරලා ඉවරයි ඉන්දියාවේ බුදුහාන්තරයන් කාලේ බ්‍රාහ්මණ කාලේ පුතේතුවේ ඒ කාලේ ඉගෙන ගන්න කාලයට කිව්වා අවුරුදු 25 වෙනකම් කාලයට කිව්වා ශිෂ්‍ය අවදිය කියලා. ඒකට කිව්වා බ්‍රහ්මචාරි අවදිය කියලා. නවල් එකක් බලන්න බෑ. කෙටි කතාවක් නව කතාවක් බලන්න බෑ. රේඩියෝ එකක් අහන්න බෑ. රූපවාහිනියක් බලන්න බෑ. චිත්‍රපටියක් බලන්න බෑ. කාටුන් බලන්න බෑ. ගේම් ගහන්න බෑ. දැන් අද කොයි ළමයාද මේ ලෝකේ ඉන්න ළමයෙක් පොඩි ළමයෙක් අඬනවා නම් නලව ගන්නට මොබයිල් එකක් දෙන්න තු පුළුවන්ද? දැන් අද මුළු ලෝකෙම මේකට අබ්බැහිවිලානේ. මුළු ලෝකෙම ළමයා අඬනවා නම් නලව ගන්න තියෙන එකම දේ තමයි මොබයිල් එකේ කාටුන් එකක් දැම්ම දුන්නා. නැත්නම් ගේම් එකක් ගහන්න දුන්නා එයා ඒ වැඩේ. ආයි බඩගින්න කෑම ඕන්නෙත් නෑ දවසම ඉඳියේ. අද අපේ මනස විනාශ කරලා ඉවරයි ලෝකෙම. වාණිජකරණ ඩ්‍රග් කරලා ඉවරයි. ඒ නිසා අවුල් වෙලා. එදා ඉන්දියාවේ එහෙම දුන්නේ. ශිෂ්‍යාවදී ස්ටඩි කරන්න. ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාල සීමාව තුළ ඉගෙන ගන්න. ඉගෙන ඒවා ධාරණය වෙන්නේ මොලේට යන්නේ ඒ කාල සීමාව තුළ ඒත් එක්ක ඉන්න හන්දා. අපේ මනස අවුල් කරලා, කිලිටි කරලා, විනාශ කරලා දාලා තියෙනවා රූප වහිනෙන් එන ඒ වගේ. කාටුන් ද ගේම්ස් ද රෙඩ්වෙකේද මේ සමාජයේ තියෙන මේ වටපිටාව ඔක ගේම අපේ මනස අවුල් කරලා තියෙන දැනටම ඒ අවුල් කරලා තියෙන ඒ තලයේ අපි මේ හොඳේම ටික දාන්න හදනකොට ඒවා තැම්පත් වෙන්නේ නැහැ. වාජනේ අඩිය මඩ තියෙනවා නම්
ඉතින් ඊගාවට උඩින් හොඳ වතුර වැක් කළාන් පස්සේ එව්වත් මඩ වෙනවනේ. යටිසිත පිරිසිදු කරගන්න ඕනි ඉස්සෙල්ලාම. පිරිසිදු කරගත්තේ නැත්නම් උඩින් දාන හොඳ ඒවා ටික තැම්පත් වෙන්නේ නැහැ. තේ නිසායි ඒ දේ මොකද අපි අපේ මේ මොළේනේ දැන් ඔක්කොම අපි තැම්පත් කරලා තියෙන්නේ. හදවත සම්බන්ධවනේ සිතිවිලි පහළ වෙන්නේ. එහෙනම් මෙතන තමයි කම්පියුටර් තියෙන්නේ. इंटरनेट ඒ වැඩ කලින් පස්සේ අපි දෙනවා ડોකියුමන්ට්ස් ඩීටේල්ස් දෙනවා ෆයිල් එකට දානවා දැන් මේ ඔක්කොම දැන් ඊමේල්ස් එනවා මේත්දී දැන් ඉතින් වැඩ කරනවා අවුරුද්දයි 2යි 3යි 4යි අවුරුදු 5ක් 6ක් යනකොට කම්පියුටරේ ඉතින් වැඩ කරන යනවා ඉතින් අපි ඔහේ වැඩ කරනවා දැන් පිරෙනවා ඒ පිරුණයින් පස්සේ මොකද වෙන්නේ මෙමරි ෆුල් කියලා කියනවානේ දැන් මෙමරි ෆුල් වුණායින් පස්සේ අපි ඒක ඩම්ප් එකට ගිහිල්ලා විසි කරලා එනවාද මොකද කරන්න තියෙන්නේ මෙමරි ෆුල් නම් මොකද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ ඩිලීට් කරනවා නේ මෙමරි ෆුල් වුණායින් පස්සේ ඩිලීට් කරනවා මොනවද ඩිලීට් කරන්නේ ඔව් මොනවද ඩිලීට් කරන්නේ අනවශ්‍යව ඩිලීට් කරනවා අනවශ්‍යව ඩිලීට් කරනවා නම් අපි දැන් බුදුන් වඳිනවා කියලා අපි ආගම අදහනවා කියලා එමනේ මේසේ උඩ කම්පියුටරේ තියලා එතනට කියලා හොඳට වැඳගෙන දැන් මෙමරි ෆුල් වෙලා තියෙන්නේ අනේ තුන් රන්සන්නේ ජයසිරි මහන්දරගේ පීටින් මේ ඇතුලේ තියෙන අනවශ්‍යව ගොඩාක් තියෙනවා ඉවත් වේවා මේවත් ඒ වගේ ඉවත් වෙලා යනවාද අනේ මං අදහන ආගමේ දෙවියන්ගේ නාමයෙන් මේ කම්පියුටර් ඇතුලේ පිරලා තියෙනවා අනේ මේ ටික ඉවත් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරලා ලැබෙනවද ඒක වෙන්නේ නැහැ වාඩි වෙන්න ඕනේ පැයක් හරි වරුවක් හරි ගත කරන්න ඕනේ එක ෆයිල් එකක් ගන්නවා තියෙන දේ ටික අවශ්‍ය නැත්තම් ඩිලීට් කරනවා ડોකියුමන්ට්ස් අරගන්නවා බලනවා අවශ්‍ය ඒවා තියාගෙන අනවශ්‍ය ඒවා ඩිලීට් කරනවා ඊමේල්ස් තියෙනවා ඇවිල්ලා ඒවා චෙක් කරලා බලනවා අනවශ්‍ය ඒවා තියෙනවනම් අයින් කළා දැන් ඒක අයින් කරන යනකොට මොකද වෙන්නේ අස්කරන යනකොට හිස් වෙනවා මොනවද මේ අයින් කරලා තියෙන්නේ අනවශ්‍ය ඒවා අයින් කරලා තියෙන්නේ අනවශ්‍ය ඒවා අයින් කරන යනකොට අන්න බෑ ගානක් යනකොට නැත්තම් දවසක් යනකොට කම්පියුටරේ තවත් හොඳට වැඩ කරන්න ඉඩ ඇවිල්ලා. එතකොට දැන් අපි ඒකට නම් දක්සයි හැබැයි. ඒ කම්පියුටරේ නිර්මාණය කළේ මේ කම්පියුටරේ නේ. දැන් කම්පියුටර නිර්මාණය කළේ මොලෙන්? මිනිසාගේ මොලෙන්නේ කම්පියුටර නිර්මාණය කළේ. දැන් ඒ කම්පියුටරේ අපි ඒ අනවශ්‍ය දේ ටිකක් ඩිලීට් කරලා වැඩ ගන්න කැමති තවත් අවුරුද්දක් දෙකක් තුනක් හරි ගමන් මේ කම්පියුටරේ අනවශ්‍යව පිරලා තියෙන අපි දන්නේම නැතුව මේ කම්පියුටරේ පිරිච්ච මේ අනවශ්‍ය වැඩ ටික ඩිලීට් කරගන්න අපට මොකද වෙලාවක් නැහැ හාමුදුරනේ busy every time busy හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ ඉතින් බැරි වෙන වෙලාවෙ ඉතින් අපි මනස කුල්ල දෙන්න ඕනේ එහෙමනේ ඇයිද busy life එකක් නේ අපිට තියෙන්නේ ඒකට හරි අකමැති ඒක busy उदाहरण උදාහරණයක් බෞද්ධයන්ට අයිති වෙන් කරගත්ත කෙනෙක් නෙමෙයි. උදාහරණ පහළුණේ ආගම් දර්ශන 62ක් තියෙන තැනක ඒ 62ටම අයිති බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඔක්කොටම කියලා දුන්නා මෙන්න මේ අනවශ්‍ය දේ ඩිලීට් කරන ක්‍රමවේදය. මොකක්ද ඒ කියලා මම අම්ල දාත්තල දැන් කියන්න බලන්න. මොකක්ද ඒ ගැනලා තියෙන ක්‍රමවේදය? ඒක හොඳ උත්තරයක් ඔයාලා සමාජ ජීවත් වෙනකොට අපේ අයිට විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියන් කෙනෙකුට හරි වෙන විදේශ කෙනෙකුට හරි කියලා දෙන්නේ. What is the Buddhism කියලා එවොත් මොකක්ද දෙන උත්තරයක්? ඒ ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද අපි කියලා දෙන්නේ? ආ මොකද බුදුදහම කියන්නේ මොකක්ද කියලා ඇහුවත් එහෙම
කවුරු හරි මේ විදේශික කෙනෙක් යාළුවෙක් කවුරු හරි මොකක්ද අපි කියලා දෙන්නේ අර හාමුදුරු මෙහෙම කියලා දුන්නා මේ හාමුදුරු මෙහෙම කියලා දුන්නා අර දේශන මෙහෙම කියලා දුන්නා කියලා කතා අපිට අවශ්‍ය නැහැ ත්‍රිපිටකයේ තියෙනවා දහමේ තියෙනවා ස්ටඩි කරන්න ගන්න මම අහන්න ප්‍රශ්නෙට උත්තරේ ඒක තියෙනවා නම් ඔබට ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඔබ ඒක ගන්න ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඒ ගැලපෙන්නේ නැහැ කියලා කියන්න මොකක්ද එහෙම තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් හැම වෙලාවම අපි ඇති කරගන්න ඕනේ මයින්ඩ්ෆුල්නස් ඒ සඳහා තමයි සුදුවයි මොකක් මහන්සි ගන්න බුදුදහම කියලා කියන්නේ මොකක්ද කියලා හෙවොත් දෙන්න තියෙන ලස්සනම උත්තරේ නිවැරදිම උත්තරේ මොකක්ද හරියට හැබැයි අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ උත්තරේ කවුරු කොහොම ඇහුවත් ඒ උත්තරේ එසේ විය යුතුයි දැන් මං අහනවා එක්කෙනෙක්ගෙන් ඔයා කතෝලික මොකද්ද ඔයාට තියෙන ආගමේ තියෙන මේ විශේෂම ග්‍රන්ථය මොකක්ද අහන්නේ මොකද්ද කියන්නේ බයිබලිය 100කින් ඇහුවොත් එහෙම වෙන නමක් කියනවද එකම උත්තරය වෙන්නේ ඇයි ඒක නෙවෙයි උත්තරේ නිසා ඔයා ඉස්ලාම් මං අහන මොකද්ද ඔයාගේ වැදගත් ග්‍රන්ථය කියලා මොකද්ද කුරානයේ වචන දෙකක් කියන්නේ ඔයා හින්දු ඔයාගෙන් අහන මොකද්ද ග්‍රන්ථය භගවත් ගීතාව උත්තර දෙකක් දෙන්නේ ඔයා බෞද්ධ ඔයාගෙන් අහන මොකද්ද ඔයාගේ තියෙන විශේෂ ග්‍රන්ථය කියලා ත්‍රිපිටකයේ පොත් 57ක් තියෙනවා ත්‍රිවිලයක්වත් ගන්න එපා ඒක උසන යන්න බයිබලයේ ඉතින් මේ තියාගත්ත ගියා කුරානයේ තියාගත්ත ගියා භගවත් ගීතාව එක පුතයි උත්තරේ එකක් වෙන්න ඕනේ ත්‍රිපිටකයෙන්ම එකතු කරගත්ත සුවිශේෂී ගාථා 423ක් එකතු කරගත්ත සෙක්ෂන් ඒවා වෙන් කරලා 26කට වර්ග වශයෙන් වෙන් කරලා දක්වන ධම්මපදයේ තමයි අපේ තියෙන විශේෂම ග්‍රන්ථය උත්තර එකක් වෙන්න ඕනේ ඒ වගේ මං අහන්නේ බුදුදහම කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් එකම උත්තරයක් වෙන්න ඕනේ බුදුදහම කියලා කියන්නේ අත්හැරීම වරුදු කරන එක කියලා ඔන්න එක හඳුනමක් කියනවා බුදුදහම කියලා කියන්නේ හේතුඵල ධර්මය කියලා එක්කෙනෙක් කියනවා බුදුදහම කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා තව කෙනෙක් කියනවා බුදුදහම කියන්නේ ත්‍රිලක්ෂණය කියලා තව කෙනෙක් කියනවා ඉතින් අපි උත්තරේ දෙන්න ගියන් පස්සේ ඉතින් මේ මිනිස්සු අවුල් වෙනවානේ බුදුදහම කියන්නේ මොකක්ද කියන එකට උත්තරේ සියලු බුදුහාමුදුරු දුන්න එකම උත්තරයක් මං කියවනේ ඉතින් සීල දෙනා මේක උත්තරයක් දෙන්නේ කියලා සියලු කතෝලිකයි කියන්නේ ඒක උත්තරය නේද බයිබලයේ කියලා සියලු ඉස්ලාම්මයි කියන්නේ ඒක උත්තරය නේද කුරානයේ කියලා සියලු බුදුහාමුදුරු දුන්න එකම උත්තරයක් මොකක්ද දුන්න උත්තරේ සියලු බුදුහාමුදුරු දුන්න උත්තරේ දැන් මතක තියෙන්නේ ඈ මොකක්ද සබ්බපාපස්ස අකරණ ඊළඟට සලස්ස එතන කිදන්නේ උපසම්පදා තුන්වෙනි එක සචිත්ත කොට සචිත්ත පරියෝධකණ ච එහෙමනේ මොකක්ද දුන්න උත්තරේ සියලුම බුදුරජාණන් වහන්සේලා දුන්න එකම පණිවිඩය එකම ආවාදික අනුශාසන මොකක්ද එකම උත්තරයක් දුන්නේ මේ ප්‍රශ්නේට මොකද්ද බුද්ධාම කියන්නේ ඒතම් බුද්ධානං ශාසන බුද්ධානං කියන්නේ චට්ටිවිභක්ති බහුවචනේ ඒතම් මෙය බුද්ධානං සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනං අනුශාසනාව පණිවිඩය මැසේජ් එක මුළු ලෝකයටම දුන්න පණිවිඩය. එහෙනම් දැන් මෙතනින් අපි මේ කතා කරමු මේකෙන්. සම්බ කියන්නේ සියලුම. ඔක්කොම අපි කියන පොදුවේ ගන්නකොට සියලු. පාපස්ස කියලා කියන්නේ පාපස්ස කියන්නේ පවුනේ අපි එහෙම කියමුකෝ. අකරණම් කියන්නේ අයින් කරලා දාන්න. ඉවත් කරලා දාන්න. නැති කරලා දාන්න. හරි? තියාගන්න එපා. අත්හැරලා දාන්න. එතකොට පළවෙනි එක අපි කියමුකෝ දෙවෙනි එක කුසලස්ස උපසම්පදා. කුසල් කියන්නේ හොඳ දේ. උපසම්පදා කියන්නේ පුළුවන් තරම් උත්පාදනය කරන්න, රැස් කරන්න, දිනු කරන්න. සචිත්ත කියලා කියන්නේ ස කියන්නේ තමන්ගේ චිත්ත කියන්නේ හිත පරියෝධපණ කියන්නේ පිරිසුදු කරගන්න. ඔය පණිවිඩ තුන දුන්නේ. මුළු ත්‍රිපිටකයේම ඔය අතුල තියෙනවා.
මුළු ත්‍රිපිටකයම උගන්වන්නේ ওই ටික තමයි. එතකොට පළවෙනි එකේ අපි යමු මෙන්න මේ මේ වචනේ දැන් කතා කරමු. පාපස්ස. සබ්බ කියන්නේ සියලු. අකරණ කියන්නේ නැති කරනවා. පාපස්ස කියන්නේ පව්. මොනවද පව් කියලා කියන්නේ? පව් කියලා කියන්නේ මොනවද? එතන විදිහෙන් කියන්නේ. හැබැයි මේ නිකන් අහගෙන ඉඳලා එහෙම යන්න එහෙම නෙමෙයි කියන්නේ. හැමදාම තියාගන්න සහ තවත් කෙනෙකුට උදව්වක් කරන්න මේ කියලා දෙන්නේ. ඔයාලගේ යාළුවන්ට උදව්වක් කරන්න මේක ඔක්කොම ඔයාලට ඕන වෙනවා. පාපස්ස කියලා කියන්නේ පව් කියන්නේ කෙනෙක් කියනවා නම් පස්පව් දසාකුසල් කියලා. ඒ මහා විශාල වපසරියක තියෙන චුට්ටි ටිකක් වගේ දෙයක්. පුංචි දෙයක්. ඒ පස්පව් කියන එකයි දසාකුසල් කියන එකයි. පාපස්ස කියලා කියන්නේ පව් කියලා කියන්නේ පසුතැවිලි වීමට හේතු වෙන දේ සියල්ල. නේද? පසුතැවිලි වීමට හේතු වෙන සියල්ලටම පව් කියලා කියනවා. මොනවද පසුතැවිලි වෙන්නේ? යම් කෙනෙක් කලින් හිතපු දෙයක් ගැන පස්සේ පසුතැවිලි වෙනවා නම් එතකොට ඒකේ ආගම් භේදයක් නැහැ නේ? කතෝලික කෙනෙක්ද, ඉස්ලාම් කෙනෙක්ද, හින්දු කෙනෙක්ද, බෞද්ධද, ඒ ප්‍රශ්නේ නැහැ. යම් දෙයක් හිතලා ඒ ගැන පස්සේ පසුතැවිලි වෙනවා නම් තීරණය කරන අපි ඒක හොඳයිද නරකයිද? අපි තීරණය කළ ඉවරයි ඒක නරකයි කියලා නේ? කියපු දෙයක් ගැන පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා නම් ඊයේ කියපු දෙයක් ගැන අදහරි කලින් කියපු දෙයක් ගැන අදහරි පසුතැවිලි වෙන්න වෙනවා නම් අපි ඒක තීරණය කරනවද හොඳයි කියලා? නේ? කරපු වැඩක් ගැන පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා නම් අපි කියනවා ඒක හොඳයි කියලා. නේ? පසුතැවිලි වෙන්න හේතු වෙන යමක් වේ නම් ඒව ඔක්කොම පව්. එතකොට ඒක කවුද කළේ කියන එක අපිට අවශ්‍ය නැහැ. ඒකයි මෙතන තියෙන්නේ මේකේ හොඳ හේතුවක් තියෙන මේක බුදුදහමට සම්බන්ධ කරන ලේබලයක් ගහන්න එපා. සියලු මිනිස්සුන්ට පොදු දෙයක් මේක. පසුතැවිලි වෙන දේ හිතන්න එපා ඒක අයින් කරලා දාන්න. පසුතැවිලි වෙන දේ කියන්න එපා ඒක අයින් කරලා දාන්න. පසුතැවිලි වෙන දේ කරන්න එපා ඒක අයින් කරලා දාන්න. අන්න ඩිලීට් කරන ක්‍රමයක් හොදන්න එනවා. අර ඉස්සෙල්ල කිව්වා වගේ මොකද්ද කියන්නේ සබ්බ පාප සාකරණ. එතකොට මොකද්ද මේ කියන්නේ? වැඩකට නැති දේ, තේරුමක් නැති දේ, ඕන් නැති දේ, ප්‍රයෝජනයක් නැති දේ, හරයක් නැති දේ, අර්ථයක් නැති දේ, අනවශ්‍ය දේ. අනවශ්‍ය දේ අපේ යටිහිතේ ගොඩ ගැහිලා නැද්ද? ගොඩ ගැහිලා නැද්ද? පුංචි කාලේ ඉඳලා ඇස් දෙකෙන් ආපු එව්ව, කන් දෙකෙන් ඇහුනේ එව්ව නේ? පොඩි කාලේ ඉඳලාම ඒ අනවශ්‍යව ගිහිල්ලා ගොඩ ගැහිලා නැද්ද අපේ හිතේ? කොච්චර ගොඩ ගැහිලා තියෙනවද? සමහරට අවශ්‍ය දෙයට වඩා ගොඩ ගැහිලා තියෙන්නේ අනවශ්‍යව. මේ අනවශ්‍යව අයින් කරලා දාන ක්‍රමවේදයක් තමයි උගන්වන්නේ. අනවශ්‍ය දේ ඩිලීට් කරන ක්‍රමවේදයක් තමයි උගන්වන්නේ. අනවශ්‍ය දේ අයින් කරලා තියා අයින් කරන්නේ නැත්තම් පාඩුයි. ගෙදරක් අපි මාස ගානකට සැරයක් හරි සුද්ධ කරනවා නේ? ගෙදරක් හොඳට සුද්ධ කරලා අනවශ්‍ය දේ ටික ඔක්කොම බින් එකට දාලා හොඳට පිරිසිදු කරලා පිළිවෙලකට ඇහුරුවෙන් පස්සේ බලන්නකෝ ගෙදර කොච්චර ලස්සනද කියලා. සැහැල්ලුද? කොච්චර ඉඩක් එනවද? මේ මෙතන පිළිලා තියෙන අනවශ්‍යව. මොනවද ඒ අනවශ්‍යව කියලා දැන් මතක් කරගන්න ඕන. ඒ අනවශ්‍ය දේ ටික අයින් කරලා දැම්මයින් පස්සේ ඉඩ තියෙනවා මෙතන ගුමනා දේ ටික පුරව ගන්න. අන්න ඒකයි මෙතෙන් අයින් කරන්න කියන්නේ. මේ පිළිලා තියෙන එන මොනවද? තේරුම් ගන්න නැති අනවශ්‍ය ගොඩක්. ආන්නේ ටික අයින් කරලා දාගන්න ක්‍රමවේදයක්. ඒක අපි තව ටිකක් කතා කරමු. ඉතින් අනවශ්‍ය දේ අයින් කරනවා කියන එක කොහොමද අපි වෙන මිනිස්සුයෙකුට කියලා දෙන සුදු කෙනෙකුට හරි මේ වෙන අපි හිතමු විදේශිකයෙකුට වෙන යාළුවෙකුට කියලා දෙනවා. ඒකට කියලා දෙන්න තියෙන ලස්සන වචනයක් තියෙනවා. හොඳ වචනයක් තියෙන ඒ වෙනුවට කියන්නේ මොකක්ද කියන්නේ? මොකක්ද කියලා අන්පු යන්න බලන්න වචනේ. අනවශ්‍ය දේ කියලා කියන්නේ අපේ යටිහිතට ගිහිල්ලා පිරීලා තියෙන මොකක් කල් දීපු කාලයක්. ඊව තෑගු දින දැන් මේ විලා. මොකද්ද කියන්න පුළුවන්? මේ අනවශ්‍ය දේ අපේ යටි හිතේ පිටලා තියෙන එකට හොඳ වචනයක් කියමු අපි. නේද? ඈ? ඈ? ආ, නේගෙන කියන්නේ. ඒ වචනේ කිව්වහම නම් හොඳ ගතියක් ආවා වට නේ? මොකද ව්‍යවහාර භාෂාවේ නිතරම ව්‍යවහාරයට එන වචනයක් ඕක. නෙගටිව් පැත්තේ ම තියාගන්න කියලාද කියන්නේ අයින් කරන්න කියලා කියන්නේ? අයින් කරන්න කියලා කියන්නේ.
ඇයි නෙගටිව් වෙන්න එපා කියන්නේ අපිට? ඇයි ඔබට නෙගටිව් වෙන්න එපා කියන්නේ? අපි නෙගටිව් පැත්තේ ඉන්නකොට හැම වෙලාවෙම නෙගටිව් thinking වෙලා ඉන්නේ. එහෙමනේ? නෙගටිව් සයිඩ් එකේ ඉන්න මිනිස්සු හැම වෙලාවෙම නෙගටිව් thinking. හිතන්නේ නෙගටිව් විදිහට. කතා කරන්නේ නෙගටිව් විදිහට. වැඩ කරන්නේ නෙගටිව් විදිහට. එයාගේ නෙගටිව් thoughts තමයි ඉන්න පටන් ගන්නෙ නේ. නෙගටිව් සයිඩ් එකේ ඉන්නගෙන නෙගටිව් thoughts එන්නේ. පුරුදු වෙනවා. නෙගටිව් විදිහට හිතන්න පුරුදු වුණාන් පස්සේ හැමදාම ඒක පුරුද්දකට අබ්බැහි වෙනවා. නෙගටිව් විදිහටම හිතන්න පටන් ගන්නවා. සංගමයක් එකතු වෙනවා ලංකාවේ හරි මේ රටක හරි ගොතනක හරි මොන හරි යෝජනාවක් දැම්මන් පස්සේ කඩා කප්පල් කරලා දාන්නේ නෙගටිව් චින්තන තියන අය. ඕනම රටක ඕනම සංවිධානයක බලන්න හොඳ අදහසක් දාලා ඒක අපි ඩෙවලොප් කරමු කියනවා සාකච්ඡා කරමු කියනවා කඩා ඕක කරන්න බෑ ඕකට කොච්චර වේදමක් යනවාද අයියෝ මහන්සි වෙන්න බෑ අපට ඕක වැඩක් නෑ ඕක එච්චර හරිනේ ඕකට වැඩක් නෑ අපිට මහන්සියලා अरे महान सीना उन्नम पल्लेटिव संकल्प नेगेटिव දැන් ටිකක් කම්මැලි. දැන් පාඩම් කළා. තව ටිකක් ඒකනත් බලන්න පොඩ්ඩක් සංසාර. දැන් පැයක් විතර වාඩි වෙටි අම්මෝ ඇති. යන්නව ටීවී එකේ පොඩ්ඩක් බලන්න. නැත්නම් යන්නව පොඩ්ඩක් සින්දුවක් අහලා එන්න. එමෙ නැත්නම් පොඩ්ඩක් නිදාගෙන ඉන්න ඕනේ. අර අර පැත්තෙන් ඇවිල්ලා ආක්‍රමණය කරන. නෙගටිව් පැත්තෙන් ඇවිල්ලා අපිව ආක්‍රමණය කරනවා. ඒගොල්ල අපිව වටන්න හදනවා. අපි කම්මැලි කරන්න හදනවා. උදාසීන කරන්න හදනවා. පසු වැඩ කරන්න හදනවා. අපි ඒ කඩක් කප්පල් කරන්න හදනවා. අපි යන ගමන වළක්වන්න හදනවා. ඒ තමයි බුදුහාඳුරන් නීවරණ ධර්ම කියලා කියන්නේ. බලන්න කොච්චර ගැළපීමක් අපිට තියෙනවද කියලා. නිවරණ ධර්ම කියලා කියන්නේ නිවරණට යන මඟ අහුරන. ඒ නිවන එතනින් මෙහා තියෙන අපේ අරමුණු සාර්ථක කරගන්න යන මඟ අහුරණේ වට තමයි ඔවා කියන්නේ. කම්මැලිකම කියන්නේ මේ අපේ ඉන්ද්‍රියන් කියන කෙනෙ විදිහට ඒවට අරමුණු ලබා දෙන්න ගියොත් අපිට යන ගමන යන්න බෑ. ඈ තරහ ඇති වෙන විදිහට වෙන්න ගියොත් ඒ අපේ අරමුණට යන්න විදිහන්නේ. ඔය ඔක්කොම බාධා කරන ඒවා. එතකොට මොකන්ද මෙතන වෙන්නේ අර නෙගටිව් පැත්තේ ඉන්න එපා කියන්නේ හැම වෙලාවෙම නෙගටිව් thinking තමයි යට ඇති වෙන්නේ එතකොට නෙගටිව් පැත්තේ ඉන්න මිනිස්සයා හැම වෙලාවෙම දුකෙන් ඉන්නේ හොඳට හිතලා බලන්න සමාජයේ හොඳට අධ්‍යයනය කරන්න නෙගටිව් පැත්තේ ඉන්න මිනිස්සයා හැම වෙලාවෙම සතුටින් ඉන්නවද බලන්න හැම වෙලාවෙම දුකෙන් ඉන්නේ නෙගටිව් පැත්තේ ඉන්න මිනිස්සයාට ස්ට්‍රෙස් ගතිය වැඩි එමනේ ඊගාවට නෙගටිව් පැත්තේ ඉන්න මිනිස්සයා ස්ට්‍රෙස් ගතිය වැඩි හන්දා දුකෙන් ඉන්න හන්දා එයා හැම වෙලාවෙම මහන්සි ගන්න එන්ජොයි වෙන්නේ එක්කෝ ටීවී එකෙන් එක්කෝ චිත්‍රපටයෙන් එහෙම නැත්නම් පාටියට ගිහිල්ලා බාර්බිකියු එකක් දාලා මොකක් හරි සති අන්තදීයකින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒ ස්ට්‍රෙස් ගතිය වැඩි හන්දා දුක වැඩි හන්දා එයා මොකද කරන්නේ ඒකෙදි පොඩ්ඩක් එන්ජොයි වෙන්න බලනවා හැබැයි මේ එන්ජොයි වෙන එකත් පොඩි කාලයක් විතරයි සමුදායදලා සිකුරාදා දක්වා මහන්තිලා මහන්තිලා මහන්සියලා එන්සරාදිරද පොඩ්ඩක් එන්ජොයි කරනවා. අර ස්ට්‍රෙස් ගතිය නැති කරන්නනේ. ඊට පස්සේ ආයේ පටන් ගන්න මේ සමුදායදලා ආයේ ඊළඟ සතියත්. ඒකට හැමදාම අපි පීඩණේ මානසික පීඩණේ. ඒ නෙගටිව් පැත්තේ ඉන්න මිනිස්සයාට එන්න පටන් ගන්නෙ නෙගටිව් එනර්ජිස්. මොනවද නෙගටිව් එනර්ජිස් කියන්නේ? කර්ම ශක්තියෙන් ගියුවත් ඇදෙලෙනවා. එහෙමනේ කොහෙද යන භූත ප්‍රේත යක්ෂ ඔය ඔය කොහෙද යන ඉවත් ඇදලෙන්න පටන් ගන්නවා. තවත් පැත්තකින් ඇස්වා ගැටවා නම්මනම් කියන ඉවත් ඇදලෙන්න පටන් ගන්නවා. මේ අනවශ්‍යම මම ගොඩක් ඇවිල්ලා අර ගහෙන් වැටෙන මනුස්සයර ගොඩහන්න ඉන්න වාගේ ඒ නෙගටිව් පැත්තේ ඉන්න මනුස්සයාට මහ පීඩාවක් දෙන්නේ මහ හානිමයි කරන්නේ. ඒ නිසා ඒක ඕන්නෙම නෑ අයින් කරලා දාන්න කියන එක කියන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ටික කියාන යන්නේ මේ ටික එකතු වෙන විදිය. ඒ නෙගටිව් පැත්තේ ඒවා එකතු වෙනන් පස්සේ අයින් කරලා දාගන්න. මොනවද නෙගටිව් thinking කියන්නේ negative thoughts මොනවද එන්නේ වුණා කොංජි කාලේ ඉඳලා මොනවද අපිට එන්නේ negative thoughts කියන්නේ බලන්න මේ අපේ යටි හිතට ගිහිල්ලා තැම්පත් වෙලා නෑ බෑ අමාරුයි අපහසුයි එපා වෙනවා කම්මැලි දෙම්බේ පස්සේ පුළුවන් ඕක කරලා හරියනවාද ඒක කල් දානවා තවත් දවසකට හිතර දුක ඇවිල්ලා ශෝකය කනගාටුව කම්පාවීම කලකිරීම එපා වෙනවා ප්‍රශ්න ඇවිල්ලා පිරෙනවා ගැටලු ඇවිල්ලා පිරෙනවා
තරහවෙච්චෙව්වා පුංචි කාලේ ඉඳලා ගහගත්තේව්වා අවුරුදු 25 30 ගිහිල්ලා පොඩි කාලේ රණ්ඩුනේව තවත් මතකයි කරපු අසාධාරණකම් තවත් මතකයි තමන්ට වෙච්ච යම් යම් මේ කරදර අවහිරතා ඒවා රෙකෝඩින් වෙලා එහෙමනේ ඒවා අයින් කරලා දාන්න කියන්නේ අයින් කරලා දැම්මේ නැත්තම් මෙතන පිරෙන්නේ අනවශ්‍ය වගේ ඒ නෙගටිව් පැත්තේ වයින් ඒවා ඔක්කොම අපි පල්ලෙහාට දාන්න මිස ආදනා මිස අපි උඩට ගන්නෙ නැහැ ඉතින් එතකොට මේ නෙගටිව් පැත්ත අපට අවශ්‍යම නැති දෙයක් එහෙනම් දැන් මොනවද කරන්න ඕනේ අපි එහෙනම් නෙගටිව් ඒවා ඩිලීට් කරන්න ඕනේ එහෙනම් බුදුදහම කියන්නේ මොකද්ද අපේ මනසේ ඇති වෙන නෙගටිව් අදහස් ටික අයින් කරලා දාන ක්‍රමයක් ඔය ක්‍රමයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම කියන එකත් උගන්වන්නේ උපන්නාන අකුසලාන ධම්මාන පහනාය නෙගටිව් පැත්තේ ඒවා ඇති වෙලා තියෙනවා නම් ඒ ටික ඩිලීට් කරලා දාන්න අයින් කරලා දාන්න නැති කරලා දාන්න අනුප්පන්නාන අකුසලාන ධම්මාන අනුප්පාදාය ඇති වෙලා නැති නෙගටිව් පැත්තේ ඒවා ඇති වෙන්නවත් ඉඩ දෙන්න එපා. ඊ කම්මැලිකම් වලට ඒවට ඉඩ දෙන්න එපා. එnde විශ්සරින් මේ මගේ මනස අවුල් කරන මගේ දියුණුව කඩාකප්පල් කරන මට අරමුණට යන්න වහිර කරන දේ එnde එන්නේ. එnde මෙnde ඉඩ දෙන්න එපා. ඒකේ මග බලා ගන්න. එහෙමනේ නෙගටිව් පැත්තේ අයින් කර ක්‍රමවේදය ව්‍යායාමය. චන්දං ජනේති හොත කැමැත්තක් ඇති කරගන්න. ඒ නරක දේ ටික තියාගන්න මෙනේ. අයින් කරලම දාන්න. එnde දෙන්නෙම නෑ. විරියන් ආරබති. වීරිය හොඳට ගන්න. චිත්තම් පග්ගාන හිත හොඳට දැඩි කරගන්න. එහෙමනේ ඒක උසහය යෙදෙන්නේ. ඒක තමයි ලෞකික ජීවිතයේ ළමා ජීවිතයේ අපේ අධ්‍යාපනය අපි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඉදිරියට යනවා කියන්නේ. ධෛර්යමත් වෙනවා කියන්නේ. පෞල් ජීවිතයේදී ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න යනවා කියන්නේ. රස්සාව කරන ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන දේවල යන ගමනේ සාර්ථක කරගන්න ඒක තමයි. ඒ නෙගටිව් පැත්ත ඒවා එnde end 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 ඒවා ටික ඔක්කොම වහ වහයින් කළ දාන්න. එවන්ට ඉඩ දුන්නොත් එහෙම නෙගටිව් පැත්තේ වැවිල්ල රජ කරන්න පටන් ගන්නවා. නෙගටිව් පැත්තේ වැවිල්ල වැටෙන අපේ යට හිතට. බොරු කියන්න පුරුදු වෙනව බැහැ වෙනවා. බොරු කියන්නමයි පටන් ගන්න. කේලම් කියන්න මෙතනට ඇවිල්ලා වැටෙනව බැහැ වෙනවා. කේලම් කියන්නමයි පුරුදු වෙන්නේ. අනුන් විවේචනය කරන්න මෙතන ඇවිල්ලා වැටෙනවා. ඒක තෘප්තියකුත් ලබනවා. ඒ විවේචනය කරන්න පටන් ගත්තා ආරි චොලි. විවේචනය කරන්නමයි බැහැ වෙන්නේ. අනුන්ගේ අඩුපාඩුකම් ඇදකුද හොයන්න පටන් ගන්න මෙතන පුරුදු වෙනවා. ඒ ආදී අඩුපාඩුමයි හොයන්න පටන් ගන්න. එහෙමනේ කොච්චර දින ඉරිසියාමේ ඇතුළට ගිහිල්ලා තැම්පත් වුණාම ඉරිසියා කරන වැඩමයි පුරුදු වෙන්නේ. ආත්මාර්ථකාමීව ඇතුළට ගිහින් තැම්පත් වෙනවා ආත්මාර්ථකාමී දෙයමයි පුරුදු වෙන්නේ. කුහකකම් ගිහිල්ලා තැම්පත් වුණාම කපුටකම් ගිහිල්ලා තැම්පත් වුණාම ඒ ටික තමයි රජ කරන්නේ. ඒකට ඇබ්බැහි වෙන එක පුරුද්දකට යනවා. ඒකෙන් රස කරන්නේ පින් නෙවෙයි පව් නෙගටිව් පැත්තේ ඉන්න මනුස්සයා හැම වෙලාවෙම ස්ට්‍රෙස් හැම වෙලාවෙම දුකින් හැම වෙලාවෙම පව් තමයි රස කරන්නේ ඒ නිසා සියලු බුදුහාමුදුර හැම මනුස්සයෙකුට උපදෙස් දෙනවා මොකද්ද මෙතන කියන්නේ නෙගටිව් පැත්තේ වැඩි ඔක්කොම අයින් කරලා දාන්න බලන්න කොච්චර හොඳ උපදේශයක්ද කියලා ඇයි මේවා අපි කතා කරන්නේ නැත්තේ කොච්චර පාඩුද නෙගටිව් පැත්ත ඩිලීට් කරලා අයින් කරලා දාන ක්‍රමවේදයක් මේ කියන්නේ එහෙමනම් ඒ නෙගටිව් පැත්තේ ඉන්න වෙන කෙනාට අවශ්‍ය වෙනවා එන්ජොය් වීමට. ඒ ටික අමතක කරලා දාන්න චුට්ටි සුළු මොහොතකට. එතකොට ඔන්න අපි අයින් කරලා දැම්මා. ඊළඟට දෙවෙනි එක මොකන්ද කියන්නේ? කුසලස් උපසම්පදා. කුසල් කියන්නේ මොනවද? කුසල් කියන්නේ හොඳ දේ. ප්‍රයෝජනවත් දේ. අර්ථවත් දේ. හරවත් දේ. වැඩකට ඇති දේ. අවශ්‍ය දේ. ඕන දේ. ඌමනා දේ පුරවන්න පුළුවන් තරම්. ගුණධර්ම පුරව ගන්න පුළුවන් තරම් අපේ සබ්ජෙක්ට්ස් වලට අවශ්‍ය කරන නේද නොලෙජ් එක පුරව ගන්න. මෙතන පුරව ගන්න කියන්නේ මොනවා කියන්නේ? නොලෙජ් එකෙන්, ඉන්ටෙලිජන්ට් එකෙන්, විස්ඩම් එකෙන් පුරව ගන්න මේ ඇතුළේ. නේ අපි දැනුම් සම්භාරයක් ගන්න ඕනේ ඔක්කොගෙම කියවන බලන මේ හැම දෙයකින්ම නේ. අපි ප්‍රඥාවන්ත වෙන්න නම් අහන්න ඕනේ සුතමේ පඤ්ඤා. හිතන්න ඕනේ චින්තාමේ පඤ්ඤා. භාවනා කරන්න, භාවිතා කරන්න, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ ප්‍රඥාව දිනු කරන්න. ඉතින් මෙතන අපි දැනුමින් අවබෝධයෙන් වැඩි කර ගන්න ඕන. කුසල සුපසම්පදා කියන්නේ කුසල් වැඩි කර ගන්න. හොඳ දේ. යහපත් දේ, අර්ථවත් දේ, හරවත් දේ, ප්‍රයෝජනවත් දේ වැඩි කර ගන්න. ඒවට කියන වචනේ මොකක්ද එහෙනම්? දැන් මේ වචනේ අල්ලගත්ත හරියට බුණා. ඈ? මොන පැත්තද? හරිද? පොසිටිව් නේ? මම දැන් වැරදි නේ කියන්නේ ළිවේ. පොසිටිව් පැත්ත මොකක්ද කියන්නේ? ඩෙවලොප් කරන්න කියලා කියනවා නේ.
පොසිටිව් පැත්ත ඩෙවලොප් කරන්න. එතන පොසිටිව් පැත්ත ඇයි ඩෙවලොප් කරන්න කියන්නේ? ඈ පොසිටිව් පැත්ත කියන්නේ අපිට උමනාදී ටික ප්‍රයෝජනවත් දේ අර්ථවත් දේ හරවත් දේ ටික. එතකොට පොසිටිව් පැත්ත ඉන්න මිනිස්සු හැම වෙලාවෙම මොන චින්තනෙද ඉන්නේ? පොසිටිව් තින්කින් වල ඉන්නේ. පොසිටිව් තින්කින් වල ඉන්නවා නම් දායක ස්වභාවක සමිතියක සංගමයක ආයතනයක යම්තනක ඉන්නවා නම් අර නෙගටිව් පැත්තේ අදහස් දාන්න ආවම පස්සේ අනියෝග කරන්න නම් බැරුවේ කොච්චර අමාරුද හරි මේ ආ මේ මේ ඒ කතාවක් ඕනේ හරියන්ට හරි වරදින්ට හරි අපි ඒක කරමු ඒ වියදම් කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ වියදම අපි හොයමුකෝ ඒක කොහොම හරි හොයාගන්න පුළුවන් අපි මේ වැඩේට බහිමු අපි මේ පටන් ගමු මේක බෑ කියලා මග හරින්න එපා අත්හරින්න එපා ඇයි අපිට මේ යන ගමන යන්න පුළුවන් අපි එහෙම පටන් ගමු අපිට ඕන ඔච්චර ඕනේ අපි හතරෙන් නෑ පටන් ගමු එහෙමනේ ඒ ඒක තමයි හැටි පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා අනිත් මිනිස්සු උනන්දු කරනවා මන් දෝත්සහය කරන්නේ ඒ පොසිටිව් තින්කින් වලින් අනිත් අය ධෛර්යමත් කරනවා එතකොට පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා හැම වෙලාවෙම පොසිටිව් තින්කින් වල ඉන්නේ එයාගේ thoughts පොසිටිව් thoughts තියෙන්නේ එමනේ එයාගේ discussion එකක් තිබුණත් ඒකත් පොසිටිව් විදිහටයි යන්නේ එයාගේ activities ටිකක් තිබුණත් ඒකත් පොසිටිව් විදිහටයි යන්නේ නේ එතකොට එයා හිතන්නේ පොසිටිව් විදිහට කියන්නේ පොසිටිව් දෙයමයි කරන වැඩ ටික පොසිටිව් වැඩමයි එහෙනම් මිනිස් එක්ක අපි යොදන්න ඕන කොයි පැත්තද පොසිටිව් පැත්තට පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා ස්ට්‍රෙස් ගතියෙ නැහැ හදර ෆයිල් බලන්න පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයාට ස්ට්‍රෙස් නැහැ එයා දුකෙන් ඉන්නේ එයා සතුටින් ඉන්නේ පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා හොඳ දෙයක් කළායින් පස්සේ එයාට තියෙන්නේ එන්ජොයි වෙන්නේ අර නෙගටිව් පැත්ත නිසා තමයි తాවකාලික සුවය ලබන්න එන්ජොයි වෙන්නේ හැබැයි පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයාට එන්ජොයි අවශ්‍ය නැහැ මොකද උන්නේ පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා හැම වෙලාවෙම හැපිනස් බලන්න නැති කියලා පොසිටිව් පැත්තේ ඉන්නව නම් එයා හැපිනස් හරිම සතුටින් ඉන්නේ එයා බෝධි පූජා සංවිධානය කළා එයා සතුටින් එයා මේ වගේ වැඩසටහනක් සංවිධානය කළා එයා සතුටින් මේ කරපේකින් ප්‍රයෝජන ගන්න එයා බණක් සංවිධානය කළා සතුටින් එයා පිරිත සංවිධානය කළා දානය සංවිධානය කළා සතුටින් එයා ශ්‍රම දානය සංවිධානය කළා සතුටින් පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා හැම වෙලාවෙම අනිත් අය උනන්දු කරනවා එතකොට එයාට පොසිටිව් එනර්ජිස් කියලා දෙයක් එන්න පටන් ගන්න. මොනවද පොසිටිව් එනර්ජිස් කියන්නේ? පෙර පින් කුසල් ලැබවත් එන්න පටන් ගන්නවා. වාසනාව භාග්‍ය මත වෙල එන්න පටන් ගන්නවා. ඊගාවට විශ්ව ශක්තිය ආකර්ෂණයත් එන්න පටන් ගන්නවා. ස්වභාව ධර්ම ආශිර්වාදයක් එන්න පටන් ගන්නවා. ධර්ම ශක්තිය ආශිර්වාදයක් එන්න පටන් ගන්නවා. කරන ඒ පින්කම් කුසල් ලැබවත් එන්න පටන් ගන්නවා. උඩින් අපිට නොපෙනෙන කොටසකුත් කට්ටිය කණ්ඩායමක් ඉදලා උදව් කරනවා. देवी देवताओं के नाय एक बोलने के आशीर्वाद से एंड पटांगा वो ए पॉजिटिव जेनेसिस ओको में एंड पटांगा ने में पैंते रे है भाई यार दानाई विसिकर लदान ना वागे नेगेटिव पैंते इन्ने कोटे विसिकर लदान वाई टिको ओको में दानाई रे ना ऐतिले ना नहीं पॉजिटिव पैंते इन्ने कोटे ये एनर्जीस ऐतिले इंड पटांगा ने एक हरी वासी दायक है इधर हेम होते इगेन भी मग ने देखिए ने मैं बुधवार किए ने गुरुवारी आप टेकी लती लती है එතකොට පොසිටිව් පැත්ත ඩෙවලොප් කරන්න කියලා කියන්නේ. ඒ පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සු හැම වෙලාවම හැපිනස්. එයාට වෙනම එන්ජොයි වෙන්න ඕනේ. ඒ පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා සතුටින් ඉන්නවා එයාගේ දේ ටික කරගෙන යනවා. අන්න ඔය ක්‍රමවේද දෙකක් තියෙන ලෝකේ. නැති කරන්න ඕන දේ ටික නැති කරලා අයින් කරලා ඉවත් කරලා ගන්නද ඇති කරගන්න ඕන වැඩි කරගන්න ඕන දේ ටික තියෙන කරගන්න. ඔය දේ ටික අපි කරන්න පුළුවන් නම් අන්න අපි දෙනවා. ඒ නිසා ඒකට කියන බුදුහාඳුර හොඳ ලස්සන වාක්‍යයක්. වාය මේතේ පුරිසෝ යාව අත්තස්ස නිප්පදා. ඒ කියන්නේ වාය කියන්නේ ව්‍යායාමී. මේතේ පුරිසෝ කියන වැන්දි පුජ්‍යලයක් යාව අත්තස්ස නිප්පදා කියලා කියන්නේ යාම්තම් අර්ථ සිද්ධිය සඳහා නිප්පදා කියන්නේ නිවන නෙවෙයි. කෙටියෙන් කිව්ව සරලව කොහොමද? අරමුණ සාර්ථක වෙනතුරු උත්සාහයේ අත් නොහරින්න. මගේ ටාගට් එක මොකක්ද? මගේ ඉලක්කය මොකක්ද? මගේ විභාගයේ සමත්වීම. මගේ රස්සාව මම කොහොම හරි ගන්න එක. මගේ වීසා එක කොහොම හරි මං සාර්ථක කරගන්නේ. මගේ අරමුණ මොකද්ද? මගේ අරමුණ සාර්ථක වෙනතුරු මම ගත්ත උත්සාහය මම අත්හරින්නේ නැහැ. අන්න එතකොට පොසිටිව් පැත්තේ ඉන්න මිනිස්සයා තව තවත් පොසිටිව් පැත්ත ඉදිරියට රැයනවා මිස අතරමඟ නවතින්නේ නැහැ. මේ දෙක සිද්ධ වෙනකොට අපිට හොඳ ජයග්‍රහණයක් ලැබෙනවා. මොකක්ද මේ ලැබෙන ජයග්‍රහණය? සචිත්ත පරියෝධපණ. තමන්ගේ සිත පිරිසිදු කරගන්න තියෙන වැඩ ටිකක් මේ කරන්නේ. නෙගටිව් පැත්තේ ඉවත් තියෙන තාක් කාලෙක හිත පිරිසිදු කරන්නේ කවදාවත් හිත පිරිසිදු වෙන්නේ
පොසිටිව් පැත්ත ඩෙවලොප් කරන්නේ නැත්නම් හිත පිරිසිදු වෙනවා කවදාකවත් වෙන්නේ නැහැ මේ දෙක සිද්ධ කරගෙන යනකොට සජීත්ත්ව පරියෝදම නම් තමන්ගේ සිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා පිරිසිදු සිතෙන් තමයි මේ ලෝකේ සියලුම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් හිත පිරිසිදු කරගත්තොත් තමයි අපි ස්ටඩි කරන එක අපිට හොඳ ගමනක් යන්න පුළුවන් මේ හිත පිරිසිදු කරන කළොත් තමයි තමන් කරන වැඩ කටයුතු ටික ඔක්කොම සාර්ථක කර ගන්න පුළුවන් උදේ පාන්දර හිතමනාපේල යන්නක වැඩට බලන්න උදේ පාන්දර හිතමනාප කරගෙන යන්නක ඉස්කෝලේ බලන්න උදේ පාන්දර හිතමනාප කරගෙන ඩ්‍රයිවිං කරන්න පටන් ගන්නක බලන්න මොකද්ද වෙන්නේ කියලා හිතල බලන්න ඒ නිසා හිත පිරිසුදු කරගෙන තමයි දවස ආරම්භ කරන්න ඕනේ හිත පිරිසුදු කරගෙන තමයි ජීවිතයත් ආරම්භ කරන්න ඕනේ එතකොට දැන් මෙතන උගන්වන්නේ මොකද්ද සියලු බුදුහාඳුරන්ගේ මැසේජ් එක මොකද්ද පණිවිඩය මොකද්ද සම්පපාපස කරනන් වෙන්න ඒ කියන්නේ මේ නෙගටිව් පැත්තේ තියෙන දේ ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න කුසල සුපසම්පදා වෙන්න පොසිටිව් පැත්ත සම්පූර්ණයෙන් දිනු කරන්න මහන්සි ගන්න සචිත්ත පරියෝධපන සිත පිරිසුදු කරගෙන වැඩ කටයුතු කරන්න මහන්සි ගන්න ඔය උපදේශය තමයි දුන්නේ දැන් මේක මට හිතන දයක් මත කියන්නේ කියලා දේව තීරණය කරන්න එක එක හාමුදුරුවෝ YouTube වල එහෙම දාන්නේ නේ සූත්‍රයක උත්ගන්නවා පැහැදිලි කරලා දෙනවා තමන්ගේ සංකල්ප තමන්ගේ අදහස් මතිමතාන්තර ඔක්කොම ටික දානවා ඒත් එකනේ ඇයි අහව සූත්‍රෙන්නේ කිව්වේ එහෙමනේ ඕ හරි භයානකයි හරි පරිස්සම් වෙන්න ඕන දෙයක් ධර්මයේ ධර්මයේ දිහට තේරුම් ගන්න කවුරු කොහොම කිව්වත් මොන YouTube එකේ තිබ්බත් අපිට කමන්නේ මම මේක කිව්වත් දැන් මේක මේ නෙගටිව් පැත්තක් පොසිටිව් පැත්තක් මේක කවුරු කියලා මේක ඇත්තද මේ කියලා තේරුම් ගන්න එහෙමනේ දැන් මේකට මට එවිඩන්ස් දෙන්න ඕන ඔයගොල්ලන් මොකද්ද මම ඔයාලට දෙන නිදසුන මේ ඕගොල්ලන් අහලා තියෙනවා ලස්සන කතන්දරයක්. මේ පිරිසිදු මයින්ඩ් මයින්ඩ් එකක් ඈ. ඕගොල්ලන් ලස්සන කතාවක් අහලා තියෙනවා. මෙන්න මේ කතාව අහලා තියෙනවා. ඒ කතාවල් කියනනේ කතන්දර කියලා දෙන්න තියෙන අනිත් අයට නේ. පටාචාරා කතාව පටාචාරා කතා කියලා තියෙනනේ. කතන්දර කියලා දෙල් තියෙන මේ කන්ටිය. අපි ඒකෙන් යමු දන්න දෙන්න දන්න අපිට. අද දවසේ. පටාචාරාව සිටුමාලිකාවේ ඉඳලා වෙන කෙනෙක් එක්ක කැලේ ගියා විවාහ කැලේ ගියාට දාන් හිටියා. මහත්තයා මැරුණා. දරුවෝ දෙන්න හිටියා. ඉරන් යන්න යනකොට ගඟේ එක්කෙනෙක් ගහගෙන ගියා. උකුසයි කෙනෙක් ගහන ගියා. ඊට පස්සේ ඉතින් ගෙදර යන්න ගියා. අම්මා තාත්තා ඒගොල්ලමුත් මැරිලා ගියේ පිටිලා. කවුරුත් නැතිව අසරණ වුණා. ඉතින් කියනවා මේ මෙයා ගිහිල්ලා යන්න ගියා බුදුහාමරෙන් බණහල් රහත් වුණා කියලා. නේ අර කතන්දර ටික ඔක්කොම දන්නවනේ ඒ වෙනට මේකේ තියෙන වැදගත්කම හරය කියන එක අපි දන්නේ මේ පටාචාරාව කොයි වගේ කෙනෙක්ද කියලා හිතලා බලන්න ඕන අතුලන්තේ පටාචාරාවට මේ සැමියා මැරිලා දරුවෝ මැරිලා ගෙදරස්නේ කවුරුත් නේ ඔක්කොම විනාශ වෙලා මැරුණාන් පස්සේ තනිකර පිස්සියා අන්න දැන් මෙයා ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙක් දැන් මේ පිස්සි මොකද කරන්නේ මෙයා දන්නේ නැහැ මොකද කරන්න කියන්නේ මෙයා දන්නේ නැහැ කොහෙද යන්නේ කොහොමද ඉන්නේ මොනවද කියන දන්නේ අඬනවා දොඩනවා කෑ ගහනවා ඉසහත වැද ගන්නවා කොණ්ඩේ කඩලා දානවා බිම පෙරලෙනවා පොළවේ පස් කනවා ඇයි දෙයනේ කී දෙනෙක් මැරෙලද ડિප්‍රෙෂන් හැදිච්ච මිනිස්සෙක් මේ එහෙම නැන් පස්සේ ඇගේ වස්ත්‍රයක් වන්නේ නැහැ මෙයා කෑ ගගහ යන පිස්සියා ඔක්කොමල බැනලා එළවනවා කාටවත් ඉන්න දෙන්න නැග පාද මෙයා යනවා එහෙම කෑ ගහ යනවා ජීවිතවනාරාම පැත්තේ එපමණට මේක සිද්ධ වෙන්නේ සිදුවීමේ ලස්සන ජීවිතවනාරාම පැත්තේ යන්න යනකොට මිනිස්සු එයාට බැනලා එළවනවා. එළව ගන්න හදන්නේ බුදුහාමරණේ හඬ ඇහිලා කියනවා කාටද එළවන්නේ? මිනිස්සෙකුට. බුදුහාමරණේ මේ අර ගැහණු කෙනෙක් පිස්සියක් ඇවිල්ලා. එතපි පිස්සු කෙනේ මිනිස්සයාට මේ බණ ටිකක් අහන්න යන්න පුළුවන් නේ. ඉතින් අනිත් අය කියනවා නෑ. ඉතින් පිරිමියායි ඇවිල්ලා හිමින් සිටුවගෙන මොකක් කියලා කියන්නේ? පිරිමියායි හිමින් සිටි බුදුහාමරණට කියනවා ස්වාමීනි මේ මිනිස්සයාට එන්න බෑ. ඇඳගේ ඇඳුම් වන්නේ කොහොමද මෙතනට ගෙන්න ගන්න එන්න බෑ මේ මිනිස්සයාට බණ අහන්න. බුදුහාඳුරු ශනිය තප්පරෙන් භාගයෙන් උත්තරය දුන්නා. ඇයි උතුරු සළුපිය? ගිහලේ මිනිස්සුන්ට දෙන්න බැඳ ගන්න. බලන්න. කඩේට ගිහලා ඇඳුම් ගන්න කිව්වේ නැහැ නේ. ඇයි උතුරු සළු දාන්න ඉන්නේ? ඒ ඉස්සර කාලේ ඒකනේ සළුවක් දාගෙන යන්නේ. බණහන්ට යනකොට අර අම්මලා අක්කලා විජාට දුවගෙන ගිහලා පුතේ මේ දුවේ මේ ඇඳ ගන්න කියලා දුන්නාම ඇඟ පිරෙන්න ඇඳුම්. එහෙමනේ. ඒ ටික ඔක්කොම ඇඳගත්තාම එක්කන් ආව පස්සේ දොර ගාවට ඇවිල්ලා වැදලා වාඩි වෙනවා. දැන් කවුද මේ? පිස්සියා ડિප්‍රෙෂන් දැන දෙන කෙනෙක් මේ පිස්සිය මෙතනට ඇවිල්ලා වාඩි වෙනකොට මහා වේදනාවකින් පීඩණයකින් බුදුහාමුදුරුව
උපදේශ හතරක් දුන්නේ එකක් හේම නෙවෙයි අපි ඉගෙන ගත්ත කතන්දරේ ඔකේ යන්ට ඉදිරියට පළවෙනි උපදේශය මොකද්ද කිව්වේ පළවෙනි උපදේශය මොකද්ද කිව්වේ පළවෙනි කාරණේ කිව්වේ නැගණිය ඔබට සිද්ධ වෙච්ච ඔය මරණ කරදර ඔක්කොම මන් දන්වයි කියලා කිව්වා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා බුදුහාමුදුරේ එතකොට මෙයා කියලා දන්වයි කිව්වා වේදනාවකට පත් වෙලා පීඩනයේ පත් වෙලා ඉන්න මෙයාට එයා ආවන් පස්සේ දැන් ඔබගෙන අපි දන්වා කියලා කිව්වහම එයාට පුදුම සතුටක් ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවානේ ඒ පළවෙනි දෙවෙනි කාරණේ කිව්වා පසුව කතා කරමු කියලා ඔබට සිද්ධ වෙච්ච ওই ගැටළු ප්‍රශ්න කරදර ටික පස්සේ කතා කරමු ඔය ගිලාවේද දේශන ඉවරලා බණ ඉවරලා කතා කරමු කියලා එයා ආවන් පස්සේ පොඩක් එයා calm down වුණා සෙටල් down වුණා මනෝවිද්‍යාඥයෙකුගේ මනෝවෛද්‍යවරයෙකුගේ විශේෂ ලක්ෂණයක් ඕක ඒ ડિප්‍රෙෂන් හැදිලා පීඩණයකට පත් වෙලා ආපු කෙනා ඉස්සරම පිළිගැනීමක් කරන්න ඕන. ඔබ ගැන දන්නවා කිව්වා අනේ ලොකු සතුටක් යාට. පස්සේ සාකච්ඡා කරමු. එයාට දැන් බලාපොරොත්තු දීලා තියෙනවා වාඩි වෙලා ඉන්න බණ ඉවරනන් පස්සේ කතා කරන්න පුළුවන් කියලා. අන්න තැම්පත් කරන හැටිනේ. දුහාන්තර ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥය. නේ? ඒ අතින් බැලුවා. තුන්වෙනි කාරණේ කිව්වා very important කාරණයක් මොකක්ද කියේ තුන්වෙනි කාරණේ ඈ කියනවා නැගණිය අර සිද්ධ වෙච්ච මරණයෙම ඒ කිසිවක් දී ගැන හිතන්න නැතුව ඉන්න කිව්වා මොකක්ද කිව්වේ එහෙම නැත්තම් මොකද වෙන්නේ වාඩි වෙලා ඉන්නව බණත් අහනවා අරව ගැනත් මතක් කර කර ඉන්නවා ඔරු දෙක පදින්න බෑ කියනවනේ. ඒක ඔරුවකට වන්නේ ගඟට වැටෙනවනේ. ඒ නිසා කියනවා ඊ යට ගියාව ගැන මතක් කරන්න එපා. ඒව අවුස්ස අවුස්ස තුවාලේ පාරන්න වාගේ මේ හිත අවුල් කරගන්න එපා හිත නරක කරගන්න එපා. ඒක අමතක කරලම දාන්න. අර සිදුවීම් කලින් සිදුවෙච්ච සිදුවීම් ටික අමතක කරලම දාන්න. මොකද්ද කිව්වේ තුන්වෙනි කාරණේ? ඒ අමතක කරලම දාන්න කියලා කියන්නේ මේ නෙගටිව් පැත්තෙන් ඉවත් වෙන්න. පටාචාරාවේ පටාචාරාව කියන දේ ඇහුවා. එහෙමනේ. එපා කිව්වා නම් එපා. එතකොට පටාචාරාව මොකද කළේ? බුදුහාඳුර කිව්වා දැන් ඒ යට ගියාව අමතක කරලා දාන්න නතර කරන්න නෙගටිව් පැත්තගෙන හිතන්න එපා කිව්වා හිතන්න නැතුව හිටියා. නෙගටිව් පැත්තේ ඉම හිතන්න නැතුව ඉන්නවා නම් ඒව මතක් වෙලා එනවද දැන්? ඒ යට ගියාව ඒවා කිසිම දෙයක් මතක් වෙලා එන්න පටන් ගන්න. එයි එක පැත්තක් අපි ආවරණය කළා. දැන් මම මෙහෙම ඉන්නකොට මට මේ සියලුම ශාලාවේ අය පේනවන්නේ. දැන් මම මේ වටාත තියාගත්ත පස්සේ යන්න බලන්න මට මෙතනින් මෙහා පේන්නේ. අතීතයේ බ්ලොක් කළා. අටාචාරා මොකද කළේ? අතීතයේ බ්ලොක් කළා. අතීතයේ දැන් මම ලොකු බැම්මා. අතීතයෙන් එන්න පටන් ගන්නෙ නෑ. අනවශ්‍යව මතුවෙවි එන්න පටන් ගන්නෙ. ඊළඟට බුදුහාඳුර කියනවා තවත් very very important කාරණයක්. හතරවෙනි එක. මොකද්ද කිව්වේ? මේ කියන දෙයට සවන් දීලා ඉන්න කිව්වා. අටාචාරාට කිව්වේ මේ කියන දේට සමන් දෙන්න ඉන්න කිව්වා. මොකක් සමන් දෙනවා කියන්නේ? මොකක්ද සමන් දෙනවා කියන්නේ? මෙන්න මේක. යා සමන් දීලා ඉන්නකොට බුදුහාඳුරෝ කියනවා 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 අර්ථවත් හරවත් ප්‍රයෝජනවත් උවමනාදී ඇවිල්ලා පිරෙනවා. හොඳ දේ අපි වැඩි කරනවා කියලා කියන්නේ මෙතන හොඳ දේ වලින් පිරෙනවා. මේ ආධ්‍යාත්මයේ හොඳ ඒ වල පිරිලා 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 මෙයාට හිතෙනවා අනේ මම මෙතනට ආපු වාසනාව. මට කොච්චර සන්තෝෂයක්ද. මම මොනතරම් වාසනාවන්තද. මට ඇහෙන්නේම හොඳ වචන. මගේ හිත පිරිසුදු වෙන දෙයමයි. කොච්චර වාසනාවන්තද මම මෙතනට ආපු එක. අනේ බුදුහාමුදුරන්ගෙන් මට මේ දේ ටික අහන්න ලැබුණානේ. මෙයාගේ හොඳ දේ ටික පොසිටිව් පැත්තේ ඇවිල්ලා 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 තැම්පත් වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මෙයා සතුටින් ඉහවහනි. පිරිලා. නරක දේ ටික ඔක්කොම බ්ලොක් කරලා අයින් කරනම දැම්මා හොඳ දේ ටික මොකද වෙන්නේ? එන්න එන්නම පිරිනවා. හොඳ දේ ඇවිල්ලා පිරිලා 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 උතුරාගල යන වට්ටමට පිරිලා. දැන් මොකද්ද එතන උනේ? සචිත්ත පරියෝධපණ තමන්ගේ සිත පිරිසුදු වෙන්න පටන් ගත්තා. නරක දේ ටික ඔක්කොම අයින් වෙලා ගියා.
නෙගටිව් පැත්ත ඔක්කොම ඩිලීට් වෙලා ගියා පොසිටිව් පැත්ත ඩිවලොප් වුණා පිරෙන්න 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 මොකද උන්නේ සචිත්ත පරිවදපණ හිත හොඳටම පිරිසුදු වෙනා හිත පිරිසුදු වෙනකොට මොකක්ද උන්නේ බුදුහාඳුර විඥාමක් කලන්නේලි හොඳට මතක තියාගන්න මේ ඉන්න කාන්තාපක්ෂය අය ජීවිතයේ ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ගැන පොළවේ පස්කකා බිම පෙරලි පෙරලි ඇඟේ ඇඳුම්වත් නැතුව ගිය කාන්තාව අවසානයේ බුදුහාඳුරගේ බණහල සම්පූර්ණ ජීවිතේ පරිවර්තක කරගෙන නෙගටිව් පැත්ත සම්පූර්ණයෙන් නැති කරලා පොසිටිව් පැත්ත ඩෙවලොප් කරලා මනස පිරිසිදු කරගෙන රහත් මෙහෙණියක් හැටියට නැගිට. අර ඇඳුම්වත් නැතුව ගිය කාන්තාව අවසානයේ සාසනේ කවුද තනතුරේ? විනේදර භික්ෂුණීන් අතර අග්‍රස්ථාන. විනයක් නැතුව හිටිය කාන්තාව විනේදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානිය ලැබුවා. මේ 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 වෙලාවට මේක මේ ඔටොමැටිකලි වුණා කියලා දිතන්නේ. කවුද මේ පටාචාරා? කවුද මේ පටාචාරා? පදුමුත්‍ර බුදුහාඳුරෙන් කාලේ ඉඳලා විනේදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය දෙනකොට ඒක දැකලා ඒක නෝන මහත්මියක් අම්මා කෙනෙක් නංගි කෙනෙක් අක්ක කෙනෙක් උපාසිකාවක් ඒක ඒ ඒ තනතුර අපේක්ෂා කළා. පදුමුත්‍ර බුදුහාඳුරෙන් කාලේ ඉඳලාම පාරමිතා පුරාගෙන එන මේ කාන්තාව පිනෙන් පිරිච්ච කුසලයෙන් මහ වාසනාව පිරිච්ච කාන්තාවක් අවසානයේ අවිද්‍යාව කියන එක ඇවිල්ලා වහලා දැම්මා. ක්ලේශ ධර්ම කියන එක ඇවිල්ලා වහලා දැම්මා. එන කොච්චර හානියක් කරනවද කියලා කියන්නේ. කෙලෙසුම් කියන්නේ අපිට කොච්චර හානියක් කරන දේද බලන්න. අවිද්‍යාව කියන්නේ අපිට කොච්චර හානියක් කරන දේද බලන්න. මුලා වීම කියන්නේ කොච්චර හානියක් කරන දේද කියලා බලන්න. අවසාන ජීවිතේ අඳුර කරලා දැම්මා. කාලකණ්ණි කරලා දැම්මා. අවාසනාවන්ත කරලා දැම්මා. මහා වාසනාවන්ත කෙනෙකුට මේ මේ දෙක දෙ මොකක්ද කළේ එහෙනම් අපිට මේක හිතන්න දෙයක් තියෙනවා කවදාවත් සංසාරේවත් කියන්නම් වාලේ අහන්නම් වාලේ යන්නම් වාලේ යන්න එපා මිත්‍යා දෘෂ්ටියට කියන එක නම් අපමල් රේණුවකට වැටෙන්නත් තිබා සම්‍යක් දෘෂ්ටියෙම ගන්න කවදා හරි අපි අඳුර කරනවා මේ වෙලාවට ඒ දවසට බලන් පිස්සියක් කරලා තමයි අවසන් රහත්මින්නියක් කළේ අසෝබන තත්ත්වෙ ඉඳලා තමයි විනේදේර වික්ෂුණීන් අතර අග්‍රස්ථානෙට පත් කළේ. අහකම දැම්ම මිනිසුන් දෙපා කරපු පිළිකුල් සහගත චරිතයක් තමයි සාසනේ උත්තරීතර තත්ත්වයට ආවේ. කවදා ඉඳන් එන කෙනෙක්ද මේ? ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ චරිතය දිහා බලන්න අමුතු විදිහකට. ඉතින් බලන්න බුද්ධිමත්. මේ පටාචාරාව අද දක්වා අපට දුන්න පණිවිඩය මොකද්ද? මේ අපි හැමෝටම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි හැමෝටම දුන්න පණිවිඩේ සැබෑ පටාචාරාවක් වෙන්න. කතන්දරේ අපි කතා කරන්නේ මොකද්ද හැමදාම කවුරු හරි මරුණායින් පස්සේ කියන අනේ නෝන මහත්තයා අඬන්න දඬන්න එපා පටාචාරාවට කිහිප දිනක් මරුණාද යා කොච්චර දුකට පත් වෙලා හිටියද වේදනාවට පත් වෙලා හිටියද ඒ වෙලාවට අපි නිකන් ෂේප් න්‍යායක් නේ ඕක දෙන්නේ පණිවිඩේ ජීවිතයේ මහා පරිවර්තනයක් ඇති කරගන්න දෙන පණිවිඩයන්නේ දෙවෙන්ත පණිවිඩය මහා දර්ශනයක් දෙන්නේ චරිතෙන්නේ අඟුලිමාල කියන්නේ මිනි මරමර ගිය මිනිස්සෙ සමාජයේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මිනි මරුවේ හොරේ එමනේ සමාජීය ප්‍රතික්ෂේප කළා භයානක ධර්ම කුජීලෙක් වුණා කවුද මේ එයාත් මේ පරි පදුමුත්‍ර බුදුහාඳුරෙන් කාලේ ඉඳලාම පාරමිතා පුරාණ කුසල් පුරාණ පින් කරගෙන එන මහා වාසනාවන්තෙක් අවසානයේ අර මිත්‍යා දෘෂ්ටියෙන් බහලා දැම්මා බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කොච්චර භයානකද කියලා අවිද්‍යාව කියන්නේ කොච්චර භයානකද කියලා වහලා දාලා මහා මිනි මරුවෙක් කළා හැබැයි මේ මිනි මරුවා රහතන් වහන්සේ නමක් වුණාම අදත් මේ ඉපදෙන් තින බබාට අපිරිට් එක කියන අවුරුදු 2600ක් ගිහිල්ලා ඒ අහකම දාන චරිත අද ශ්‍රේෂ්ඨම ජීවිතයට අවශ්‍ය කරන ආශිර්වාදයක් වුණානේ ඒ නිසා මේ වගේ තියෙනවා මේ කතන්දරවල ඇතුළාන්තයේ මහා වටිනාකමක් තියෙනවා එතකොට පටාචාරාව දුන්න පණිවිඩය බලන්න ඉදා ඔබත් සැබෑ පටාචාරාවක් වෙන්නේ අන්න ඒක තමයි මෙතන කරන ඉගැන්වීම ඔගේ සංසන්දනය කරලා බලන්න මේ ආඳුර කියන එක හරියට මේ විදිහද ආගෙන අපිට පණිවිඩයක් දෙන්න මොකද්ද වෙනම් මේ සබ්බපාපසකරණං වෙන්න නෙගටිව් පැත්තෙන් පුළුවන් තරම් අයිමෙන්ද නෙගටිව් පැත්තේ එනවත් දකිනකොටම මේක නිකන් මට නම් හිතෙන්නේ මහත්තු ක්‍රිකට් ගහන්නවා කියලා බෝල එනවා එනවා ඒ නේ නේ වට පහර දෙන්න කියම හරියන්නේ නැහැ නේ විකට් රැක ගන්න බෑ නේ කොහොම හරි මග හරවලා අපි කඩුල් රැක ගන්න ඕනේ නෙගටිව් පැත්තේ එනවා කුංචි කාලේ ඉඳලා නොයෙද්දී කොහොම හරි අපි අපේ මනස රැක ගන්න ඕනේ යටි හිත අවුල් කර ගන්න දෙන්න එපා ඒක අවුල් වෙන්න දෙන්න නැතුව රැක ගන්නවා
ඒවා ඔක්කොම අයින් කරලා දානවා ඒ වෙලාවල වෙන කෙනෙක් අපි හිතමු බෝලයක් එනවා ගඩොල්ලට ට්‍රැක් ගන්න පැනලා අයින් කරලා දානවා සමහරට යාළුවෙක් ඇවිල්ලා කියන්න බලන අපි යන්න චිත්‍රපටියක් බලන්න අපි යන්න පොඩ්ඩක් කාටුන් එකක් අපි යන්න පොඩ්ඩක් ගේම් එකක් ගහන්න ඒ ආවෙත් අපි ගමන්ට බාධා කරන්න එකක් අපේ හිත අවුල් කරන්නේ මට කියන වචනයක් තියෙනවා කෙලස් කියලා එහෙමනේ ඒ කෙලස් කියන එක හිතට ඇවිල්ලා වැහුවොත් අපිව අඳුරු කරනවා ආන්නේ වාක්‍ය තමයි අර මම මුලින් කිව්වේ හොඳ ලස්සන වාක්‍යයක් කියලා දුන්නා මම ගහන්න කොහොමද කියලා දුන්නා අපේ හිතේ තියෙන වටිනාකම මෙන්න මේ වාක්‍ය අහලා තියෙනවා නේද බබස්සර මිදන් කියන බබස්සරන් ඉදන් කියන එකට බබස්සර මිදන් වික්‍රමේ චිත්තං තංච කෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිත්තං කියලා දාලා තියෙනවානේ මොකද්ද මේ කියන්නේ පබස්සරං ඉදම් බෙක්කවේ චිත්තං මහණෙනි මේ සිත කියලා කියන්නේ ප්‍රභාස්වරයි ප්‍රභාස්වරයි කියන්නේ බබලෙනවා ලස්සන දෙයක් බබලෙන දෙයක් වටිනා දෙයක් අනර්ග දෙයක් නිල් කහ රතු ආර්නූල් වෛරෝ ඩිපුණක් කම්පසින් ගන්න ඔයේ දෙය කියන්න පුළුවන් ඔය කිසිම මෙනිකකට වඩා කිටිම වස්තුවකට වඩා ලෝකේ තියෙන වටිනාම වස්තුව තමයි මේ හිත හිත ලස්සනම දෙයක් බබලෙන දෙයක් ප්‍රභාස්වර දෙයක් වටිනාම දෙයක් ශ්‍රේෂ්ඨම දෙයක් පබස්සරං ඉදම් බික්ක වේ චිත්ත මහන්නේ මේ සිත කියන්නේ ප්‍රභාස්වර ලස්සන හොඳම දෙයක් නේ තංචකෝ ඒ වුණාට තව වචනයක් නේ මොකද්ද ආගන්තුකේහි දන්නේ නැතුව වරින් වර ඇවිල්ලා ආගන්තුක උපක්ඛිලේසේ නැවත නැවත කිලිටි කරනවා උපක්ඛිලිට්ටං ආන්නේ කිලිට්ටං කියන්නේ කිලිටි කරනවා කියන වචනට තමයි කියන්නේ අපි කෙලස් කියලා මොනවද කෙලස් කියලා කියන්නේ नरक सिटी कर तो नरके वाइने काम में लेके में उदासी ने के में मेवा मेवा टेप पे विला इधर ही तो नहीं बाय इधर आपे सीधे किलिटी करने नरक सीधी विले ने बने आपे तेरुंग गांडोड़ मेवा आपे सीधे होंदर तात्ते लासने किलिटी करने में इन्ने किया ला ये काम टे केलस किया क्या ने केलस चला दान तारा वाईरा अमनाप वाली के नहीं मलकड़ පාජනිය දැම්මොත් එහෙම ගැලේට මාසයක් යනකොට කොච්චර මලකඩ කාලා බලන්න අපේ සිතට ඒව ඇවිල්ලා මලකඩ කනවා කෙලස් කියනවා කහට වලට සුදු කෝප් එක හොඳ පිරිසුදු කෝප් එක අත තේබොන්න පටන් ගන්න සුමානියක් යනකොට බලන්න හැමදම සෝදලත් කොච්චර කහට බැඳිනවද ඒව ඇවිල්ලා බැඳිලා අපේ හිතේ තරහා මනාප වෛර පරිගණී වීරසියා ක්‍රෝධ කපටිකම් කුහ ගන්න ඔය දේව එන්න බැඳිනවා කහට ඊගාවට කෙලස් කියලා කියන්නේ තව නරක වචනයක් තියෙනවා නේ හුණු කෙලස් කියන්නේ කොනු මොනවද ඒව අද බින් එකට හොඳට කවරයක් දාලා ගස් ලැබ පෙති කෙසෙල් ගෙඩි නේද නොයෙද්දී දාන්න පුළුවන් හවසට එක අතින් අරන් දාන්නත් පුළුවන් හැබැයි ඔය ටිකම ඊළඟ දවසේ බින් එක එළියෙන් තියෙනකොට අතින් අරන් දාන්න පුළුවන් පල් වෙලා කුණු වෙලා ගඳ ගන්නවා යටහිතට ගිහිල්ලා අනවශ්‍යව ඊරිසියාව කුහකකම් කපටිකම් තරහා වෛර පලිගෙන නොයෙක් දේව ගිහිල්ලා එක තුනෙන් පස්සේ ඊවත් පල් වෙන්න පටන් ගන්නවා ඒ නිසා හිත නිතරම පිරිසිදු කරන්න කියලා කියන්නේ ඔකට තමයි. අනේ ඒ නිසා හිත කිලිටු වෙන්න ඉඩ දෙන්න එපා. හිතෙන් වැඩ ගන්න නම් හිත කිලිටු වෙන්න ඉඩ දෙන්න එපා. හිතෙන් වැඩ ගන්න පුළුවන්
ඒ කිලිටු වෙච්ච දේ ටික අයින් කරගෙන හිත පිරිසිදු කරගන්නවා. එමනේ ඒකට තමයි උගන්වන්නේ. එතකොට මේ ටික නැති කරන්න ඕන දේ නැති කරන විදිහයි ඇති කරගන්න ඕන දේ ටික ඇති කරගන්න උපදවා ගන්න වැඩි කරගන්න ඕන විදිහයි කියලා දෙන්නේ. දැන් මම කියලා දුන්නා ඔන්න නිත නිසුණක් දැන් මේක බුදුදහමේ ආධ්‍යාත්මයට මම සම්බන්ධ කරලා විනාඩියක් ඉවර කරනවා. මොකක්ද? බුදුදහමේ තියෙන ආධ්‍යාත්මේ මේ පැත්ත නැති කරන්න ඕනේම මේ පැත්ත වැඩි වෙනියි. බලන්න මේක ඔටෝමැටිකලි වෙන එක 2 3 4. ඈ 1 2 3 4. බලන්නකෝ මේ නැති කරන්න ඕන පිළිවෙල යන විදිය. බුදුදහමේ ගන්නනවා රතන සූත්‍රේ සහවස්ස දස්සන සම්පදාය. දර්ශන සම්ප්‍රදායෙන් ජීවත් වෙන්න ඕනේ. ජීවිතේ කොටන ගා ගන්න ඕනේ. දර්ශනයක් දීලා තියෙනවා. එතකොට පුළුවන් තයෝ අසු ධම්මා ජහිතා භවන්. ආශ්‍රව ධර්ම තුනක් නැති කරලා දාන්න පුළුවන්. මොනවද ඒ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡාංච, සීලබ්බතං වාපිය තත්ති. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා සංයෝජන ධර්ම තුනක්. නිකන් ඉඳලා නැති වෙන්නේ නැහැ. නිකන් බැන ඇහුවම කියලා ඇති වෙන්නේත් නැහැ. වැඳ වැඳ හිටියක නැති වෙන්නේත් නැහැ. මේ සංයෝජන ධර්ම තුන නැති කරලා දැම්මොත් එහෙනම් මෙතන නේද? නැති කරලා දානකොට පළවෙනි පියවර අපි ඉහළට යනවා. මොකක්ද? ඈ සෝවන් මාර්ගඵල කියන පිළිවිල අපි ඒ ප්‍රතිඵල ලැබනවා. හැබැයි මේ ටික නැති කරන්න ඕනේ. අබබව සකරණම් වුනේ නැත්තම් බෑ. එහෙමනේ? දෙවැනි එකට යනකොට කාමරාග පටික 150ක් නැති කරනකොට දෙවැනි ප්‍රතිඵලය ලැබෙනවා. මෙහෙන් නැති කරනකොට තමයි එහෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ අපිට. තුන්වෙනි එක කාමරාග පටික 100ක් නැති කරනකොට අනාගාමී කියන ප්‍රතිඵලය ලැබෙනවා. හතරවෙනි එක රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන පහම නැති කරලා දානකොට රහත් වීමේ මාර්ගඵලය ලැබෙනවා. ඒ මොකක්ද ඒක ගන්නන්නේ නේනම්? එදිනදා ජීවිතයේ, ළමා ජීවිතයේ, පෞල් ජීවිතයේ, ලෞකික ජීවිතයේ, ලෝකෝත්තර ජීවිතයේ දක්වා යන මහා දෙවෙන්ද දර්ශනය මේ දෙන්නේ. ඒකට තමයි කියන්නේ බුදුදහම කියන්නේ මොකක්ද කියලා උත්තරේ. ආවට කියන උත්තර දෙන්න එපා. තර්කානුකූල උත්තරයක් දෙන්න. තර්කයේ තියෙන්නේ කෙනෙකුට හොඳ විදිහට යමක් හේතු ගන්නන්න. තර්කයේ තියෙන්නේ සූත්‍රයක් අල්ලගෙන තර්ක කරලා වාද කරන්න පරද්දන්න නෙවෙයි. බුදුහාතුරු තර්කයේ උදව් කරගත්තේ කෙනෙක් සුමකට ගන්න. තර්කයේ උදව් කරගත්තේ කෙනෙකුට හොඳ දේක් පැහැදිලි කරලා දෙන්න. හේතු ගන්නන්න. එහෙමනේ. නැත්තම් මේ වාද කරන්නවත් මරද්දන්නවත් YouTube එකේ දාන්නවත් මගේ මතේ හරි අනිත් අයගේ ඒක වැරදි කියලා කියාගන්න හැම නෙවෙයි. එතකොට දැන් මේ කියපු දේ ටිකෙන් මොනවා හරි මේත් එක්ක ඔබත් මාත් අතර තියෙනවා නම් අවුල අපහැදිලි බව ආයේ පරස්පරතාවයක් දැන් අහන්න පුළුවන්. හාඳුර මේ කියන ඉගෙනීමත් එක්ක මට මෙහෙම හිතා ගන්න බෑ. මෙතන ගැටලුවක්. මෙතන ප්‍රශ්නයක්. මෙතන තේරුම් ගන්න බෑ. මේ මාතෘකාවේදී ඕන ප්‍රශ්නයක් අහන්න. මේ ආත්මයට බාහිරව නම් අහන්න එපා. දැන් මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් මතුවනනම් අහන්න පුළුවන්. හැබැයි මේ මගේ පළවෙනි කොටස. මේ කොටසේ මම මේ දේශනට මම කැමතියි. මොකද මම හරියටම මණ්ඩාවෙන් වලදෙත් හරියට ගෙන්නගෙන මේ රස්සා ප්‍රශ්න, වියසා ප්‍රශ්න තියෙන හුඟක් දෙනෙක් ආපහම මම ඒවලුන හොඳට පැහැදිලි කරලා දෙනවා. මොකද දෙවෙනි කොටසට යන්න ඉස්සෙල්ලා මේ පළවෙනි කොටස ඉවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් මූලික අඩිතාලම නැත්නම් යන්න බෑ. ඉතින් මේ ටිකේ දැන් අපි සිත ගැන සරලව කතා කළා. උඩු සිත, යටි සිත. උඩු සිත කියේ මොනවද? උදේ අවදිවෙන ඉඳලා රාත්‍රී නිදා ගන්නතුරු ඒ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන අරමුණු වලට තමයි ගන්න අරමුණු වලට තමයි සිත කියන්නේ යට සිත කියන්නේ ඒ ගන්න අරමුණු හොඳ හෝ නරකේවා තැම්පත් කරන එක තමයි යට සිත කියුවේ. එහෙනම් නරකේවා තැම්පත් කරලා තිබුණොත් අපිට විශාල පාඩුවක්, හොඳේවා තැම්පත් කරලා තිබුණොත් විශාල වාසියක් ජයග්‍රහණයක්. මේ භවයට නිවන් දකින්න අතුරුම. ඒ නිසා ඉත් කියන්නේ නරකේදී ටික අයින් කරන්න, හොඳේවා ටික පුළුවන් තරම් තැම්පත් කරන්න. ඊගාවට අපි කියවන රස්සයි කතාවනේ. උඩු සිතෙන් හොඳ ආවාද අනුශාසනා දෙනවා නම් ආදරයෙන් සෙනෙහසෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යටිහිතට පණිවිඩයක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ කොහොමද වෙන්නේ කියලා දෙවෙනි අධීරේ කතා කරන්න. ඊළඟට අපි කතා කළා මේ අර යටි සිතේ ඇති වෙන තැම්පත් වෙන මේ අනවශ්‍යවා කම්පියුටරේ වාගේ ඒ අනවශ්‍ය ටික අපි අයින් කරලා දාගන්න ඕනේ. ඒ ක්‍රමවේදයේ ඉගැන්වුවේ ලෝකයට කවුද, කොයි ගුරුවරයාද කියලා කිව්වා. තර්ක විතර්ක නැහැ. බුදුහාඳුර කෙන ගුරුවරයා තමයි මුළු ලෝකයේ සියලු ආගම් වලටම කියලා දුන්නේ මේක. ඒක කතා දෙකක් නැහැ නේ. එචරයි. එතකොට ඒ ඉගැන්වීම කලේ මොකද්ද? සබ්බපාපසකරණං වෙන්න. පව් කියන්නේ පසුතැවිලි වෙන්න හේතු වෙන ඔක්කොම අයින් කරලා දාන්න. නෙගටිව් පැත්ත සම්පූර්ණයෙන් බැහැර වෙන්න අයින් කරලා දාන්න.
කුසල සුබ සම්පදා කුසල් හොඳ ඒවා ඩෙවලොප් කරන්න නැත්නම් පොසිටිව් පැත්ත ඩෙවලොප් කරන්න පුළුවන් තරම් සජීත පරියෝධපණ හිත පිරිසුදු කරගන්න එතකොට තමයි අපේ අරමුණට යන්න පුළුවන් වෙන්නේ අපි හිතන දේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ ඒ හිතන දේ සාර්ථක වෙන්නේ නැත්තේ අපි කරන දේ සාර්ථක වෙන්නේ නැත්තේ මේ මූලිකව මෙතන සකස් වෙන්නේ නැති හන්දා මේ ටික මේ විදිහ සකස් වෙන්නේ නැතුව බෝධි පූජා හතක් නෙවෙයි 70ක් තිබ්බත් වැඩක් නැහැ පෑ 24න් පිරිත් කිව්වත් වැඩක් නැහැ මේ මේ ටික හරියට අපි තේරුම් ගන්න නැති වුණාම හැමදාම සිල් ගත්තත් වැඩක් නැහැ කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ මොනතරම් අපි යමක් කළත් හරියට ඒකේ ප්‍රතිඵලය ගන්න බෑ එයි අපි වැටෙන්නේ මේ නෙගටිව් පැත්තටනේ අපි කොච්චර කතා කළා නිකන් හිතලා බලන්න නෙගටිව් පැත්තට අපි කොච්චර වැටෙනවද කියලා නෙගටිව් පැත්තට සමාජීය විශ්ෙන් අපි කොච්චර ඇදලා දානවද කියලා නෙගටිව් පැත්තට අපේම සිටිවිලි ධර්ම ඇවිල්ලා කැලේ සිටිවිලි ධර්ම ඇවිල්ලා අපි වැදලා දානවද කියලා බලන්න අපි හරි පරිසංගෙන්ට ඕන ආන් එහෙම කරගෙන සිත පිරිසුදු කරගන්න ආන් ඒ කියන්නේ පටාචාරා කතාවෙන් අපි කිව්වා ඔබ සැබෑ පටාචාරාවක් වෙන්න කියලා මටත් ඔබටත් හොඳ පණිවිඩයක් දෙන්න ඊළඟට බුදුහාඳුරු ඉගෙනුව දෙය තමයි පබස්සර මිදම් බික්ක වේ චිත්තං ප්‍රභාස්වරයි ලස්සනයි හොඳම වටිනාම වස්තුව සම්පතක් හිත කියන්නේ හැබැයි ඒ ගැන හිතනද ආගන්තුක කියන කෙලෙස් සිතිලි නිසා සිත අපිරිසුදු කරලා දානවා සිත අපිරිසුදු කරලා දානවා සිත විනාශ කරලා දානවා සිත කෙලෙසලා දානවා මේ මලකඩ වාගේ ඒක අපි දැන් කල්පනාකාරී වෙන්න ඕනේ මේ කෙලෙස් සිතිලි එනකොටම හැදේක කායනුපස්සනාවෙන් බලනකොට කොච්චර දේ අයින් කරන විදිහ කියනවාද දැනවත් වෙන්න වේදනානුපස්සනාවෙන් ඒ ගැන හිතනවාට චිත්තානුපස්සනාවෙන් බලනකොට බර සිතිවිලි මෙනෙහි කරන හැටි තේරුම් ගන්න හැටි මේ ආවේ ද්වේෂ සිතිවිල්ලක් කියලා මේ ආවේ මොහ සිතිවිල්ලක් මේ ආවේ ලෝභ සිතිවිල්ලක් අධ්‍යයනය කරනවා ස්කෑන් කරනවානේ එස්රේ කරනවානේ ස්කෑන් කරලා බලනවා වඩාත්ම සූක්ෂම විදිහට බලනවා බලන්න 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 අයින් කරන්න ඕන ටික අපි අයින් කරලා දානවා මේ ටික තමයි කතා කරන්නේ දැන් ගැටලුවක් තියෙනවා අපි කතා කරන්න පුළුවන් හැබැයි මේ පළවෙනි කොටස විතරයි ඉවරයි ප්‍රයෝජනයක් ගන්නව නම් දෙවෙනි කොටස අපට කොහොමද අපි යටිහිතෙන් අපි මේ වැඩ ටික කරන්නේ ගන්නේ කියන එක තමයි කතා කරන්නේ. ඒක මම හුඟක් ඉලක්ක කරන්නේ විභාගවලට යන අයට සහ රස්සාවල් සාර්ථක කරගන්න, වීසා සාර්ථක කරගන්න, ජීවිතයේ තමන්ගේ බලාපොරොත්තු විවිධ අරමුණු බලාපොරොත්තු තියෙනවා. ඒ ටික සාර්ථක කරගන්න විදිහ. ඉතින් මේ ටිකේ මොන හරි මේ අපහැදිලි බවක් ගැටලුවක් තියෙනවා නම් අහුවු කියන්න පුළුවන්. මට කාලය දෙනවා නම් ඒ දෙන කාලේ කොච්චරද කියලා ඔබතුමා හරි කියන කාලේ ඊගාව දැන් මගේ කාලේ මං ගත්තා. 6:57 කියන 7යි. मनस जीवित आत्मीय वेरदी दुष्टि आत्म दुष्टि ये वेरदी दुष्टि मिथ्या दुष्टि निवेदी दखिण मे यथार्थ दकीन वाकन वा मधुपीठी विन विन दीवनी अभी दकीन එනිසා සක්කාය දිට්ඨිය කියන්නේ ඇත්තෙම කියන්නේ අපේ බුද්ධිය වහලා දාන එක. පෙර දෘෂ්ටියක් ආත්ම දෘෂ්ටියක් ඇති කරවලා දාන එක. ඒක නැති කරලා දාන එක තමයි සක්කාය දිට්ඨිය නැති කරනවා කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ සැකය තිබ්බොත් කවදාවත් අපට යථාර්ථය අවබෝධ කරගන්න බෑ. නිදසුණක් කියනනම් අපිට තියෙන සැකයයි මේ සැකය කොච්චර අපේ ජීවිතවල ඉලක්කයට යන්න බාධා කරනවද කියලා හිතලා බලන්න. පස්වග මහණුන් වහන්සේලා කොච්චර කාලයක් ඉඳලාද සම්බුද්ධ ශාසනයේ පළවෙනිම ශ්‍රාවක පස් දිනාවෙන්ට ප්‍රාර්ථනා කරන්නේ. ඒත් මොකන්ද කලේ බලන්න. අර ඉස්සර වෙලාම අඤ්ඤ කොණ්ඩඤ්ඤ කියන බමුණා ඇඟිල්ලසොල කිව්ව ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. එහෙම කියපු කෙනා බුදු වෙලා වටින බුදුහාඳුර වර්ණස්නෝරට වන්නකොට බුදු වෙලා නැහැ කිව්වා. අතන ශිල්ප ඥාණය තිබුණා, බුද්ධි ඥාණය නැහැ. ඊට පස්සේ මෙයාගේ අවදි මොකන්ද මොනි පස් දිනගා ඔය අත්තරල දාලා අත්ති කිලමිතාණන් වගේ ඔය එන්නේ බුදු වෙලා නැහැ මොකක්ද තිබුණේ සැකය සැකය තිබුණේ සැකය අවිශ්වාසයේ කුතුහලයේ දෙගිඩියාව තියෙන තාක්කල් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ අපිට යථාර්ථය අවබෝධ කරගන්න බෑ ඒ නිසා අය සැකය නැති කර දෙමින් තමයි එකින් කරන්නේ දෙවෙනි අදියරේ පිචිකිච්ඡා සීලබ්බත පරමාස වර්ධි වෘතන අනුගමනීය කිරීම අරියගේ දේශන වලට යනවා මෙයාගේ දේශන වලට යනවා අරියගේ පන්දේට යනවා මෙයාට යනවා අරියා මෙතන කියනවා එයා සෝවාන් කියනවා අරියා සරහත් වෙනවා කියනවා මෙයා බුදු වෙලා කියනවා ඉතින් අපි ඔය මේ 7-8ක් අද ගොඩ නැගුණා වගේ නෙමෙයි 62ක් එක්ක ගියා මිනිස්සු
पूर्ण कश्यप की यागे विमुक्ति हर की आयापस्य मकली गोसाल की यापस्यन अजित केश कंपल की यापस्यन संजय पेलट बुद्ध यापस्यन भगत गच्छा यापस्यन निकंडनाथ बुद्ध अबो मुद अहिंसावादी वेडी यापस्यन ओम गिमुला ఒక్కమల కి మా నివనక్ తీన విముక్తి అత్తిన విముక్తి అత్తిన ఏ విముక్తి వాగన యాండ గత ఇక్కని కుటొన్నే ఆంగే వాగి పసుమేవగ తమే బుధుహాంద్ర ఆయ అర శీలంపద పరామాస కియన ఎగ అయిన్ కల దాల హెమ దయక్ మా అనుగమనే కల ఏ బుధుహాంద్ర చరితి మహా ముతుమ దయ హెమ తన్నండ గిల్ల మే ప్రజ్ఞా పారమితా పురాణిన మహా ప్రజ్ఞావంతే కవసాని బుధు వెన కినేక్ ఎవిల్ 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 బలాండు కర తని కకులెన్ హిటగని హిటియా అలు గాగని హిటియా గోవృత అజివృత కు మున్నోట నమే මේ බුද්ධිමතා ඥානවන්තයා ප්‍රඥාවන්තයා අවසානයේ අපිට ඉව එපා එපා කියලා. ඇයි ඉව එන අනුගමනය කළේ? ඇයි අවුවේ හිටියේ? ඇයි සීතලේ හිටියේ? ඇයි අනුගමනය කළේ? ඒක තමයි පෞරුෂත්වයේ. ඒ පෞරුෂත්වයේ අඩුපාඩුවන්නේ. ඒව අනුගමනය කළයින් පස්සේ ඇඟිලි ගහන්න බෑ. කාටවත් කියන්න බෑ. ඒ බුදුහාමුදුරුවෝ ඔය ධර්ම දේශනා කළාට මේ විවාහ ජීවිතය ගැන අත්දැකීමක් යාට නැහැ. කිව්වොත් එහෙමනේ. නෑ ඒකක් තියෙනවා. මේ බුදු බව ලැබෙන අවසාන ආත්ම භාවයේ යසෝදරා සමග විවාහ ගන්න ඕනේ. දරුවෙක් ලැබෙන්න ඕනේ දරුවෙක් ලැබුණ පියෙකුට තියෙන අත්දැකීම එතන තිබුණා විවාහක ස්වාමියෙකුට තිබුණ අත්දැකීම තිබුණා ඒව නැතිනම් ශාස්ත්‍රීයරයෙකුට පෞරුෂත්වය අංග සම්පූර්ණ කරගන්න බෑ අර ආගම් ඔක්කො කියෙම තිබුණ ටික අත්දැකීම කළා අවසානයේ කියනවා මේ ඔක්කොම සාස්ත්‍යවාදයට උච්ඡේදවාදයට අයිති මේ ඔක්කොම අත්දැකීම තනුවේගයට කාමසිකණේකටදී ඔය ඔක්කොම අනුගමනය කළා මට ආයි බොරු බෑ කවුරුත් ආයි මං කියන දේ පිළිගන්නේ නැහැ ඔක්කොම මං අනුගමනය කළා ඔයගොල්ලන් කියන දේ ඔය කියන කිසිම තැනක් ගැන විමුක්තියක් නැහැ මං අනුගමනය කළා මධ්‍යම ප්‍රතිපදා බේ මෙච්චරයි තියෙන දේ පිළිගන්න කිව්වා එහෙමනේ ඒකයි මේ වරුෂත්වයට අවශ්‍ය වෙලා තිබුණේ අනුගමනය කිරීම ඒ නිසා මොකද කළේ ආන සීල දෙනා පිළිගත්තා දැන් පස්වග මහණු අහගෙන ඉන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රී කෝ නේනේ අහිනවා කි අහනවා කියන්නේ එකක් ඇහෙනවා කියන්නේ තව එකක් මිනිස්සු ලංකාවේදී ওই බණකෙවල්වලදී හැම පස්සේ කතා කරන අනේ හාඳුනේ බණ ඇහුණා අපිට එළියේ අරේ වාජන සෝදනවා පපඩම් බදින්න නේද කරනවා ඉතින් ස්පීකරෙන් බණ ඇහෙනවා බණ ඇහුණා කියන්නේ එකක් බණ අහනවා කියන්නේ එකක් අවධානයේ වැඩි වෙන්නේ අහනකොටනේ ඉතින් දැන් මෙතන අහනවා අපස්සක මහණුන්ට ඇහුණා ඇහුණට බෑ ඊට පස්සේ බුදුහාඳුර පස්සේ කියනානේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසූ විරු ආකාරයට මට ධම්මස පාළුණ චක්කුමුදපාදී ඥානංගුදපාදී පඤ්ඤාදපාදී විචාද මේටි ඔක්කොම කියනවා එතකොට කොණ්ඩඤ්ඤ කියන හාමුදුරන්ට හිතෙනවා හැබැයි මේ බෝධිසත්ව කෙනෙක් කවදාවත් බොරුණක් කියන්නේ නැහැ විශේෂම ලක්ෂණය බොරුණක් කියන්නේ එහෙනම් මේ ඇත්ත වෙන්න ඇති ආන් බලන්න සැකේ අවිශ්වාසී කුතුහලයේ දෙගිඩියව තියෙන තාක් කල් ඒගොල්ලන්ට වැඩක් ගන්න බැරුණ ඒ ටික අයින් වුණාට පස්සේ විශ්වාසය ඇති වුණාන් පස්සේ ආන්න එයාට වාසියක් ලැබුණා ඒ නිසා මේ මේක හරිම බොහොම පාඩු දෙයක් අපිට. ඒ ටික අයින් කළ දෙම ගම එයාට විශ්වාසය තහවුරුනට පස්සේ තමයි සුවන් මාර්ගඵල ඉස්සරම ලැබෙන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤිනේ විරුදාවලිය ලැබුව කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ தත්ත්වයට වත් වෙන පස්සේනේ කොච්චර වැහුවද කියලා බලන්න අවසානේ. හරිම අනතුරුදායකයි මේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටියේ මුලාව කියන්නේ. හරිම අනතුරුදායක බොහොම භයානකයි. අවසානේ වහලා දාන්න. එතෙන්ට විලත් වහලා දැම්මනේ. ඒ නිසා තමයි සක්කාය දිට්ඨි වැරදි දෘෂ්ටියෙන් තියාගන්න එපා. ඒවට ඇබ්බැහි වෙන්න එපා. අයින් කළා දාන්න. විචිකිච්ඡා සැක අවිශ්වාස තියාගන්න එපා. ඒ ධර්මයේ කිරී තියෙන ගෞරව විශ්වාසය තියාගන්න. සීලබ්බත ප්‍රාමාස වැරදි වෘත අනුගමනය කරන්න යන්න එපා. බුදුහාමර ලස්සන මාර්ගය පෙන්නලා දෙන්න තියෙනනේ. 8 path. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න කියලා අපිට කියලා තියෙන්නේ වරදින්නේ. මේ ධර්මයේ කියලා දීලා තියෙනවා. පැහැදිලි දර්ශනයක් තියෙනවා. වරදින්නේ නැහැ. මේ දර්ශය උදාන ධර්මයේ ඔක්කොම එකම මාතෘකාවක් විවාහ ජීවිතයේ ධර්මයේ කොහොමද ප්‍රයෝග කරගන්නේ කියන්නේ හරිම වැදගත් මාතෘකාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපේ ජීවිතයට සම්බන්ධනේ හැටි ආධ්‍යාත්මික අතිවාරම කියන එක හරිම හොඳ හොඳ දාර්ශනික මාතෘකාවක් ඔබ සාකච්ඡා කරන්න. ඒක තමයි කාලීනව අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ කරුණු තුන සංයෝජන ධර්ම කියලා කියන්නේ සංයෝජන කියලා කියන්නේ අපි අයින් කරලා දාන්නේ එකට එකතු කරලා බැඳලා තියෙනවා හිර කරලා තියෙනවා වෙලලා තියෙනවා ඒ නිසා ගැලවෙන්න විදිහක් නෑ. ඒව ටික අයින් කරලා දාන්න කියනවා ගැලවිලි නිදාස් වෙලා යන්න ඕන නෑ. ඒක තමයි සහවස්ස දර්ශන සම්පදාය කියන්නේ. ඉතින් හොඳයි දැන් තේකක් වෙලෙනවද නැත්නම් මේ කාලෙත් අරගෙන ඉවරම කරනවද මට කාලෙ කොච්චර දෙනවද? කැමති දෙයක් කරන්න පුළුවන්. ඒක අපි ලේන්ට ගිහිල්ලා අපි විවේක කරගෙන ඉන්නම් කියනවා එහෙමත් පුළුවන්. නැත්නම් මේක මම එහෙම ඉවර කරමු අපිට මේ කාලේ මෙච්චර කාලයක් ගන්න කිව්වේ එහෙම පුළුවන්. මන්දනේ දැන් ඔබේ සතුයි.
ඉතල බලලා කියන්න. පළවෙනි කොටස අපි මොකට හිතර ගත්තොත් තමයි දෙවෙනි කොටසෙන් වැඩක් ගන්න පුළුවන්. හරි. අපේ මේ මේ සිතිවිලි තරංග කොච්චර බලපානවද කියලා කියනවා නම් අපි දැන් කතා කරන්නේ අපේ යටි සිතේ ඇති කරගන්න සිතිවිලි තරංග වලින් අපි වැඩක් කරගන්නේ කොහොමද කියන එක. අපේ අරමුණට යන්නේ කොහොමද? අපේ අරමුණ සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. ඒ සිතිවිලි තරංග කියන එක බුදුහාඳුර තමයි ලෝකේ ඉන්න පළවෙනිම ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයා. අනිත් ඉන්න අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ දාර්ශනිකයෝ ඒගොල්ලන් ඒ ටික කිව්වා. අනිත් සමාජයේ ඉන්න දාර්ශනිකයෝ අධ්‍යාපන වේදියෝ මනෝවිද්‍යාඥයෝ ඒ ටික කිව්වා. ඒ හැමදේම. ඉතින් එතකොට මේ ගැන්වීම් වල අපේ සිතෙන් ඇති වෙන සිතිවිලි තරංග. දෙමව්පිය වශයෙන් අපි කොහොමද දරුවන්ට ආශිර්වාද කරන්නේ? කොහොමද අපි ලෙඩෙකුට ආශිර්වාද කරන්නේ? කොහොමද අපි රැකියාව පිළිබඳව ආශිර්වාද කරන්නේ? කොහොමද අපි වීසායක සාර්ථක කරගන්න ආශිර්වාද කරන්නේ? කොහොමද අපි මෙතන ඉඳලා ලංකාවෙ ඉන්න කෙනෙකුට ආශිර්වාද කරන්නේ? කොහොමද අපි අපේ අරමුණට ඉලක්කයට යන්න අපි පොසිටිව් විදිහට අපි ඒක හිතන්නේ? අපි කොහොමද සාර්ථක කරගන්නේ? ඇයි අපිට මේ අසාර්ථක වෙලා තියෙන්නේ? දැන් අපි මේ අසාර්ථක භාවයෙන් කොහොමද ගොඩ යන්නේ? ඒ අසාර්ථක වෙන්න මොකද්ද හේතුව? කොතනද අපිට වැරදිලා තියෙන්නේ? මෙන්න මේ ටික හොයලා බැලුවොත් හරි වටිනවා. හනේ ඉස්සෙල්ලාම අපි කියමුකෝ මේ පසුගිය වසර කීපයකට පෙර ආතෝ මේ දාර්ශනිකයෝ ලෝකයේ එක එක දේ හොයනවනේ. හොයනකොට හොයාගත්තා මේ අකුණක් ගහනකොට ඒ අකුණ ගහන වෙලාවේ විදුලිය යන වේගය හොයාගත්තා. නේද? අහසෙල ඔයා වහින වෙලාවේ අකුණක් ගන්නකොට ඒ අකුණේ විදුලි වේගය කොච්චර යනවයි කියුවේ? තප්පරයට. තප්පරයට කොච්චර දුර යනවයි කියුවේ? මතකද? කිලෝමීටර 300,000ක් ඈ. ඒසි ගානක් නෙවෙයි. අකුණක් ගන්නකොට අකුණේ විදුලි වේගය තප්පරයට කිලෝමීටර 300,000ක් දුර යනවයි කියලා කිව්වා. මේකලන්ට ඕනකම තිබුණා මේ ලෝකේ තවත් තරංගවල බලවේගය තියෙනවද මේට වඩා කියලා. හොයාන හොයාන ගියා තායිලන්තේ බුරුමේ නොයෙත් ඇඟල ගිහිල්ලා ඉන්දියාවට ගියා ආරංචි වෙලා. හිමාල වනයේට ගියා. මේ ඉස්සින් වහන්සේලා කියන අය තාපසුරු කියන අය භාවනා කරන්න ගියාම එයාලා ගිහින් භාවනා කරනකොට හිම වැටෙනවා. මේ සීතලේ කොහොමද ඉන්නේ අපිට මේ පේන්නේ නැද්ද? ඒකින් දාගෙන මේ. ඒගොල්ලන් පොඩි ඇඳුමක් සරල ඇඳුමක් මුන්දලා වාඩි වුණාම අද හිම වැටිලා අයිස් පිරල යනවා දියවැලේ. යන්නේ බහුවදා මේ නැගිටලා එනවා මැරෙන්නේ නැතුව. ඉතින් සමහරට බැලුවෙන් පස්සේ දවස් 2 3 4 5 ඒ හිම ඇතුලේ ඉන්නවා අයිස් ඇතුලේ ඉන්නවා මැරෙන්නේ නැහැ. ඉතින් මෙයාලා හරිම පුදුමයක්. කොහොමද මේ මිනිස්සු මැරෙන්නේ නැතුව ඉන්නේ මේ අයිස් කුට්ටියක් ඇතුලේ කියලා. ඊට පස්සේ මෙයාලගෙන් ඇහුවා, "ඔයාලා කොහොමද මැරෙන්නේ නැතුව ඉන්නේ?" මෙයාලා මොකද කිව්වේ? "අපේ මයින්ඩ් එකේ තියෙනවා powerful energy." එතකොට අපි මේ බොඩි එක ඇතුලේ මයින්ඩ් එකකින් හිතනවා මේ සිතිවිලි වලින් මේ සීතල ඇතුළට එන්න එපා කියලා. මේ සිතිවිලි වල තියෙන මේ මහා බලවේග නිසා තල්ලු කරලා දානවා බොඩි එකෙන් එහාට අර සීතල ටික. එතකොට බොඩි එක ඇතුළට සීතල එන්නේ නැහැ කියලා. එයාලට තේරෙන විදිහෙන් කිව්වා. මේක කොහොමද වෙන්නේ කියලා බලපුවාම මෙයාලා විද්‍යුත් උපකරණ සම්බන්ධ කරගෙන බැලුවයින් පස්සේ තියෙනවා මේ මානසික ශක්තිය අර සීතල විසි කරලා දාන්න තරම් මානසික ශක්තිය තරංග වල බලවේගය කොච්චරක් කියලා කිව්වා.
තප්පරයට කිලෝමීටර කොච්චරද? 5 ලක්ෂයක්. ඊතරම් මානසික ශක්තියක් තියෙනවා කියලා කිව්වා. අකුණක් ගන්නකොට විදුලියත් වැඩ කරනවා කියලා තප්පරයට කිලෝමීටර 3 ලක්ෂයක්. මෙතන කියනවා මේ මානසික ශක්තිය තප්පරයට කිලෝමීටර 5 ලක්ෂයක් දුර යවන්න පුළුවන්. ඊතරම් වේගයක් තියෙනවා. අපිට තප්පරයට කිලෝමීටර 5 ලක්ෂයක් ඕනේ නැහැ. 1 ලක්ෂයක් ඕනේ නැහැ. ඒකෙන් හතරෙන් එකක් 25000ක්. ඒකෙන් පහෙන් එකක් 5000ක් නේ. අපිට මේක හිතා ගන්න තියෙන මොකද්ද? අපේ මනස කොච්චර දුර්වල වෙලාද? අපේ මනසෙන් අපිට වැඩ ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? අර මුලදී කිව්වන්නේ. ඒ මනසෙන් වැඩ ගන්න බැරි දුර්වල තියෙන්නේ නෙගටිව් පැත්තේ වගේ. අපේ හිත තලලා පොඩි කරලා වේදනාවටපත් කරලා පීඩාවටපත් කරලා උදාසීන කරලා අර ශක්තියෙන් බාල කරලා මෙතන නෙගටිව් පැත්තේ වා තියෙන්න 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 අර ටෝච් එකේ බැටරි බහින්නවා වගේ මෙතන චාර්ජ් වෙන්න ඕන නෙගටිව් පැත්තේ වයින්ද දුක ශෝකේ කනගාටුව කලකිරීම ප්‍රශ්න ගැටලු එපා වෙනවා මේ දේ ඔක්කොම ටික මෙතන ඇවිල්ලා පටන් ගත්තාම අනේ බලන්නකෝ දැන් කොච්චර පාඩම් කළාද මතක හිටින්නේ ඕක හරි හෝනියමක් දෙයනේ මතක හිටින්නේ නැහැ කියන්න එපා ළමයිපත් අනේ අපේ ළමයාට බලන්න පාඩම් කරනවා මතක හිටින්නේ නැහැනේ බලන්නකෝ කියලා ඕක ඇහෙන්නවත් කියන්න එපා ඉස්සර අපේ අම්මලා තාත්තලා ඔය බව පොඩියක් කළාට එහෙම වයින්වා ඇහුණා අම්මලා එහෙම දොස් කියනවා මේ නැති වුණාට ගමන් නැහැ ළමයෝ නැහැ කියන එක කියන්න එපා මේ උදේ පාන්දර මූසල වචනයක් කියලා එහෙමනේ ඒ ඒවට ඇහෙන්නවත් ඉඩ තියන්න එපා බලන්නකෝ අපේ ළමයාට කතා කරන්න බෑනේ හරියට අපේ ළමයාට වැඩි කර ගන්න බෑනේ හරියට අනේ බලන්නකෝ දැන් කී සැරයක් මේ ඇප්ලයි කළාද ජොබ් එකක් හරියන්නේ නැහැනේ අපේ සිතවිලි තරංග යන්නේ කොයි විදිහටද එහෙනම් අපි මෙතන හරිය අපි ඇප්ලයි කළා දැන් කියනවා රස්සාවන් ර ඇප්ලයි කළා අනේ බලන්නකෝ දැන් කීයක් ඇප්ලයි කළාද දැන් කී සැරයක් ගියද ඉන්ටර්වල් වලට ගියා ගියන් පස්සේ මෙහෙමන කියන්නේ තව ටිකක් බයින්වා ඉතින් සුදුහමට තමයි උන් අදින්නේ අපි කඩුවමට සලකන්නේත් නැහැ කියලා එහෙමත් බයින්වානේ එහෙම කරගෙන මොකද වෙන්නේ මේ සිතවිලි තරංග තවත් යන්නේ විසම සිතවිලි තරංග යන්නේ නැහැ හොඳ සිතවිලි තරංග ටිකක් එහෙමනේ එතකොට දැන් මේ ඉන්ටර්වියු එකට යන මිනිස්සු අපි නිදර්ශනක් ගමු ඉන්ටර්වියු එකට යන මිනිස්සයා මෙතනින් ගෙදරින් යන්නේ කොහමද මේ අදවත් ගිහින් එන්නම්ක බලන්න එතනත් උදාසීන වෙලා ඇප්ලයි කළා බලමුකෝ ඉන්ටර්වියු එකක් තියෙනවා ගිහින් එන්නම් කොහෙට යන්නේත් ඒකෙන් එකත් හරියයි දන්නේ නැහැ කියලා වාඩි වෙන්නෙත් එතන ගිහිල්ලා කතා කළාම මේ විදිහට ඉතින් හිතනවා දැන් අදවත් මේ මිනිස්සු මේක දෙයිද කියන්න දන්නේ නැහැ බලමුකෝ ඒත් ඉතින් මෝඩ් එක නම් හරිනේ ඉතින් මොකක් හේත් දන්නේ පස්සේ ගෙදර යනකොට ඊමේල් එකක් ආවා ගෙදර යනකොට ඊමේල් එක ඇවිල්ලා අපි වෙන කෙනෙක් තෝරගන්නවට සෑ ගන්න බෑ කියලා. ඇයි මේ මෙතන චාර්ජ් වෙන්නේ? මෙතන චාර්ජ් වෙන්නේ නැහැ දුර්වල වෙලා. ඒ නිසා ස්විච් එක දැම්මම පස්සේ එළිය වදින්නේ නැහැ. මෙතන චාර්ජ් වෙන්න චාර්ජ් වෙන්න චාර්ජ් වෙන්න තමයි ස්විච් එක දැම්මම හොඳට එළිය වදින්නේ. පොසිටිව් පැත්තෙන් චාර්ජ් වෙන්න ඕනේ මෙතන. නෙගටිව් පැත්තෙන් දුර්වලෙන්න 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 මොකද වෙලා තියෙන්නේ? ඒ දුර්වල වීම මූණෙන්මත් පේනවා. අභ්‍යන්තරයේනේ මූණෙන් පේන්නේ. ඒ දුර්වල වීම නිසා අර සිතවිලි තරංග ගිහලා පුටුවේ වාඩිුනම් පස්සේ අර මිනිසුන් දිදෙනවා. අනේ මේ මිනිස්සයා ගන්නවට වඩා හොඳ වෙන කෙනෙක් ගන්නවා. ඒක එතනින්ම ඉවරයි. එතකොට මේ මේල් එක යවලත් ඉවරයි ගන්න විදිහක් නැහැ කියලා. එහෙමනේ අපේ සිතවිලි තරංග වැඩ කරනවා. ඒවා හොඳට අපි අත්දැකීම් ලබන්න ඕන ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන තමන්ම ප්‍රායෝගික කරලා බලන්න ඕන. එතකොට තමයි ඇත්තෙන්ම ඒක සාර්ථක වෙන්නේ. ඉතින් එතකොට අපේ සිතවිලි තරංගත් එක්ක මේ වැඩක් තියෙනවා අපිට. ඒකයි අර නෙගටිව් පැත්ත ගැන ඉස්සෙල්ලා කතා කරලා හිටියේ. පොසිටිව් පැත්තට යන්න කියලා කතා කළේ. ඒ දෙකෙන් තමයි අපි ශක්තිමත් වෙන්න ඕනේ. හරි? එතකොට දැන් අපි අපේ වැඩක් සාර්ථක කරගන්න නම් කොහොමද ඒක ගැන අපි හිතන්නේ? දැන් අපි විභාගය සාර්ථක කරගන්න නම් අපි මොකන්ද වෙන්නේ? අපේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. දැන් බුදුහාන්තරන්ගේ හොඳ පරමාදර්ශ තියෙන්නේ. බෝධින් වහන්සේගා වාඩිුනේ කොහමද? ඒක පොතේ ලියලා නේ. ත්‍රිපිටකේ හොයන්න යන්න එපා. අපේ ජීවිතේ අපේ අරමුණ වලට යන්න, අපේ විභාගේ පාස් වෙන්න, අපේ රස්සා සාර්ථක කරගන්න, අපේ වීස සාර්ථක කරගන්න අපේ ගාව තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම විශ්වාසය කියන එක. අපේ ගාව තියෙන්න ඕන අදිෂ්ඨානය කියන එක, ඩිටර්මිනේෂන් එකක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න කාලෙ ඉඳලා ළමයෙකුට ජීවිතේ යන්න නේ.
ඊගාට අපි ගන්න උත්සාහය විශ්වාසයක් නැත්තම් අදිස්ථානයක් නැත්තම් උත්සාහයක් නැත්තම් උපන්නාට මේ ලෝව වෙනෙනවා විනා කරන්න දෙන්නේ අංක එක තියෙන්න ඕන මට බුදු වෙන්න පුළුවන් කියන විශ්වාසය මේති උනා කොහොම හරි මම බුදු වෙනවා මේ දාන්නේ ටික වැළඳුවා වාඩි උනා ඇගේ ලේ මස් නාරයට ඇට මිදුළු වේලන ගියත් නැගිටින්නේ නැහැ කියලා වාඩි උනා උදේන ගිට් එක පහව දැමෙන කන්න ගිට්ටනේ එහෙමනේ උත්සාහය ගත්තේ ඒ වීරය ඒ විදිහම තමයි එහෙනම් අපේ ජීවිතේ තියෙන්න ඕන ඕනම දෙයකට විශ්වාසය තියෙන්න ඕන මට මේ ගමන යන්න පුළුවන් මම මේ කරන දේ සාර්ථක වෙනවා මගේ විභාගයේ මම ආවල් දෙකට යනවා සාර්ථක වෙනවා ඒ ටික තියෙන්න ඕන අදිෂ්ඨානයක් තියෙන්න ඕන කොහොම හරි මම මේ දේ සාර්ථක කරගන්නවාමයි ඒ වගේම උත්සාහයක් තියෙන්න ඕන ඒ උත්සාහයම සාර්ථක වෙන්න අර නෙගටිව් පැත්තේ වට වැටෙන්න වෙන්නේ මොකද්ද අර ගමනට තියෙන තවත් බාධා එල්ල වෙලා ඒක ප්‍රමාද කරනවා මාස 6න් 11න් තියෙන එක තව අවුරුද්දකට කල් යනවා එහෙමනේ වෙන්නේ එක මල්ලි කෙනෙක් 2008 හෝ 9 හෝ මෙල්බන් වල කීස්පුර පන්සලට ආවා. ඉතින් එදා දවස කැලේක සාදු මාට පිරිත් නුලක් බඳිනු හෙට විභාගෙට යන්න තියෙනවා. මම ඉතියාගුවේ නැහැ මොකන්ද කියලා. පිරිත් නුල මං කිව්වා පොඩ්ඩක් එන්න කියලා අතුලට ගිහිල්ලා මං හතලා විශේෂ පිරිත් නුලක් අරගෙන අරන් ඇවිල්ලා. මම ඉතින් ජය පිරිතක් කියලා බොහොම හොඳයි නං. ඔයාට ජය වේවා. ඔයාගේ භාග කටයුතු බොහොම දෙන් සාර්ථක වේවා කියලා. ඉතින් ආශිර්වාද කරනවා අනේ සාදු බොහොම ස්තුති කියලා ගිහාම දැන් සුමාන දෙක්කට විතර පස්සේ ආය ආවා. ඇවිල්ලා කිව්වා සාදු මම මතකද නෑ මේ මං ආවේ මේ පාරයක් වෙලා ගියා මං බෝධින් වහන්සේ ගාව ඔක ඔප්පු කරන්න ආවේ කියලා ආ එහෙනම් මොකක්ද මොදල් ආගයක්ද ආ පොඩ්ඩක් ඉන්න කියලා මම විජිත නායක හඳුනන කින්තරට ටැට් කරලා කතා කළා මම නායක හඳුනන කිල්ල රිසිට් එකක් දෙන්න මේ කිව්වහම කීයද ළමයි මේකෙන් ගන්න ඩොලර් 500 තමයි ඩොලර් 500ද 50ද 500ක් නායක නම් ආ මොකද මේ ළමයි 500ක් රිසිට් එකක් දුන්නාම කියනවා මේ සාදුරත් අමතකයි මගේ දාර බෝධින් වහන්සේගා බාරයක් වෙලා ගියා. ඉතින් මම එදා ඒත්මුලක දෙඳගෙන ගිය හාමුදුරන්ටත් අමතක කළා. මම සාදු 34 වෙනි වතාවට IELTS පාස් වුණේ කිව්වා. කවුද දෙයියනේ 34 වතාවක් ලියන්නේ? මේ ළමයාගේ තිබුණේ දැන් එතකොට part time කරලා මාංශේලා දුක් විඳගෙන සල්ලි හම්බ කරන කොයි පාඩම් කරලා 34 වෙනි වතාවට IELTS පාස් වුණේ කිව්වා. ඉතින් බාධා ගන්න බෑ කෙනෙකුට. එතකොට එයා පළවෙනි වතාවෙන් නැවතුන්නේ නැහැ. දෙවෙනි වතාවේ නැහැ. කොහොම හරි මම පාස් වෙනවා. බලන්න විශ්වාසය. අදිෂ්ඨානය බලන්න එතන. උත්සාහය බලන්න එතන. දැන් මේ නැවතුන්නේ නැහනේ. ඒ සතුටට ඇවිල්ලා කියන මම බාරයක් වුණා මේ හොඳලා පූජා කරන්න මම මේ පූජා කරා. අන්න ඒක තමයි ජීවිතේ ගමනේ අපේ තියෙන්න ඕන දේ. නෙගටිව් පැත්ත આવොත් එහෙම ඕක ඕනේ නැහැ කියලා තමයි ගන්න එකනේ. පස්සතාවක් ලිව්වා ආයෙත්ින් බෑ. දහවතාවක් ලිව්වා ඉතින් 10ක් ලිව්වා ඉතින් කරන්න දෙයක් නෑ. ඒක ඉතින් ඉවරයි. ඒක ඉතින් ඉවරයි. එහෙම නෙමෙයිනේ. එක විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් දේශනයක් දෙනකොට කියනවා මම සාමාන්‍ය පෙළ 11 වතාවක් ලිව්වා ඔයගොල්ලන් පිළිගන්නවද කියලා ඇහුවා. 11 වතාවක් ලියලා සාමාන්‍ය පෙළ O level පාස් කරලාලු ඊට පස්සේ මම අනිත් ටික කරගත්තේ මහාචාර්යවරයෙක් උනේ. ඉතල බලන්න. අපි යන ගමනේදී අපිට ඇත්තෙම මේ මේ මනසෙන් තමයි අපි වටන්නේ මේ නෙගටිව් පැත්තෙන් මේ උදාසීන කරන්නේ අපි යන්න ඕනේ ඒක නෙමෙයි මේක ලෞකික ජීවිතය ලෝකෝත්තර ජීවිත දෙකම බලන්න ඕනේ අපේ ඉලක්කය තමයි නිවන ඒ නිවනට යන්න ටිකක් දුර නම් ඒ කටයුතු සාර්ථක වෙන්න මේ මේ මුල් ටික ඕනේ වෙනවා මේක එදිනදා ජීවිතයට පෞල් ජීවිතයට රස්සාවේ ජීවිතයට මේ හැම දෙයකටම අපේ හිතෙන් තමයි මේ ජයග්‍රහණ ඔක්කොම ලබන්නේ එනිසා හිතයි මෙතන හදාගන්න පුළුවන් තරම් පොසිටිව් පැත්තට යන්න කියලා කියන්නේ ආන් එකටයි. තමන්ගේ යහපත සුභ සිද්ධිය විමුක්තිය, අනුන්ගේ යහපත සුභ සිද්ධිය විමුක්තිය මේ දෙක මෙලෝ පරිලෝ ජයග්‍රහණ දෙකටම. ඉතින් එතකොට අපි හිතන්න ඕන විදිහ අපේ කකුලේ කටුවක් ඇනුණා නම් ඒක අපිම වේදනයි. අමාරුයි අපහසුයි. ලේ එනවා. කොහොම හරි විඳගෙන කාගෙන කටුව ගාලවල අයින් කරලා දානවනේ මේ නෙගටිව් පැත්තේ වා ගිහිල්ලා පිරිලා හිර වෙලා තද වෙලා පීඩා වෙලා කොහොම හරි ගාලවල අයින් කරන්න අමාරුවෙන් අපහසුයෙන් තමයි අකමැත්තෙන් හරි වේදනාවෙන් හරි නෙගටිව් පැත්ත ටික සිතෙන් ගාලවල අයින් කරන දාන තරමට අපේ හිත නිදහස් නැත නිදහස් වෙන්නේ නැහැ ඊට පස්සේ තමයි බෙහෙත් ටික දාලා සුව කරගන්න ඕනේ පොසිටිව් පැත්තෙන් වදාලා හොඳට පිරිසිදු කරගන්න මනස
අපේ ජයග්‍රහණයට යන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. අන්න එහෙම කළාම තමයි හිතන දේ හිත සාර්ථක වෙන්න පටන් ගන්න. එහෙම වුණාම තමයි තියෙන බෝධි පූජාව සාර්ථක වෙන්නේ. අනේ බලන්න කොහෙන්ද දැන් බෝධි පූජා 21ක් විතර තිබ්බා තවත් හරි ගියේ නෑනේ. කියනනේ එහෙමයි. උදේ හවස මන් තුන් සූත්‍රයේ කියනවා ඒ වුණාට වැඩක් නෑනේ තාමත් හොඳ රස්සාවක් හම්බුන්නේ නෑනේ. බාරහාර කීයක් වුණාද යන්ත්‍ර කීයක් දැන් මදිදින් දුවට තාමත් වීසා එක ලැබුන්නේ නෑනේ. එහෙමනේ. නෙගටිව් සංකල්පේ ඉඳලා අපි කරන වැඩවල ඒ වගේ හරියට ප්‍රතිඵල ලබන්න බෑ. ඒක తాවකාලිකව හරි නතර කරලා දාන්න. එහෙම නොවුනොත් එහෙම අර අර අපිට අර යන ගමන යන්න බෑ සාර්ථක කරගන්න. ඒකයි මූලිකව මේ කතා කරන්නේ. ඒ නිසා නෙගටිව් පැත්තේ ඉන්න එපා. නැති වුණාට ගමන නෑ කියන්න එපා. බැරි වුණාට ගමන බෑ කියන්න එපා. එහෙමනේ මේ ගන්න උත්සාහය මගේ උත්සාහය මම යනවා කියලා හිතන්න. ඔබට විවිධ විදිහේ ආකර්ෂණ අර පොසිටිව් පැත්තේ එනර්ජිස් කියන ආශිර්වාද ලැබෙන්නේම අපි මේ පොසිටිව් පැත්තෙන් ඒ විදිහට යනකොට. ධනාත්මක චින්තනයේ යනකොට. ඍණාත්මක පැත්තට වැටෙන්න එපා. ඒ ධනාත්මක චින්තනයේට අපි යන පිළිවෙලක් තියෙනවා. සමහර අසනීප තියෙන සමහර අයට. ඒ අසනීප ඒ නෙගටිව් පැත්තේවත් එක්ක ඇවිල්ලා එකතු වෙච්ච ඒවා තියෙනවා. ඒක පොසිටිව් පැත්තෙන් තමයි ඒක අයින් කරලා දාන්න තියෙන්නේ අපිට. ඒක දැන් මෙතනට අදාළ නැති නිසා මම ලෙඩ් වුණේ කතා කරන්න ගියාම ඒ ලෙඩට ඒ පැත්තයි කතා කරන්නේ. එහෙමනේ. මෙතනට ඒක අදාළ වෙන්නේ නැණි වැඩි. ඒ නිසා අපි මෙතෙන්ට අදාළ වෙන්නේ මොකද්ද තමන් කරන වැඩේ සාර්ථක වෙන්න නම් මගේ සිතුවිලි තරංග ටික යන්න ඕනේ. අපි තවත් කෙනෙකුට සෙත්පත්තන ආශිර්වාද කරනවා කියලා කියන්නේ මගේ හිතුවිලි තරංග ඒගොල්ලන්ට යන්නේ. හුඟා දෙනෙක් ඔය ඉන්ටර්වයුව වලට යනකොට වරද්ද ගන්නෙ ඔන්න ඔය ටික. ඒ ඉන්ටර්වයුව එකට යන්න ඉස්සර වෙලා ඇත්තෙම අපි ආශිර්වාද ලැබනවනේ ආගමෙන් හරි බුදුදහමෙන් හරි. අපි මේ අපේ මේ මානසික ශක්තිය ශක්තිමත් කරගන්න යටිහිතේ තියෙන ශක්තිය ශක්තිමත් කරගෙන ජයග්‍රහණ ලබන්න අපි මේකට උදව්වක් ගන්නවා. මෙහෙම හිතන්නකෝ. දැන් කරාටි දන්න කරාටි මාස්ටර් කෙනෙක්. කළුපටි එක හරි දෙක හරි නේ? එයා කළුපටි මාස්ටර් කෙනෙක් වුණාට ගෙදර ඉන්න අම්මා කියනවා පුතේ කැලෙන් යනකොට පොල්ලක් කඩාන යන්න ඔය වැටකින් කියලා කියනවා. අයියා මම මම මේ කරාටි මාස්ටර් මම ඕන දෙයකට සූදානම් ප්‍රශ්නේ නෑ නෑ පුතේ ඔයා ඒක වෙනම දිය පොල්ලක් කඩාන යන්න. හැබැයි හැටම පොල්ලක් කඩාගෙන යනවා ඇති. කැලේ මැද්ද යන්නේ. රිලව් කණ්ඩායමක් වඳුරු රංචුවක් කෑක් ගහගෙන කන්ට ඇරගෙන පැනගෙන එනකොට මොකද කරන්නේ? එක එක රිලවට ගහන්නද? එක එක රිලවට රිලව් රංචුවම පයින්නකොට එක එක රිලවට ගහලා පරද්දන්නද යන්නේ? අර අම්මා කියපු දේ අර පොල්ල ඇරගෙන චෝෂියෝ කියලා අර ගස්වලට එහෙම මෙහෙම ගහලා එලවගම බයරත් එක දුවනවා. ඒගොල්ලන්ට වැදුනේ නැත්තත් ගස්වලට හරි අතවලට හරි ගන්නකොට බැනලා දුවනවා. වෙන සතෙක් දුවගෙන ආවත් ටිකක් හරි මෙල්ල කර ගන්න පුළුවන් බේරෙ එක. අර කරාටි මාස්ටර් උදව්න්නේ අර අම්මා කියපු මොකුත් නොදන්න අම්මා කියපු ඒ පොල්ලක් කඩාන කියන්නේ. ඒකම කිතුල් පොල්ලක් වුණා නම් තවත් ශක්තිමත්. ඒකම ගැල්වනයිස් බටයක් වුණා නම් තවත් ශක්තිමත්. ඒකම යකඩ පොල්ලක් වුණා නම් තවත් ශක්තිමත්. ඒ වගේ තමයි අපි මේ අපි කරන වැඩ කටයුතු හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ලබා ගන්න. මොන වගේද අපි ලබා ගන්න ශක්තිය? අපි ලබා ගන්න ශක්තිය මොනවා හරි කියලා මතුරලා. මොනවා හරි දෙයක් අපි කියලා. අපිට අම්මලා තාත්තලා ගන්නලා තියෙනවා බෝධි පූජා තියන්න සිත පිරිසුදු කරගන්න. දානයක් දෙනවා කියන්නේ බෝධි පූජා තියන කියන්නේ පිළිත් කියන වෙන්නේ මේ ඔක්කොම මොනවද? හිත පිරිසුදු කරන වැඩ පිළිවෙලක් ටිකක්. හිත පිරිසුදු කරන්නේ වඩෙමෙ. එතකොට අපි ඒවට යොදා ගන්න පිරිත් කියලා දේකුයි. සමහර අය කියලා දිනන දැන් ලංකාවේ ඉඳලා අම්මලා තාත්තලා එහි ඉඳලා සමහරට කැසට් එක වෙලා ඇති CD එක වෙලා ඇති. අනේ පුතේ මේක දාලා අහන්න. ඔයාලගේ රසායන දේවල් ලැබෙන්න කියලා. මගේ පුතාලට වීසා එක ඉක්මනින් ලැබෙන්න කියලා මේ ටික අහන්න. මේ මේ ගාථා කියන්නේ ලියලත් එවනවා. මේ මේ ගාථා කියන්නේ. ඇයි එහෙම වන්නේ? ඒ ගාථාවක තියෙනවා මහා බලයක්. හැබැයි ගාථා කියන ඒවා පිරිත් කියන ඒවාගේ බලය ලැබෙන්නේ කොහොමද? මූලදී මේ කටයුතු ටිකෙන් මනස හදාන හිටියොත්. ඒ බලය ලැබෙන්නේ කොහොමද? බත්පිඟානට අපි ව්‍යංජන බෙදනවා. බත්පිඟානට ව්‍යංජන බෙදුවාම ඒ හැම ව්‍යංජනයකම එක ගුණේ නෙවෙයි තියෙන්නේ. විටමින් ප්‍රෝටීන් විවිධ ඒවා විවිධ විදිහට ලැබෙන්නේ. ඒ එක එක ව්‍යංජන එක එක ගුණ තියෙන්නේ. ඔය පිරිත් කියන ඒවාගේ එක එක ගුණ තියෙන්නේ. රත්නමාලී පිරිත කියන එකේ ගාථා තුනේ ඒක යම් කිසි මාත්‍රා
ඇරගෙන හදලා ඒකේ ඝන පිහිටලා ඒක ප්‍රස්ථාරයක් වෙලා ඒක මහා ගුණයක් බලයක් විදිහට හැදිනවා. සම්පවව සකරණන් කියන ගාතා ප්‍රබලම ගාතාවක්. බොහොම ශක්තිමත් ජය මුනින් දස ගාතා බලගතුම ගාතාව. යංකින් චිත්තං ගාතා බලගතුම දිය. බුද්ධෝතිලෝ ගාතා බලගතුම දිය. ටික්සෝ ගාතා බලගතුම දිය. නමස්කාර ගාතාව කියලා දැන් අපි මේ පෙරණිම පුස්කොළපතකින් ගත්ත ගාතාවක් වෙන බලගතුම ගාතාව. මේවා හැදිලා තියෙන්නේ මාත්‍රායකතු වෙලා ඝන පිහිටලා ප්‍රස්ථාරයට නම් ඒකේ ලොකු ගුණයක් බලයක් තියෙනවා. ඒක කියන්න 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 වෙන්නේ මොකද්ද? ඒක කියන්න කියන්න වෙන්නේ ඒකේ බලයේ ශක්තිය එකතු වෙනවා. අර වැටේ තියෙන පොල්ල, කිතුල් පොල්ල, යකඩ පොල්ලක් උනේ ආන් ඒ වාගේ ශක්තිය වැඩි වෙනවා. ඒ ශක්තිය වැඩි වෙන්න අපි ඒක කියන්න 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 වෙන්නේ මොකද්ද? අපේ පොසිටිව් සිතිවිලි ටික තව ශක්තිමත් කරනවා. එතකොට අපි යන ඉලක්කයේ අරමුණ වඩාත් සාර්ථක කරනවා. මාස 6 වෙන්න තියෙන එක මාස 3. අවුරුද්දෙන් සිද්ධ වෙන්න තියෙන දේක මාස 6 කියන්න බෑ. එතකොට ඒ දේ ටික තියෙන්නේ වෙන්නේ මොකද්ද? අපි කරන වැඩේ ඊටාම සාර්ථක මට්ටමකට පත් කරන්න අපි තවත් ධෛර්යමත් කිරීමක්. තේවා අපි කියන්න 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 කියන්නේ මොකද්ද වෙන්නේ? ඒකේ ගුණේ බලය තවත් වැඩි කරන එකක් තියෙනවා. ඉතින් ඒවා එකතු කරගන්න අපි. ඒ එකතු කරගෙන අපි ජප කරනවා, කියනවා. හරි? දැන් අපි ඕනම දෙයක් හොඳ හෝ නරක යම්සි දෙයක් හත්වතාවක් කියවෙනකොට පෙරන්නෝ කියවා එක ජපයක් වෙනවා කියලා. හත්වතාවක් කියනකොට ජපයක් වෙනවා කියලා. මේ හැබැයි ඉතින් හොඳ නරක දෙකටම තුව මරියන් තුව මරියන් කියලා ඉතින් අත්තතර කිව්වොත් එහෙනම් මරණ විදිහට යනවනේ. ප්‍රංශයේ ඉන්න මහත්තයෙක් 1990 ගණන් වල ලංකාවට ඇවිල්ලා බෝධි පූජා තියෙන ඔය සෙත් වෙන ඔයගේ ගිහිල්ලා බලලා ඒ ගයිඩ් එක ඔය හොයන්න බලන්න ගිහිල්ලා මොකද ඒ කරන්න කියලා අහලා වෙලුවන් පස්සේ එයා කියලා දෙනවා මේවා. මෙයා මේ සෙත් කවි අස් කවි ඔක්කොම ගැන අධ්‍යයනය කළා. ඒකල ඒ රටට ගියා. එයා උපාදීන හොඳ පොතක් ලිව්වා. ඒ ගිහිල්ලා මෙයා කළේ ඉස්සෙල්ලාම මල් පෝච්චි දෙකක් අරගෙන ගස් හිටවලා හොඳ මල් හැදෙන මල් ගස් දෙකටම එක හා සමාන වතුර දාන පොර දාන. එකක් එක තැන තියෙනවා, අනිත් එක එහා පැත්තේ තියෙන පේන්නේ ඇහෙන්නේ නැතුව. මේ ගහ ළඟට උදේ ගිහිල්ලා වාඩි වෙලා විනාඩි 15ක් ගහ දිහා නිකන් තරහ ගිය විදිහට බලාගෙන ඉඳලා මේ ගහ නම් හැදෙන්න එපා, පොර ගැටි වෙන්න ඕන, ලෙඩ වෙන්න ඕන, මලානික වෙන්න ඕන, මේ ගහ මැරෙන්න ඕන, මේ ගහ මැරෙන්න ඕන. මේ දිහා බලාගෙන කියනවා කියනවා කියන විනාඩි 15ක්. ඒකල පොඩ්ඩක් නිදහසේ ඉඳලා ඒක අමතක කරලා දාලා අර ගහ ගාවට ගිහලා හොඳට හිනහවෙලා ඒ ගහ දිහා බලාගෙන මේ ගහ නම් හොඳට හැදෙන්න ඕන, ලස්සනට හැදෙන්න ඕන, නිරෝගීමත් වෙන්න ඕන, සරුසාරව හැදෙන්න ඕන. ඒකට ආශිර්වාද කරනවා. මෙයා උදේ සවස දිගටම කළා. 3 මාසයක් කළායින් පස්සේ අර සාප කරපු ගහේ මුල් ටිකත් එක මැරලා ගියන් තියෙනවා. මෙයා බැලුවා මේක ඉතින් මොකක් හරි වැරදීමක් වෙන්න ඇති කියලා. පස්සෙත් බැලුවා ඒ විදිහට මෙයා මේ උපාධියට ලියන එක. මෙයා බැලුවා 6-7ක් කළා ඔක්කොම මේ විදිහම තමයි. මෙයා ඊට පස්සේ කිව්වා මේ සිතිවිලි තරංග වලින් සහ මේ කටින් පිට වෙන ශබ්ද තරංග වලින් කරන ආශිර්වාදයක් බලගතුයි, කරන සාපයක් බලගතුයි කියලා. ඒ නිසා අපි අර හිතන දේ ටික අපි අපේ බලාපොරොත්තු සාර්ථක කරන ලොකු බලයක් උපදවනවා. එහෙමනේ අපි මේ ජපයක් අපි හිතමු යම් කිසි කෙනෙක් විභාගයක් ලියනවා කියලා. අසමත් වෙන විභාගයක්. එතකොට යා මහන්සි වෙනවා. මොකක් හරි දෙයකින් අකුම අපි දන්නේ නැහැ කර්ම ශක්තියක් ඇවිල්ලාද ග්‍රහාපල කියන ඉවටනේ. ඒ අසාර්ථක කෙනෙකුට ඒ දානි. අපි හිතමු සරලම ලේසිමදී සම්පපාපස ගාථා කියලා. සම්පපාපස ගාථාව 108 බෙදා ගන්න. 108 කියලා කියන්නේ පැරණි ක්‍රමයකට සකස් වෙලා තියෙන්නේ බෝධුරට සමහර සංකල්පයක් තියෙන අදහසක් තියෙන බුද්ධ ආන්දරගේ සිරිපාන ලකුණේ ලාංඡන 108ක් තියෙනවා. ඒ නිසා අපිට ඔක සම්බන්ධු නැහැ කියන්නේ. කොහොම නැ කමන්නේ. ඔය 108 බෙදා ගන්නවා අපි 27 ගානේ. 27යි 54යි 108. සම්පපාපස කරන ගාථාව 27ක් කියනවා කියමුකෝ ඉස්සෙල්ලා. 27ක් කියලා ඒ 27 ඉවරණයින් පස්සේ ඇඟිලි ගණන් කළා දැන් කියනවා මේ මගේ විභාග කටයුත්ත දවසින් දවස සාර්ථක 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 දවසින් දවස හතක් කියනකොට ජප වෙනවා. ඒකල කියන මගේ විභාග කටයුත්ත පැයෙන් පැයට සාර්ථක පැයෙන් පැයට සාර්ථක පැයෙන් පැයට හතක් කියන මගේ විභාග කටයුත්ත මොහොතින් මොහොත සාර්ථක මොහොතින් මොහොත සාර්ථක මොහොතින් මොහොත හතක් කියන මගේ විභාග කටයුත්ත මේ මොහොතේ පටන් සාර්ථක මේ මොහොතේ පටන් සාර්ථක මේ මොහොතේ පටන් සාර්ථක හිත ශක්තිමත් කරන ධෛර්යමත් කරනවා. එතකොට ඒක අපි මේ දවසේ ඉවර කළා. එතකොට 27ක් කියව මේ 4 7 ගන්න කිව්වා. ආයෙ 27ක් කියනවා, ආයෙ 4 ගන්න කියනවා. ඒ අතර හිතෙනවා.
එහෙම හිතනකොට නොහිතන විදිහේ බලයක් මේ තුළ ගොඩනගෙනවා. නැත්තම් මගේ රස්සාව මට හොඳ රස්සාවක් ලැබේවා. ඔය විදිහටම කියන හිතනවා. නේ? මගේ වීසා එක මගේ වීසා එකේ තායිකම සාර්ථක. ඔය විදිහටම හිතනවා මම කියනවා. 27ක් කියනවා අර හතර හිතනවා. 27ක් කියනවා අර හතර හිතනවා. 108 ඉවරනකොට අපිට මේ භාගයක් අතර ගතුණාට කමන්නේ. කම්මැලි වෙන්න එපා. අපේ ඉලක්කයට ඉක්මනින්ම ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා. හැබැයි මේවා මේ පොතේ තිබුණා කියලා එහෙම කියන ඒවා නන් නෙමෙයි. ඒ පොතේ තියෙනවා කියලා නෙමෙයි. ප්‍රායෝගික අත්දැකීම් ටිකකින් මේ කියන්නේ. අවුරුදු 20ක් අතර මම කියලා දුන්නේ වගේ ඒවා අනිත් අය අනුගමනය කරපු වගේ කියන ඒවා ටිකක්. ඒ ටික පැහැදිලි අත්දැකීම්. මම 2015 අවුරුද්දේදී සිඩ්නි වලට ගිහිල්ලා ඇප්ලිකේෂන් බාර දුන්න ඇමරිකාව යන්නේ. ඒ බාර දීලා මං කිව්වා මට යන්න තියෙනවා ඉක්මනින් මට පොඩි කාලෙකින් ශ්‍රී ලංකන් પાස්පෝර්ට් මාසයක් යනකම් කතා කරන්න තිබා කිව්වා. මම ආවා බහුවදා ඇවිල්ලා මම බෝධින් වහන්සේ ගාව වන්දනා කළා හැමදාම. එතන මගේ වැඩේ. උදේට මම රත්නමාලි පිටිට 108 වාරයක් කියන හවසට මේ නමස්කාර ගාත 108 වාරයක් කියන මම එතෙන්දි පොඩි සිතිවිලි මේ පරිශ්‍රණය කළා. මම හිතින් හිතන්න පටන් ගත්තා නිතරම මගේ දවස් ටික ගත කළා මේ හත් දවසක් කියන කොට හත්තේ 10 දවසක් කියන කොට 1000යි ඕනම දෙයක 1000ක් සම්පූර්ණ වෙනකොට හොඳ ලස්සනයි හරි දැන් සාර්ථකයි මම S2 පියාගෙන හිතින් මවනවා ඒ මගේ වීසා එකට සම්බන්ධව කටයුතු කරන නිලධාරී එක්කනක් දෙන්නා තුන් දෙනාද මට ප්‍රශ්නයක් නැහැ මමයි හිතාගෙන මම කියනවා අර ගාතාව 27ක් කියනවා මම කියන එක මම ඊගාට කියනවා මගේ වීසා එකට අදාළව කටයුතු කරන නිලධාරී මණ්ඩල හැම දිනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා සිතිවිලි තරංග වලින් මම කළා ඒක පරිශ්‍රණයක් ඊට පස්සේ ඒක ඊගාවට ඒක යොල්ල කියනවා මගේ වීසා එකට අදාළව කටයුතු කරන නිලධාරී මණ්ඩල හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගේ සිතිවිලි තරංග මම ඇයි ඉතින් මේ කිලෝමීටර් අම්පරේට කිලෝමීටර් වැච්චේ ගන්න පුළුවන් නම් සිද්නි වලට මගේ සිතිවිලි තරංග යවන්න බෑ ඊගාවට මගේ වීසායකට අදාළව කටයුතු කරන මේ නිලධාරි මණ්ඩල හැම දෙනාට මං ගැන අනුකම්පාවක් ඇති වේවා මං ගැන අනුකම්පාවක් ඇති වේවා මං ගැන අනුකම්පාවක් ඇති වේවා හතක් ඊළඟට මම හිතනවා මගේ වීසායකට අදාළව කටයුතු කරන නිලධාරි මණ්ඩල හැම දෙනාටම මං ගැන අනුකම්පාවක් ඇතිල මගේ වීසායක ඉතායික්මණින්ම මට ලබා දෙන්න සිත්යොමු වේවා හැබැයි මේක හරියයි තන වරදිත් දන්න මේ හාමුදුරන්ටනේ අපිට ඉතින් ඔක හරියන්නේ නැහැ කියලා එහෙම හිතන්න යන්න නම් එපා අපිට ඕකෙන් වෙලා තියෙන්නේ එහෙම වුණාට අපිට ඉතින් බිසීනේ ඉතින් අපිට වැඩත් වැඩි හරියන්නේ නැහැ ඒක නෙවෙයි වෙන්නේ ඇත්තම මේ විදිහට මම හිතුවා උදේ හවස දිගටම 10 වෙනි දවසේ ගත වුණාම 11 වෙනි දවසේ හවස වෙනකොට වෑන් එකක් ඇවිල්ලා දෙන්නෙක් ඇවිල්ලා પાස්පෝර්ට් එක බාර දීලා අසංගන ගියා එතන මම එකකින් හිතුවා මේ සිතිවිලි තරංග වැඩ කරනවා කියන එක මනෝවිද්‍යාත්මක උගන්වන එක ඇත්ත කියලා මම ඇමරිකාවට ගිහිල්ලා ඊට පස්සේ මම ඔක්තෝබර් මාසේ මේ ගම්පහා ඉදිකොල්ල පහන දෙස්ථානේ අපේ හාමුදුරුව සමිත නායක හාමුදුරුව ලෝය කෙනෙක් කරා දැම්මා වීසා එකට මාසෙ දවස් 4ක් ගියා මම නිව්යෝක් වලට ගිහිල්ලා ඇප්ලිකේෂන් බාර දීලා මං එතනින් ඇහුවා කලින් ගන්න පුළුවන්ද බෑ මාසෙක් යනකම් බෑ කන්සල්ට් ආම්පස්සේ කිව්වා ඒත් හාමුදුර කාටත් එහෙම තමයි කිව්වා දැන් මං කිව්වා නිකන් මේ මං දවස් 10න් ගන්නවා කියලා ඒක කොහොමද ගන්නෙ බලමුකෝ කියලා හිනාම නා හැමදාම මං අර දවස් 10 හරියට මේ ටික කළා ඒ ටික ඒ විදිහම කරලා 11 වෙනි දවසේ මම කෝල් එකක් දුන්නෙන් පස්සේට මගේ නම මෙහෙමයි પાස්පෝර්ට් අංකෙ මෙහෙමයි මට වීසා එකකට දැම්මා කැනඩාවෙත් ආ ඊයේ හවසේ වගේ પાස්පෝර්ට් එක මේ පොස් කළා කිව්වා ඒක හරි එතන මේක අත්දැකීම මේක මට තියෙන බලයක් නෙවෙයි මේ තියෙන්නේ අපි කාට වුණාවත් ඒ බලය අපි ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕන හැම දිනෙකට මොන කෙනෙකුට ලබා ගන්න පුළුවන්ද යා ඒක තමයි අපි කළ යුත්තේ මෙතන නෙගටිව් පැත්තට වැටිලා නෙගටිව් පැත්තේ ඉඳලා අර ඒවා ඔච්චර කියව කියත් හරියන්නේ නැහැ. හොඳ විශ්වාසයක ඉගෙන අපි තියන්න ඕනේ. හොඳ අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ තුල. හොඳ උත්සාහයක් අපි ගන්න ඕනේ ඒකේ. ඉදායි කුණි සාර්ථක කරගන්න නම්. ඒ නිසා ඒ අපි කරන දේවලදී හැම දෙයකම සිතිවිලි වලින්ම තමයි. සිතෙන්ම තමයි ජයග්‍රහණය. අසනීපයක් Tamanට තියෙනවා නම් ඒක දුර වෙන්නේ. අසනීප වලකින් දැන් කී දෙනෙකුට අසනීප හැදිලා සුව වෙන්නත් මේ වෙනකොට හැදිච්ච අසනීප මිලියන 3කට වඩා මැරුණා. එහෙමනේ අසනීපය කියන එක වඩාත්ම ග්‍රහණය කරගන්නේ බයත් එක්ක. හිතේ තියෙන දුකයි බයයි දෙකත් එක්ක තමයි මේ අසනීප කියන එක තදින්ම අල්ලගන්නේ.
ඒ හිතෙන් අපේ අර සැකයත් ඒ බයත් අයින් කරගන්න තරමට අපි පරිසං වෙන්න ඕනේ. සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන්න ඕනේ පරිසං වෙන්න ඕනේ. ඒ උගාරේ සිසේ සිටේ බය වැඩි කරගන්න තරමට තමයි අනේ මෙහෙම වෙයිද අනේ මෙහෙම වෙයිද අනේ මෙහෙම වෙයිද වෙන්න පටන් ගන්න. එහෙමනේ ඕනම තියක් හත්තතාවකට වඩා ජප වෙන්න ඉඩ දෙන්න මෙපා. ඒකයි කියන්නේ නෙගටිව් පැත්ත අයින් කරලම දාන්න කියලා. නේ? හරියන්නේ නැති වේද හරියන්නේ නැති වේද කියලා එනකොට හරියන්නේ නැති පැත්තටම තමයි යන්නේ. එහෙමනේ ඒ නිසා ඒක එක පැත්තක හෝනියමක් වෙනවා. සාර්ථක කරගන්න සාර්ථක පැත්තට පොසිටිව් විදිහටම හිතන්න ඕන. ඒ හිතන් හිතන් හිතන්ඩ අනිවාර්යෙන් තමන්ගේ සාර්ථක වෙන පැත්ත වැඩි වෙනවා. එතකොට තමයි ආශිර්වාද ඔක්කොම ටික ලැබෙන්නේ. ඉතින් ඒක හැටියක්. මොකද අපි දන්නේ නැති දේ ලෝකේ හරියටවත් තියෙනවා. ඉතින් මේකේ අපි අර හිතන් පටන් ගන්න දේ ටික මොකද්ද තමන්ගේ අරමුණ? මොකක්ද තමන්ගේ ඉලක්කය? දැන් අපි හිතමුකෝ සතර සතිපට්ඨානෙ වඩන්න කියන නිවන් දකින්න කෙනාට. ඒක නෙගටිව් පැත්තක් නැහැනේ. නෙගටිව් පැත්ත ටික අයින් කරන එකන්නේ කියන්නේ. හැම වෙලාවෙම පොසිටිව් පැත්තක් නෙන්නේ. දුකක් ශෝකයක් කන ගැටුවක් තරහක් වෛරයක් මොකක් හරි එනකොට ඒක ඒ වෙලාව අයින් කරා. මතක් කරලා අයින් කරා. එල හැම වෙලාවෙම මේක සතුටින් ඉන්න. ඒ අරමුණ මෙනෙහි කරන්න ඉන්න. ඒ අරමුණුත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ඒකම ඩෙවලොප් කරනවානේ. ඒකම බයෙන් වර්ධනය කරනවා. ඒකෝ තමයි තමන්ගේ ගමන බොහොම ඉක්මනින් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මේ හැම දෙයකටම අපි මේ කරන භාවිතය තමයි හරියම වැදගත්. හත්තතාව කියන එක හරිය වැදගත් දෙයක්. ඒක හරිය වැදගත්. ඉතින් එතකොට මේ භාවිතා කරන දේ අපි පිරිත්වල ගාථා නම් උතර මතක තියාගන්න බත් එකට වෙන්ජන වාගේ තමයි. ඒක සාර්ථකම දෙයක් ඒක. ඒ භාවිතා කරන දේ ගණ්ඩ ශක්තිමත් තමන් ලේසි පහසු. නොයෙද්ද කියයි එක එක දේ කියයි. එනට ඒ වගේ ගණ්ඩ ඒ ගුණේ බලය ලැබෙන විදිය මොකද හුඟක් එක එක දේකට එකතු කරගන්න. විවිධාන්තකින් අපිට තියෙන. ඉතින් එතකොට මෙතන අපේ ගාථාවක් තියෙනවා දැන් අපි කාටත් ඕක කියලා දෙන එකක්. මේ වෙනකොට මම දැන දන්නවත් දන්නේ නැහැ නමස්කාර ගාතාව කියලා. කවුරුද දන්නවද අහලා තියෙනවා. ඒ නමස්කාර ගාතාව කියන්නේ හැබැයි මේක නොදන්නා කෙනෙක්ගෙන් නම් අහන්න එපා. ඈ දන්න කෙනෙක්ගෙන් මහල බැලුවොත් තමයි හරියන්නේ. දැන් ඇහැගෙන දැනගන්න ඕන නම් කනගෙන දන්න දොස්තර මහත්තයා කියලා අහලා හරියන්නේ නැහැ නේ. ඇහැගෙනම කියලා දෙන්න එපා. එහෙනම් ඔය දෙන්න ඇවිල්ලා මේ ඉන්න ඩියුටි අයිට නම් මේ දොල දෙන්න පුළුවන් මේ ටික බෙදලා දෙන්න දෙපැත්තෙන් ගිහිල්ලා. කොහෙන් බෙදාන යන්න ඔයා එයා මේ පැත්තේ බෙදානියක් එතකොට මම කියලා දෙන්නවා. ඔය ඒ පුංචි අයට බැරි වීමක් තැන තේරෙන්නේ නැහැ. අර ලොකු දෙන්නට නම් ඒක ගණන් ගන්න. මේගොල්ලන් ඒක දෙන්නට. අනිත් අයට දෙන්නේ නැත්නම් ෆොටෝකොපි කරලා ගන්න පුළුවන් මොන. ඔක මම කියලා දෙන්නම්. ඔක හරි ප්‍රයෝජනවත්. මොකද ඔබටත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඔබ නිසා අනිත් අයට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔගේ ඉංග්‍රීසියෙමුත් තියෙන අකුරු ඈ. ඔව් කියව ගන්න පුළුවන්ද? ඉදිරියට ආව? ආ මේගොල්ලන්ට බෙදලා දෙන්න. අග තියාගන්න ඉල ඉංග්‍රීසි අකුරු ටික බලන්න එහෙනම්. ආ තියාගන්න. ඉංග්‍රීසි අකුරු තියෙනව නේද? පේනව නේද? ආ ඒ ටික බලාගෙන කියන්න පුළුවන් වෙලාවට. ඔව්. ආ නේද? දැන් ඔය ගාථාව පෙරණි පුස්කොළ පොතක තිබුණ ගාථාවක්. ඒ පැරණි පුස්කොළපතක තිබිච්ච ගාථාව ඒ කාලේ ඉර්සින් වහන්සේලා භාවිතා කරපු ගාථාවක්. ඒ ඉර්සින් වහන්සේලා භාවිතා කරපු ගාථාව තමයි ඒ කිරිසිවරේ කොයි ගාථාව නිතර ওই নমස්කාරය කියන්න අරගෙන තියෙන එයා. ඒ নমස්කාරය කියාගෙන යනකොට මෙයාට ඔය ගාථාව ඉබේටම හිතට ඇවිල්ලා. ඊට පස්සේ මෙයා කියන්න 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 තමන් කරන ආශිර්වාද කටයුතු සාර්ථක වෙලා තියෙනවා. සාන්තුරයක් හැටියට. මෙයා ඒකෙම්ම කියලා තියෙන මේක අනාගතයේ ඉන්න අයට මේ සියලුම දේට යහපත් දේ සියල්ලම සාර්ථක කරගන්න ඉතාම ප්‍රයෝජනවත් අර්ථවත් වටින ගාථාවක් කියලා. ඉතින් එතකොට ওই ගාථාවේ උඩින්ම තියෙන මොකක්ද? ඔයාලා මතක තියාගන්න පිළි දෙකයි. උඩින්ම තියෙන්නේ නමස්කාර ගාථාව නේද? නමෝ තස්ස භගවතු අරහතෝ ඔ සම්මා සම්බුද්දස්ස නේද? ඔකේ හැදෙන හැටිත් මම කියලා දෙන්නම්. මේ වගේ මාත්‍රා කියලා කියන්නේ සිංහල මාත්‍රා, පාලි මාත්‍රා දෙකක්. පාලි වල මාත්‍රාවක් කියලා කියන්නේ
එක අකුර සහ හල් අකුර ළඟ තියෙන අකුරයි දෙකම එකට එකතු වෙන්නේ. දැන් මේකේ මාත්‍ර බලන්න. නයන්න කියන එක මාත්‍රාවක්, මොයන්න කියන එකක්, තයන්න කියන එකක්, ස කියලා කිව්වොත් ස්කින් එක තනියෙන් කියන්න බෑ. හල් අකුරත් තනියම ශබ්දෝච්චාරණය කරන්න බෑ. ඒ නිසා පරව තියෙන අක්ෂරයත් එක්ක කියනවා. මොකන්ද කියන්නේ? ස. ස්කින් එක කියන්න බැරි හන්ද ස කියලා කියන එක මාත්‍රා එකක් විදිහට ගණන් ගන්න. එලකට පහයන්න කියන්නේ එකක්, ගයන්න කියන්නේ එකක්, වයන්න කියන්නේ එකක්, තෝයන්න කියන්නේ එකක්, අයන්න කියන්නේ එකක්, අරහතෝ, අයන්න කියන එකක්, තෝයන්න එකක්, සයන්න කියන එකක්, ම්මා කියන එක එක මාත්‍රාවක්, සයන්න එකක්, ම්බු කියන එක එකක්, ධ කියන එකක්, ස කියන එක එකක්. එතකොට දෙවෙනි පේලි තුන්වෙනි පේලි හාමුදුරුවක් කරි වෙන කෙනෙක් හරි කියන්න පුළුවන් මේක පාලි වචන නෙමෙයි, මේ වගේ පාලි මෙහෙම පාලි නෑ, මේක තේරුම් ගන්න නැද්ද අන්න විසිකරන්න කියලා කියන්නේ. ඒ දන්න එකම නිසා. මේක හැදෙන්නේ ඔය දෙවෙනි පේලියක් තියෙනව නේද ඔය කාඩ් එකේ මොකක්ද ඒක ඔය පුතාලා බලන්න ඔය ඉංග්‍රීසියෙන් තියෙන එක වම්මා තරද්ද ගසමු අම්බු බතෝ නතෝ සස්ස හස්ස ඔය එකක්වත් පාලි වචන නෙවෙයි එකක්වත් පාලි වචන නෙවෙයි ඔය ටික හැදිලා තියෙන්නේ කොහමද හැදිලා තියෙන්නේ මෙන්න මේකෙන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ආන්නේ 7 වෙනි එක අරගෙන මෙතනින් වයන්න ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මෙන්න මේ අම්මා කියන එක මේ මාත්‍රාව එතනද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ තැනට මෙතනට වෙලා මාත්‍රා 7න් 4 7න් 8 ගණන් කළාම මේකේ තියෙන මාත්‍රා වගේ තමයි වම්මා තරද්ද ගසමෝ අම්බු බතෝ නතෝ සස්ස හස්ස කියලා හැදෙන්නේ. ඊළඟ පීලියක් ගණන් කරනවා වම්මා කියන කේන්දර දිගටම. එතනත් ගණන් කළාම මාත්‍රා 7න් 4 එනකොට ඒ 7 වෙනි මාත්‍රාවේ තමයි 3 වෙනි පීලිය හැදෙන්නේ. පළවෙනි පීලියේ මාත්‍රා 7න් 4 ගණන් කළාම දෙවෙනි පීලිය හැදෙනවා. දෙවෙනි පීලියේ මාත්‍රා 7න් 4 ගණන් කළාම 3 වෙනි පීලිය හැදෙනවා. තුන්වෙනි පීලිය මාත්‍ර 7න් 4 ගණන් කරලා බලන්න ඉබේටම নমস্কার පීලියක් හැදෙනවා. නැත්තම් මේ කම්පියුටරේ වාගේ කොපි කරලා දැම්මා මැදට පීලියක් දැම්ම හැම නෙවෙයි ඈ. මාත්‍රා වලින් හැදිලා ඝන පිටරලා තමයි ප්‍රස්ථාර ක්‍රමයක් එන්නේ. ඒක බලගතුයි. ඉතින් ඔය ඉසින් වහන්සේලා ඒ ගාථාව තමයි කියලා දුන්නේ සියලුම යහපත් කටයුතු වලට සාර්ථක කරගන්න මේ බලපානවා කියලා. ඒක දැන් මම අවුරුදු 20ක් කියලා. ඒ කියන එක මම විතරනේ මම කියන දුන්න අනිත් අයට. රස්සා නැති අය රස්සා ඉක්මනින් ලබා ගන්න. හැබැයි ඉතින් දෙගිඩිය ආවෙ මේ. අපි ගොඩාක් දුරට අපිට තියෙන එකක් දැන්නවද? අර අන්දයා ගැඹුරු ලිඳින් වතුර යදින්නා වගේ වැඩක් නේ අපිට වෙලා තියෙන්නේ. තියෙන්නේ නෑනේ. වතුර බාලේ දැම්මහම ඩෝම් ගන්න සද්ද එන වතුරට එන්න. අඩි 30 60ක් විතර යට. ඉතින් වතුර පේන බරක් දැම්මා. අදිනවා ටිකක් වෙලා. කිම්බිදන් තියෙන විතර මොකද්ද කියන්නේ දැන් ඇතලි ඉවර ගන්න බැරි කියලා අතහරින්න සමහර කාලයක් ඇදලා අතහරින්න භාගයක් ඇදලා අතහරින්න තුන් කාලයක් ඇදලා අතහරින්න සමහර මේ බ්ලොක් එක ගාවට ගිට් වෙන්න ඇදලා ඒත් මේ කම්බලිකමට අතහැරලා දානවා මුගාතුරට අපිට වෙලා තියෙන්නේ අපේ උත්සාහය අතරමඟදී අතහැරලා දානවා සමහර මේ අවසාන හොත ප්‍රතිඵලයක් ලැබෙන්න මේ අත ළඟ ඒක අතහැරලා දාලා එහෙමනේ එහෙම නෙවෙයි ඒ උත්සාහය අත්හරින්න එපා අපි අරමුණට ළඟා වෙන තුරුම කියලා බුදුහාඳුර කිවනම් ඒකම තමයි කළ යුත්තේ. ඒ නිසා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ උත්සාහය අපි යන්න ඕනේ දැන්. අන්න අපි ඒ ගැනම හිත පොසිටිව් පැත්තටම හිත මේක සාර්ථක වෙනවා කියලා හිතමින් මේ নমස්කාර ගාතාවත් කියන්නේ අර විදිහට නිවැරදිව කියන්න ඕනේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වම්මා තරද්ද ගසමෝ අම්බු බතෝ නතෝ සස්ස හස්ස සතෝ තම්බු හග නම්මා අස්සත් ධතෝ වමෝ සරභස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒක අපි කියන බලන්න එක නේද බලාගෙන හිමීට කියන්න බලන්න එක වරද්දන්න නැතුව නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වම්මා තරද්ද ගසමෝ අම්බු භතෝ නතෝ සස්ස හස්ස සතෝ තම්බු හග නම්මා අස්සද්ධතෝ වමෝ සරභස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
वम्मातरद्धगसमो अम्बु भतो नतो सस्स हस्स सतो तंबु हगनम्मा असद्धतो वमो सर्भस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स वम्मातरद्धगसमो अम्बु भतो नतो सस्स हस्स सतो तंबु हगनम्मा असद्धतो वमो सर्भस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स मैं खिलेन पुलाम आप इटे विभाग ने आप इटे दें वीसा ने आप इटे दें रास्ता ये प्रश्न बहुत ने आप इटे मगर तो क्या लिखते ने पुलाम ने ने इदा ये इर्षिन वाहन से इटे ध्यान भावना वैदुना नंगे का कियान कियान डे आप इटे तपे जीविते නොහිතන විදිහට සිද්ධ වෙන කරදර බාධක විපත් තනතුරු එක මගහැරලා යනවා. නොහිතන විදිහට අපිට අපි සිතනදී අතරමැදේ හදිස්සියේ නමුත් ඒකට ඒක රාශී කරනවා. මේ හොඳ පැත්තට යොමු වෙනවා. ඒ නිසා අපි නරක දේ වලින් අපි වළක්වන හොඳ දේට අපි යොමු කරන හොඳ ශක්තියක් ඔය තුල අන්තර්ගත වෙලා ඒක කියන්නේ කියන්නේ. ඒක නිතර භාවිත කරනවා නම් ඒකේ ලොකු ගුණයක් බලයක් තියෙනවා. තමන්ට පුළුවන් තවත් කෙනෙකුට ඕක කී කී ආශිර්වාද කරන්න. අපිට තියෙන හැමනේ දැන් මං කැන්සල් එට්ටු ගිහිල්ලා හම්බේලා ඒගොල්ලන් එක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට පය ගණන් ඉදලා කතා කරන විදිහට ට්‍රීට්මන්ට් කරනවා ඒගොල්ලන්ගේ සමහර නර්ස්ලා අපිට කියනවා ඩොක්ටර්ස්ලා කියනවා ඔය කැන්සල් එට්ටු ගැන ළඟ එච්චර ඉන්න එපා කියලා මං දන්නේ මට නම් මෙච්චර කාලෙකට එහෙම කිසිම බයක් වෙලා නැහැ ඒ මොකද ඒ අපි ඒ ශක්තියෙන් අපට ඊට වඩා ප්‍රබල බලපෑමක් තියෙනවා धनात्मक आशीर्वाद आशीर्वाद शक्ति මොනවහරි පෞද්ගලික වහන්න දෙයක් තියෙනවා නම් එන්න මාත්‍රිකා නම්බර තියෙන කතා කළ හැවට ගමන්නේ මගේ කාලේ මම කැප කරනවා නේද විනාඩි 5 හරි 10 හරි පැය භාගය හරි වෙන් කරගෙන මේ උපදේශය දීලා කතා කළ හැම කරනවා එහෙම නැත්නම් පොදු විහන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒක දිගටම ප්‍රැක්ටිස් කරන්න මොකද මේ අත්දැකීම් කියලා කියන්නේ එක දෙයක් නෙවෙයි බොහෝ දේට සම්බන්ධ අත්දැකීම් එකම දෙයක් සම්බන්ධ වෙන්නේ විවිධ අරමු තමන් තුළ සමහර විට ආයතනේ වැඩ කරන්න ගියන් පස්සේ වැඩ කරන දෙන්න අතර තුරේදී බොස්ට කේලම් කියන අනිත් මනුස්සයා නැති වැරදි කියලා අවුල් ඇති කරන මේ මනුස්සයා එතනට යන්නේ මානසික පීඩාවෙන් එතන ගිහිල්ලා වැඩ කරන්න බෑ ඉතින් අර බොරුවට අර කේලම් කියලා බොස් කලකිරවල මේ මනුස්සයා දොස් කියන බයිනවා ඒ වෙලාවට මොකද කරන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි රස්සාවට ගිය කෙනා ප්‍රශ්නයක් මට එතන ආයතනේ වැඩ ටික හරියට කරන්න යන්න බෑ එතකොට අපි මොකද කරන්නේ හැමදාම අපි එතන අරක් කරන ඉන්න අපි සිතෙන් යනවා අකමැති සිතිවිලි යන මනුස්සයාට තරහ සිතිවිලි තේ පැත්තට යනවා තවත් එන්නෙන් වැඩි වෙනවා නේ කල යුතු දේ තමයි නෙගටිව් පැත්තට කර පටාචාරාවට එච්චර දුකක් බ්ලොක් කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් නම් අපිටත් පුළුවන් වෙන්න ඕන අර තරහ කාර්යාසේම අපිට අරිය ආදු කරන අසාධාරණකම් කරන ඒ අයත් සමග ගැටෙන්නේ නැතුව හරි කමන්නේ හොඳට hina වෙන හොඳට කතා බහ කරලා කිසි දෙයක් නොවිච්ච විදිහට හැමදාම මම මේ ගාථා ටික කියන මං සෙත් පතනවා එයාගේ හිතෙන් ඒ තරහවන අපි දුර්වේවා මගේ හිතෙත් තියන්න එපා මට ඒ ආයතනයේදී ඉතාමත් හොඳට නිවැරදිව සාමකාමී මට වැඩ කටයුතු කරන්න ලැබීම මම හිතන පොසිටිව් පැත්ත විදිහටම තමයි සිද්ධ වෙන්නේ හොත්තර හිතලා බලන්න හොඳට අත්දකින්න ලබන්න හොඳට අත්දකින්න ලබන්න ඒ අර ඒ නැති වෙන්න ඕන පැත්ත නැගෙන නැති හිතනකොට ඒක ඒක එහෙම අගල් යනවා එහෙම සිද්ධ වෙලා තියෙනවා සමහරට පරිවාදු කරපුවායි පස්සේ ඇවිල්ලා ටී ටයිම් එකේදී අනේ සෝරි ඔයාගේ හිතර දුන්නා නම් අපි මේ අපි අතින් වැරදීම් වුණා අපි මින් පස්සේම කරන්නේ මෙන්න මේ ඊට පස්සේ මෙන්න හොඳයි බොහොම යාළු හිතවත් ඉතින් අඩාඩ අපිට මේ ප්‍රශ්නේ කියපුවායි පස්සේ hina වෙයි කියන ආන්දරේ දැන් නම් හොඳයි ටී ටයිම් එකේ ඇවිල්ලා සෝරි කිව්වා දැන් නම් ආයේ අර කලින් කියපු කේලම් කියන්නේ අනේ කන්ති මුකුත් නැහැ ඇයි අපි සිතිවිලි තරංග ඒගොල්ලන්ට යනකොට තමයි ඒවා වෙනස් වෙන්නේ රහතන් වහන්සේලා ඉසින් වහන්සේලා කැලේ ඉන්නවා අලිකොටි වලස්සු ඔක්කොමලා ඒ ළඟේ යනවා කිසි කතාවක් නෑ ඒගොල්ලන්ගේ සිතිවිලි තරංග යනවා ඒ අයට හොඳ පිරිසුදු සිතිවිලි තරංග හානියක් නැති බව දන්නවා යනවා අපි හැම කැලේ ගිහිල්ලා හිටියොත් එහෙම
අපි සිතෙන් පිට වෙන සිතුවිලි තරංග සත්තුන්ට දැනෙනවා. දැනනකොට පැනලා එයා ඉස්සෙල්ලා ෆයිට් කරලා ඉවරයි. ඒකන්ද මේ සිතුවිලිත් එක්ක පුදුමාකාර බලයක් තියෙන ලෝක. සිතුවිලි වලින්ම තමයි ලෝකේ ජය ගන්න පුළුවන් මේ. සිතුවිලි වලින් තමයි ලෝකේ අපි පරාජය වෙන්නේ. සිතුවිලි වලින් තමයි ලෝකේ ජය ගන්න. ඔබ දන්නවද දැන් අවුරුදු 15කට ඉතින් ඉස්සෙල්ලා ලෝකේ වார்த்தාවක් තිබ්බා දුවල ලෝකෙම්ම ජයග්‍රහණය කරපු තරුණයෙක්. අවුරුදු 27යි. ලෝක ජයග්‍රහණය. ඉන්ටර්වයුව කරන පස්සේ ඔබ දන්නව ඔබට කැන්සර් එකක් තියෙනවා කියලා. ඔබට ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා වෙන වැඩ කරන්න එපා කියලා. නමුත් ඔබ මේ මේ තරගෙට ඉදිරිපත් වුණා. ඇයි ඔබ ඉදිරිපත් වුණේ? මෙයා කිව්වේ මොකද්ද? මට මං ගැන විශ්වාසයි. මම දන්නවා මගේ අසනීපේ ගැන. මම ට්‍රීට්මන්ට් කරන ප්‍රතිකාර කරන එක වෙනම දෙයක්. මගේ හිතේ තිබුණ විශ්වාසයක් මේ තරගේ මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. එයා පළවෙනිය වුණා. අපි නම් අර රෝගේ ඇහුව දවසේ ඉඳලම බින්දුවට මානසික වැටලි ඉවරයි. ඒ මිනිස්සයා මාස දෙකමාරක් තුනකින් මැරුණ ඇත්තටම. පස්සේ කැන්සර් එක නිසා. නමුත් එදා ජයග්‍රහණය කළා. ඉතල බලන්න මේ ඒ වගේ අපිට නිදසුන් කොච්චර දේ තියෙනවද? අපි කරන වැඩ ටික සාර්ථක කරගන්න කොච්චර උදව්වක්ද කියලා. ඒ වගේම අපි විතරක් නෙවෙයි අපිට තව රස්සාවක් හරියට ලබා ගන්න බැරි. වීසා එකක් ඉක්මනකට හරියට ලබා ගන්න බැරි. විභාගයක් සමත් කරගන්න බැරි. කොච්චර අපහසුතාවයකට පත් වුණ, කොච්චර දුකට පත් වුණ, වේදනාවට පත් වුණ අය සමාජෙ ඉන්නවා. ඒ මිනිස්සුන්ට කල්යාණ මිත්‍රෙක් වෙනව නම් අඩු ගානේ අපිට කියලාවත් දෙන්න. දෙහෙට වෙන්න මග පාදන්නවත් උපදේශයක් දෙන්න නේ. කොච්චර අපි ලොකු සේවයක්ද කරන්නේ? කොච්චර ආශිර්වාදයක්ද යායිට කරන්නේ? ඒ නිසා මම කල්පනා කරන තනියම මට බණ 100ක් කියනවට වඩා හොඳයි මේ වාගේ දේශනයක් දීලා ඒ දේශනේ මෙතන ඉන්න ඔක්කොමලා ප්‍රයෝජන ගන්නවා කියලා මං කියන්නේ. මෙතනින් කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නම් මෙතන ඉන්න අය තවත් කෙනෙකුට කාට හරි ප්‍රයෝජනයක් ඒකෙන් සිද්ධ කරනවා නම් ඒක තමයි වැටෙන්නේ. ඒ නිසා මම ඔබට ඉස්සෙල්ලත් පණිවිඩයක් කිව්වනේ කණිමුත් මතක් කළා මේ දේශනේ මෙන්න මේ වාගේ දෙයක් කියලා. මේ ඔක්කොම එකට එකතු වෙන දේ තමයි. මේවා ඔක්කොම මනෝවිද්‍යාත්මකයි. ඒවා ඒ කියන දේ කරන දේ වක් පරීක්ෂණ කරලා හොයලා කියලා තියෙනවා මේවා හරි. ඒකනේ දයාරවණ අතගෝරාල් අපි ඉස්සෙල්ලා හේල්නි මාල අතගෝරාල් මැඩමලා ඒ ලිව්වේනේ පොත්පත් ඔක්කොම ලිව්වෙලා මනස ගැන තරුණ ජීවිතය ගැන පෞල් ජීවිතය ගැන ඒගොල්ලන් පොත්පත් කියවලා හොයලා බලලා අත්දැකීම ලබලා නේ. ඒ අත්දැකීම් ඔබේ ජීවිතේට ප්‍රායෝගික වුණොත් එහෙම ඒක වඩාත් වැදගත්. පොතපතෙන් ලැබෙන අත්දැකීම් ටික අපි ප්‍රායෝගිකව අපිට ප්‍රත්‍යක්ෂ අත්දැකීම් කරගත්තාම ඒක හරි වැදගත්. ඒ නිසා මේවා දාර්ශනික පදනමක් මත ගොඩනැගිච්චේවා. මේවා ධර්මානුකූල දේවා. මේවා වෙන බාහිරව පිටින් එකතු කරන ඒවා නෙවෙයි. ඒ නිසා කියේ මනෝවිද්‍යාත්මකයි ධර්මානුකූලයි. මේක ධනාත්මක චින්තනයක්. අපි ඍණ පැත්තට දාන ඒවා නෙවෙයි ධන පැත්තට දාන ඒවා. අපි නෙගටිව් පැත්තෙන් අයින් කරලා දාලා පොසිටිව් පැත්තට දාවි දිනු කරන දේ කියලා. ඒක ජීවිතයට ප්‍රයෝජනයක්. එහෙමනම් මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ජීවිතේ හැමදාම ඔබට සතුට සාහනීය සාන්තිය සැනසීම උදා වේවා. ජීවිතේ හැමදාම ජයග්‍රහණය ලැබේවා. දැන් එහෙමනම් අපි හැමෝටම සිත පද ආශිර්වාද කරනවා අද දවසේදී ඔබ හැම වෙලා ඔබ හැම දිනාටම මේ දේශනෙන් මොනියම් හෝවිය ප්‍රයෝජනය සිද්ධ වුණා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි හැම දිනම සමාජයට උදව් කරන්න ඕන, සමාජයට පිටක් වෙන්න ඕන, ලිසනක් වෙන්න ඕන, සමාජයට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක දෙයක් තමයි. ඒ නිසා හැම දිනාටම ඔබ යන ගමන් මගේ සාර්ථක වේවා. ඔබ ඔබ වෙනුවෙන් කරන කටයුතු සහ ඔබ අනුන් වෙනුවෙන් කරන කටයුතු ඒ සියල්ලම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ ජයසිරි මහන්තරගේ පිට තලදා වහන්සේගේ පිට සීළු දෙවියන්ගේ රැකවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙහෙම දිනාගේ දෙහැමි සිතුම් පෙතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා අධිෂ්ඨාන ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පතන බෝධියකින් නිවණින් සැනසීම පිණිසත් මේ පින් මේ කුසල් ඔබටත් ගුරු දෙමව්පියාදී හැම දිනාටත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. මේ කාඩ් ටික දුන්නේ මේ අපෝ ගිනියන්ට හිම නෙවෙයි තමන්ට ගෙදර අරයන්. ඒක බාහිරට කරන්න මහන්සි ගන්න. අත්දැකීම් වලින් කියන දියක්. ඉතින් මෙතන පොඩි ලීෆ්ලට් එකක් තියෙනවා අපි මේ හදපු එකක් මේ
මේ මහසෑ වන්දනාව කියලා. ඔබට මේක හුඟක් කරුණු හොයලා ඉවරලා හොයාගත්ත දෙයක්. ඒ නිසා මේ ඒකෙන් පත්‍රිකාව ගන්න දෙන්න පුළුවන්. මම හොයාගත්ත එක දෙයක් තමයි මේ 1954 අවුරුද්දේ බුරුම රටේ රැංගුන් කියන නුවරදී ඉඳලා තියෙන හාමුදුරුවක් මෙන්ගුන් සයදේව් කියලා මහරහතන් වහන්සේ නම. ඒ හාමුදුරුව මේ කිනස් වාර්තා කියන අයට එන්න කියලා තියෙනවා. එයාලා එන්න කියලා ඒගොල්ලන්ට අද උදේ වාඩි වෙලා ඇස් දෙක පියාගත්තාම කියන්න පටන් ගත්තාම හාමුදුරු දානි වන්දනට යනට ඉවට නවත්තනවා රෑ වෙනකම්ම කියනවා. ඒ කියපු තැන ඉඳලා ආයෙ නැවත පටන් ගන්න. මුළු ත්‍රිපිටකයේම පිටු 16000ක්ම කටපාඩමින් කියලා. ඩිසියටද බලන්න. මුළු ත්‍රිපිටකයේම පිටු 16000ක් කටපාඩමින් කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. අනිත් අයට දැනුම ලබා දීමේ තියෙන වටිනාකම. ඒ නිසා ගුරුවරයෙක් වුණාම, දහම් පාසල උගන්න කෙනෙක් වුණාම, බණක් කියන කෙනෙක් වුණාම, දේශනයක් දෙන කෙනෙක් වුණාම, සාකච්ඡාවක් කරන කෙනෙක් වුණාම, පොතපත යම් කෙනෙකුට දෙන කෙනෙක් වුණාම, ඒ දෙන දැනුම් සම්භාරයේ අපිට ಜಾති ಜಾති සංසාරේදී නිවන් දකින්න අතුරු උදව් වෙනවා. පිටු 16000ක් ඊයේ පටන් ගත්ත එක අද මෙතන ඉඳන් පටන් ගන්නවා කියපුවාම ලේසි වැඩක්ද කියලා ඉඳලා බලන්න. අන්න ඒ වාගේ ටිකක් අපි හොයාගත්ත මේ අදහස් ඒ මේ ලිෆ්ලට් එකේ තියෙන්නේ හැම කෙනෙකුටම එකක් ගන්න පුළුවන් ඈ. එහෙමනම් එන්න බබාලා එන්න පිරිත් උලබ්බෙන් ඉන්න නේද?